ගෝණගල් දෙනිය ආර්ය චින්තාශ්‍රම අධිපති අභිඥාලාභී පූජ්‍යපාද ගරු වහරක අපේරත්නාලංකාර ස්වාමින් වහන්සේ විසින් ලෝක සත්‍යයට මහත් වූ අනුකම්පාවෙන් යුතුව වැසී ඇති නිවන් දොරටු විවර කරමින් අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර වදාළා වූ ඒ නිර්මල බුද්ධ ධර්මය නිරුක්ති අනුව පහදා දෙමින් වර්තමානයේ ධර්මයේ වැසී ඇති තැන් විවර කරමින් පවත්තන්ට යෙදුන ධර්ම සාකච්ඡා මෙම සීඩී තැටියට අඩංගුය. එම ධර්මයෝ මනාකොට ප්‍රත්‍යක්ෂ කරගෙන බවුන් වඩා මේ භයංකර සසරින් එතර වීමට සීලු දෙනාම අධිෂ්ඨාන කරගනිත්වා. තම තමන්ට ඇති ධර්මයේ නොවැටුන් තැන් සාකච්ඡා කර ගැනීමටත් බවුන් වැඩීම සඳහා කර්මස්ථාන ලබා ගැනීමටත් සෑම සෙනසුරාදා දිනවලදීම උදේ 9 සිට පවත්වනු ලබන විශේෂ බුද්ධ පූජාවෙන් පසුවද සෑම මාස පෝය හා පසළොස්වක පෝය යන දිනවලදීද පවත්වන ශීලී ව්‍යාපාරයන්වලදීද පුළුවන් ගමන් මාර්ගය නිට්ටපුවට පැමිණ රුවන්වැල්ල යන බසයකින් ගෝණගල්දෙනිය හන්දියෙන් බැස දකුණට ඇති පාර දිගේ යාර 200ක් පමණ පැමිණෙන විට අරිය චින්තාශ්‍රමයේ හමු වේ. තම වාහන වලින් එන අය නිට්ටඹුවේ සිට පැමිණ ඌරාපොළ හන්දියෙන් වමට හැරි එතන සිට සැතැක්ම 9ක් පමණ පැමිණෙන විට ගෝණගල්දෙනිය හන්දිය හමු වේ. දැන් අපි එම සීඩී තැටියේ ඇති ධර්ම සාකච්ඡාවලට සවන් දෙමු. අපිට ඒවා තියෙන ප්‍රශ්න කිහිපයක් තියෙනවා. රාග ද්වේෂ මෝහ විස්තර කරන්න නිවන වසන අයුරින් ප්‍රශ්න. රාග ද්වේෂ මෝහ විස්තර කරන්න. රාග ද්වේෂ මෝහ වශයෙන් අපි ගන්නකොට අපි මෙන්න මේ ටික දැනගන්න ඕනේ. රාගේ ද්වේෂේ මෝහේ කියන වචනේම අපි පෙන්නපු අපි අත්‍යන්තම අරගෙන පාප මූල යම් කිසි ආකාරයේ පාප මූලයක් ඇති වෙනවා නම් රාග ද්වේෂ මෝහ කියන ටිකම තමයි පාප මූල. දස කුසලයේ මූලයේ කිව්වත් ඒකයි. දස කුසල්ම පාපේ නිසා හට මේ රාග ද්වේෂ මෝහ නිසා හට ගන්න. එතකොට දස කුසල් කියන එක තාවිදයෙන් කියනවා නම් පංච නීවරණ කියලා. පංච නීවරණ යම් තැනක ඇද්ද රාග ද්වේෂ මෝහ වෙතන. පංච නීවරණ රාග ද්වේෂ මෝහ කිව්වත් ඔය දෙකෙම සිද්ධ වෙන්නේ එකම දෙයක්. ඒක දස කුසලයක් වෙතන. යම් තැනක රාග ද්වේෂ මෝහ නැත්නම් පංච නීවරණත් නැහැ දස කුසලුත් නැහැ. එන අපිට අවශ්‍යම තියෙන රාගයයි දේශයයි මෝහයයි කියන මෙන්න මේ කාරණා ටික නිවන වසන ආකාරයේ හොයා ගන්න කියන එකයි මේ කියන්නේ. ඉතින් රාග දේශ මෝහ හට ගැනීමට හේතුවක් තියෙනවා නම් ඒකට මුල අවිද්‍යාව. ඇත්ත වෙන්නේ නැතික. ඉතින් ඇත්ත මොකද්ද නැත්ත මොකද්ද කියන කාරණේ තමයි අපි විග්‍රහ කරලා දැනගන්න ඕනේ. රාගයයි දේශයයි මෝහයයි හට ගැනීමට මූලික හේතුව තියෙන්නේ ලෝකේ සාරවත් කියනා වූ නිගමනයකටයි. සං කියන එකතුව සාරයි කියන නිගමන. ඇයි ලෝකේ සාරයි කියලා හිතෙන්නේ? ලෝකේ මොනවා හරි හොඳවා තියෙනවා. අපිට ඉන්න පෑවතින්ද, තනසිල්ලේ ඉන්න, හරවත් දෙයක් තියෙනවායි කියන මේ නිගමනෙට බහින්න. ওই නිගමනෙට බහින්නේ මොකද? හරවත් දෙයක් තියෙනවා කියලා වැටහෙනවා නම් අපි හිතෙනවා නම් අපි තව විද්‍යාව හරියට දැකලා නැහැ. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන මේ ත්‍රිලක්ෂණේ වැටහිලා නැහැ හරියට. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන මේ ත්‍රිලක්ෂණේ වැටහුණා නම් රාගයෙන් අපිට අල්ලගන්න ද්වේෂයෙන් දැවි දැවි ගැටි ගැටි ඒවා තරඟ කරන්න මුලාවටපත් වෙලා මේ ලෝකෙම හොඳද නරකදියා තේරුම් ගන්න බැරිව මේ ලෝකෙම ඇඟිලි ගහ ඉන්න තියෙන බලාපොරොත්තුව හිතින් අහක් කරන්න මුලයේ දිලා නැහැ. මුලයේ දෙන්න නම් ඒව ලෝකයේ මේ රාගය හටගන්නේ ද්වේෂය හටගන්නේ මෝහය හටගන්නේ මොනවා මුල් කරගෙනද? කුමක් තියෙන නිසාද රාගය හටගන්නේ? කුමක් අතුරු කරන නිසාද රාගය හටගන්නේ? කුමන ආකාරයෙන් අසුරු කරන නිසාද? මේක දකින්න ඕන. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ කාරණා පහින් පෙන්ව කොටස් තියෙනවා. මුළු ලෝකෙම අවිලා උන. දුර වේවා ළඟ වේවා පේන වේවා නොපෙනෙන වේවා සියුම් වේවා ඝන වේවා හීන වේවා ප්‍රණීත වේවා අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා. රූපයයි යමක් යම් තැනක වීද යම් තැනක වෙයිද මතු යම් තැනක වන්නේ
එන්න මේ කියන්නා වූ සියල්ලම එකතු කරගත්තාම මේකට කියනවා ඒ සියල්ල රූපස්කන්ධයට වැටෙන. එතන මෙන්න මේ වගේම දුර වේවා ළඟ වේවා පේන වේවා නොපෙනෙන වේවා සිවුම් වේවා ඝන වේවා හීන වේවා ප්‍රණීත වේවා අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා. එබඳුම වේදනාවයි සංඥාවයි සංඛාරයයි විඥානයයි යන යමක් යම් තැනක වේද යම් තැනක වේද දැන් මතු යම් තැනක වේද දැන් යම් තැනක වෙනවා මෙන්න මේ කියන්නා වූ ඒවා නම් මේ පංචස්කන්ධය කියලා කිව්වකොට එතකොට අන්නේ කොටස වටිනවයි කියලා හිතෙනවා කොතන හරි අපිට ඉන්න සුසුසුයි කියලා හිතෙනවා නම් දැන්පත් වුණත් අපිට හරයක් ඇති වෙනවා කියලා අපිට නිගමනයක් තියෙනවා නම් මෙන්න මේ නිගමනය හරිද කියලා ධර්මානුකූලව දකින්න ඕනේ අපි කරලා තියෙන නිගමනය හරිද හේතු තියෙනවද එහෙම නිගමනයට බැහැලා ඉන්න මෙන්න මේ ටික අපි ඉස්සෙල්ලා විමර්ශනය කරලා හොයලා බලන්න ඕනේ අපිට හිතෙනවා නම් කොතනින් හරි මේකක් හොඳයි කියලා අපි ඒක ඇත්ත දැකලා නැහැ ඇති ආකාරයේ දැකලා නැහැ ඒ නිසාම අපිට හිතෙනවා ඒක හොඳයි කියලා ඒක සාරයි කියලා ඔන්නවා සාරයි කියලා අපිට යම් තරමක් දරුව හිතෙනවා නම් සාරයි කියලා හිතෙන්නේ ඒක ඇත්ත දැකේ නැති නිසා ඒක ඇති ආකාරයේ දැකේ නැති නිසා අන්න ඇත්ත ඇති ආකාරයෙන් දැක ගැනීමට තමයි ඉස්සෙල්ලාම මේක තනියෙන් කරන්න බෑ මේ තනියෙන් අපිට විමර්ශනය කරන්න මේක මනසට ගෝචර වෙන්නේ නැහැ ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මූල ධර්ම දේශනාව තේරුම් ගන්න ඕනේ. අපිට සාරයි කියලා හිතෙනවා නම් මේ රූපස්කන්ධේ, වේදනායිස්කන්ධේ, සංඥායිස්කන්ධ, සංකාරයිස්කන්ධ, විඥානයිස්කන්ධ කියන ටික තමයි අපි ওই විදිහට හොර අහු වෙන හරිය කිව්වේ. දුර වේවා, ළඟ වේවා, පේන වේවා, නොපෙනෙන වේවා, සියුම් වේවා, ඝන වේවා, හීන වේවා, ප්‍රණීත වේවා, අතීත වේවා, අනාගත වේවා, වර්තමාන වේවා. රූපස්කන්ධයයි වේදනායිස්කන්ධයයි සංඥායිස්කන්ධයයි සංකාරයිස්කන්ධයයි විඥානයිස්කන්ධයයි කියන මෙන්න මේ පංචස්කන්ධයට අයිති දෙයක්. යම් තැනක වීණා කියලා අතීතයේ වුණා නම්, දැන් යම් තැනක වෙනවා නම්, මතු යම් තැනක වෙයිනා. ඒවා හරවත්ද? ඒවා ගන්න වැදගත්කමක් තියෙනවද? නැද්ද? ඔන්න ඔය පළවෙනි පරිශ්‍රණය කරන්න ඕනේ. ඔන්න ඔය පළවෙනි පරිශ්‍රණය කළා තීරණේ ආවෙ නැත්නම් ඒ තාකල් අපිට එන් එහා බුදුබණ ගැන කතා කරන්න දෙයක් බුදුදහම ගැන කතා කරන්න තියෙන්නේ ওই ටික තේරුම් අරගෙන තීරණය බහැපු කෙනාටයි ඊළඟ කරන්න ඕනේ කටි. ඉතින් ওই ටික තේරුම් ගත්තේ නැත්නම් ඒ තාකල් අපිට රාගයහක් කරන්නවත් බෑ, ද්වේෂයහක් කරන්නවත් බෑ, මෝහයහක් කරන්නවත් බෑ. මොන විදිහේ ප්‍රතිපත්ති මාරාවල් කරන්න කියලා ඒක හරියන්නේ. එහෙනම් මූල ධර්මයේ තේරුම් අරගෙනම ඉන්න ඕනේ. එහෙනම් ලෝකය කියන එක තේරුම් අරන් ඉන්න ඕනේ. ලෝකේ යථාර්ථය මොකද්ද? ලෝකේ ස්වභාවය මොකද්ද? ලෝකයේ පිහිටි ස්වභාවික ලක්ෂණය මොකද්ද? දැන් මෙන්න මේක තමයි අපි තෝරාගෙන ඉන්න ඕනේ. ඕක තෝරාගත්තේ නැත්නම් අපිට මොන විදිහෙන්වත් බෑ රාග දේශ මොහ දුරු කිරීමේ වැඩ පිළිවෙල බහින්. මොන જાතිය භාවනා කළා? මොන විදිහේ පූජා කළා? මොන જાතියක් වෙනින් කරන්න කියලා? අපිට බුදුදහම අහු වෙලා නැහැ. බුදුදහම පස්සෙන් තව පන්නනවා විතරයි. පන්නනවා අහු වෙන්නේ. ඉතින් අහු වුණා දවසට ඔය විදිහට පිළිතුරක් එනවා. ඔගේ යථාර්ථය දකින්න. ඔන්න යථාර්ථය දැක්ක දවසට තමයි අපිට බුදුදහමට වැහැ ගැනීමේ පළවෙනි අවස්ථාව ලැබෙන්නේ. දැන් අපි මෙහෙම හිතමුකෝ. අපි දැන් ඔක නිකන් කිව්වට තේරෙන්නේ නැහැ. අපි එකක් පළමුව විශ්වාසයෙන් අදහන. මොකද අපි නොදන්න පැත්ත. අපි දිවසකුත් නැත්නම් එහෙම බලන්න පුළුවන් ශක්තියකුත් නැත්නම් අතීතයේ අපි හිටියද නැත කොහෙද හිටියේ කොහොමද හිටියේ කියලාත් අපි දැක්කේ නැත්නම් සතර ගමනක් අපිට අතීතයේ ඉඳන් ඉන්නේ සතර ගමනක් තිබුණාද කියලාත් අපි දැක්කේ නැත්නම් අපිට මේක එකක්වත් දැනගන්න පුළුවන් කමක් දැන් අපි මේ සතර ගමනක ගමන් කරනවද කියලා දැක්කේ නැත්නම් මසු සතර ගමනක ගමන් කරන්න අපිට හේතු තියෙනවද කියලා දැක්කේ නැත්නම් අපිට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ ඉන් එහාට නිගමනයකට වහින් එන පළමුවම අපි එකක් විශ්වාස කරමු. මේ සංසාර ගමන කියන එක අපි ආපු සතර ගමනක් තියෙනවා. ඒ සතර ගමන කියන එක ඇත්ත වශයෙන්ම තිබුණාද නැද්ද කියලා දැනගන්නේ පස්සේ කාලේ. පළමුවම කාරණේ තමයි බුදු පියාණන් වහන්සේ මූලික කරගෙන දේශනා කරපු ධර්ම විශ්වාස කරලා. ඉෂා ශ්‍රද්ධාවෙ පිහිටනවා කියන එක. ශ්‍රද්ධා බීජං කියන්නේ ඒක. ශ්‍රද්ධා බීජේ නැත්නම් අපිට එයින් එහාට මේ මාර්ගය වළා ගන්න බැහැ.
ඉනම් මේ අනන්තයේ පටන් ගෙන ආපු සසල ගමන අපිට හැදිලා තිබුණාද කියන එක බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්ම තුලින් ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ. අනවතග්ගෝයන් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤායි. බුදුරණන් වහන්සේ සසල ගමනේ ස්වභාවය පෙන්නනවා. අනවරාග්ගමේ සංසාරේ పూర్ව කෙරවල පනවන්නේ නැහැ. පනවන්නේ නැහැ කියන්නේ න පඤ්ඤායිති කියන්නේ පිනින් නැහැ කියලා අදහස් ගන්නවා පනවන්නේ නැහැ කියලා අදහස් ගන්නවා. බුදුන් වහන්සේ පේන්නේ නැතුව හැම නෙමෙයි. උන්වහන්සේ නොපෙන් දෙයක් තියෙනවා කිව්වොත් අපි හිතනවා බුලාටපත් වෙනවා. උන්වහන්සේ පේන්නේ දහම් වලින් අර ඇප්පේරිය වනේ කොළ ටිකක් අතින් අල්ලලා ඇහුවා. මම දේශනා කරපු දහම් මෙන්න මේ අතේ තියෙන කොළ ටික විතරයි තියෙන්නේ. මං දේශන දැනගෙන දේශනා නොකරපු දහම් මේ ඇප්පේරිය වනේ තියෙන අනිත් කොළ ටික විතරයි. මොකද දේශනා නොකරන්න හේතුව විමුක්තිය සඳහා ඒකේ හරයක් ගන්න දෙයක් නැති නිසා. මිදීමට හරයක් නැති නිසා. එනිසා ඒක විග්‍රහ කරන්නේ නැහැ. නමුත් එක දෙයක් තියෙනවා. මේ එන සසර ගමන අනවරාග්‍ර ඈත කාලෙක ඉඳන් එනවා. ඔය ටික ඉතලා තියාගන්න ඕනේ. බුල නෙමෙයි හොයන්න ඕනේ. ඒ ආපු කාල සීමාව තුළ මේ සෑම සත්‍යයකම ගමන බැඳුණා. අනාදිමත් සංසාරයේ මේ රාගයන් පස්සේ ගිහිල්ලා. කාම ලෝකයේ කාමයේ හොඳයි කියන නිගමනෙට වැහැලා. ඒ හේතුවෙන් මේ කාමකය එකක් නැහෙනකොට තව එකක් ගොඩනගෙනවා ඒක නැහෙනකොට තව එකක් ගොඩනගෙනවා මෙහෙම ආපු ගමනක් තියෙනවා. මෙන්න මේ ආපු ගමනේ අනාදිමත් සංසාරයේ පටන්ගෙන ආපු ගමනේ. ඒ වගේ එකින් එක කය හැදිලා ඒ කයෙන් කය හැදිලා වැහැරිලා මැරිලා ගිහිල්ලා ඇටකටු මේ පොළොවට දිරලා තියෙනවා. මේ වගේ දිරපු ඇටකටු කොටවල් එකතු කරලා බැලුවොත් එහෙම මේ මහා බද්ද කල්පයේ තිබෙනා වූ ගොඩ බැලුවොත් මේ වේපුල්ල පර්වතය කියන මහා පර්වතයක් වෙන්නවා. මේ කල්පයේ මුල ඉඳලා මේ වෙනකොට එකිනෙක මරිච්ච ඇටකටු වල මේ පර්වතේට වැඩි වෙයි. මහා විශාල පර්වතයක් වෙන්න කියනවා. ඔయిత වඩා ඇටකටු මේ පොළොවට තිල්ලක් කරනවා. අනන්ත අප්‍රමාණ සංසාරය බැලුවොත් මේ පහ පොළොවේ පස් කන්දට වඩා වැඩි මිසක් අඩු නෑ කොහොමවත්. සීමා කරන්නද? එක්තරා දෙයක් වෙන්නවා මෙච්චර කල් මම කියපු මේ කය. මම කරගන්න හදා දැගලුවට. මගේ කීකියේ දැඟලුවට. මම කරගන්න මගේ කරගන්න බැරුව. ඒ ධර්මතාවයේ පරිදි වැහැරිලා මැරිලා ඇටකටු පොළොවට දිරලා ගියා. හැබැයි මැරෙන්න බලාගෙන උපන්නේ නැහැ කොහෙවත් මිනිසු. ජීවත් වෙන්නමයි බලන්නේ. කොහොම හරි රැකෙන්නමයි බලන්නේ. කොච්චර ජීවත් වෙන්න උත්සාහ කළත් කොච්චර රැකෙන්න උත්සාහ කළත් ඒකට උරුම ධර්මතාවයේ වැහැරිලා මැරිලා යන්නේ. ඇටකටු දිරලා යන්නේ. එහෙනම් කොච්චර මෙච්චර කාලයක් ඇටකටු දිරුවා නම් අපේ බලාපොරොත්තු ඉෂ්ට වෙලා නැහැ කියන තීරණයට වහින්දා ඒ ටික දිහා තියෙනවා. මම කියලා ජීවත් වෙන්න හැදුවට මගේ කියලා ජීවත් වෙන්න හැදුවට ඔය හැම අධ්‍යවක් ගානෙම බලාගෙන යනකොට මේ ඇටකටු මහ පොළොවේ දිරලා ගිය බැලුවා නම් මේ පොළොවේ පස් කන්දට වැඩි ඇටකටු දිරලා තියෙනවා. නමුත් ඔය හැම එකක්ම එකක්වත් දිරව ගන්න හැදුවේ බැරෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. තියාගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. නමුත් බැරි වුණා. මම කියන ඒවා මගේ කියන ඒවා නැතුණාට එක එක අවස්ථාවේ මව මැරුණාට අහන්න පු කඳුළු බැලුවොත් කියා මැරුණාට අහන්න පු කඳුළු භාර්යාව මැරලා අහන්න පු කඳුළු සාමියා මැරලා අඬපු කඳුළු දුව මැරලා අඬපු කඳුළු පුතා මැරලා අඬපු කඳුළු මේ එකින් එක වෙන්නේ නැහැ බැලුවොත් මේ සියලුම සාගේ ජලයේ පරදෙනවා. ඔච්චර අඬලා තියෙනවා. නමුත් අඬලා බැලුවේ මොකද්ද? තමන්ගේ වැඩේ ඉෂ්ට කරගන්න අනේ මට මෙහෙම වෙන්න එපා. ඇයි මට මෙහෙම වුනේ? හැබැයි අපි කොච්චර ඇඬුවත් ඒ අඬාපුය ප්‍රතිඵලයකින් අපිට අපේ ප්‍රතිඵලයේ ඇඬුවට ජය අරන් දීලා නැහැ. කොච්චර දුක් වුණත් අපිට ජය හම්බෙලා නැහැ. කඳුළු ටික බලගුහම ජය ගන්න බලාපොරොත්තු වෙන ශෝකයේ පිළිසරණක් වෑන්නේ මට කවුද පිහිට වෙන්න ඉන්නේ ඇයි මට මෙහෙම වුණේ කිය කී අඬපු කඳුළු බැලුවේ මහා මුහුදු වල ඔක්කොම ජලයට වැඩි වෙයි. එන අද බලගුහම අපේ බලාපොරොත්තු මෙච්චර කාලයකට එකක්වත් ඉෂ්ට වෙලා තිබිලා නැහැ අපි ඇඬුවට. අපි කොච්චර දුක් වුණත් අපේ දුකේ පිළිසරණක් වශයෙන් ආහා දුක් වෙන්න එපා මෙන්න ඌ බලාපොරොත්තු වෙන එක මං ආපහු ගන්න නැහැ කියලා ලෝක ධර්මතාවය එහෙම අපිට ආපහු දීලා නැහැ. පුතා මැරිලා අඬනවා නේද? අඬන්න එපා මෙන්න පුතා. ස්වාමි පුරුෂයා මැරිලා නේද මේ අඬන්නේ? අඬන්න එපා මෙන්න ස්වාමි පුරුෂයා. භාර්යාව මැරිලාද මේ අඬලා කෑ ගහන්නේ? මෙන්න ස්වාමි පුරුෂයා. භාර්යාව මෙන්න දුව මෙන්න පුතා මෙන්න දේපොළ. කොහොම දීපු එක දවසක් කන්නේ කොච්චර ඇහැ. කොච්චර දුක් වුණා. අපි කොච්චර තරඟ කළා. මොනම තරඟකින්වත් ඔච්චර තරඟ කරන්න එපා මෙන්න. එයා දීපු ධර්මතාවයක්. එහෙනම් ධර්මතාවය අපිට සමාව දෙන්නේ නැහැ. අපි මොන જાතියෙන් දුක් වුණා.
මොන ජාතියේ තරඟ කළත් මොන ජාතියෙන් හැඩපරස වෙලා හිටියත් ඇඬුවත් තෙළුවත් හිනහ වුණත් මට ඕනෑ කිව්වත් මට එපා කිව්වත් අපේ අංශ මාත්‍රයකත් අපේ බලාපොරොත්තු මේ ලෝක ධර්මතාවයේ අහලා නැහැ අන්න ඒක තමයි පින්නේ ඔච්චර අඬලා තිනවා කෝ වැඩක් වෙලා තියෙනවා ඔච්චර දුක් වෙලා තිනවා කෝ වැඩක් වෙලා තියෙනවා ජීවත් වෙන්න ඔච්චර උත්සාහ කළා තිනවා පුළුවන් වෙලා තියෙනවා මෙන්න බුදු වැසින් දැකලා පින්නවා ලෝකේ හැටි ඕකයි මෙච්චර කල් කරලා බැරි වෙච්ච එකේ මේ ඒකෙන් බලපුවාම ඒකේ අංශු මාත්‍රයක් අල්ලාගත්ත මේ මොහොත මෙච්චර කල් බැරි වෙච්ච එක තවත් කරනවා අන්නලා දොල්ලා බල ශෝක සංවේගයටපත් වෙලා බලනවා මට ඕන එක කොහොම හරි කරගන්න ඕන දැන් කවුද කරලා දුන්නේ එහෙනම් මෙච්චර කල් බැරි වෙච්ච එක මේ පොඩට කරලා දෙයි දැන් ওই જાතියේ එකක් මතු කාලෙදි බලාපොරොත්තු වුණොත් එහෙම කරලා දෙන්න ධර්මතාවයක් අපිට හම්බ වෙයි එහෙම එකක් මේ ලෝකෙ මෙච්චර කල් අපිට ලැබිලත් නැහැ දැන් ලැබෙන්නත් නැහැ මතු හම්බෙන්න විදිහකුත් නැහැ එහෙනම් ඒකද මේ තවත් අපි බලාපොරොත්තු වෙන්නේ මේ බලාපොරොත්තු කියන්නේ ඒකටද තවත් මෙන්න මේක අවංකව හිතලා බලන්න. උදේ මේ බලාපොරොත්තු අපි ගියා ඉන්නේ හරියන දෙයකටද? සාර්ථක බලාපොරොත්තුවක්ද මේ තියෙන්නේ? ඔන්න ඕක ඉස්සෙල්ලා විමර්ශනය කරන්න ඕනේ. එහෙනම් අපේ බලාපොරොත්තු මොන විදියෙන්වා සාර්ථක වෙන බලාපොරොත්තු නෙවෙයි නම්. මෙච්චර කල් අපේ බලාපොරොත්තු සාර්ථක ප්‍රතිඵලයක් ගෙනත් දීලා නැත්නම් හොඳටම පේනවනะ. අංශු මාත්‍රයක්වත් දීලා නැති බව පේනවනะ. දැනුත් දෙන්නේ නැති බව පේනවනะ. ඒ જાතිය මත කොච්චර කල් හටගත්තත් අපේ බලාපොරොත්තු ඉෂ්ට කරන්නා වූ ධර්මතාවයක් ලෝකේ නැහැ. මේ ලෝකේ කියන්නේ එහෙම එකක් නෙමෙයි. දැන් මොනවද ලෝකෙටයි? අතීත වූ අනාගත වූ වර්තමාන වූ හීන වූ ප්‍රණීත වූ දුර වූ ළඟ වූ පේන නොපෙනෙන සියුම් ඝන රූපයයි යමක් යම් තැනක වෙයිද? දැයි යම් තැනක වෙයිද? මතු යම් තැනක වන්නේ. අපේ බලාපොරොත්තු ඉෂ්ට නොකරනා වූ මහා රූපස්කන්ධය ඔන්නෝ. අපේ බලාපොරොත්තු ඉෂ්ට නොකරනා වූ වේදනාස්කන්ධයත් ඒ ආකාරයයි. අපේ බලාපොරොත්තු ඉෂ්ට නොකරන සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය කියන මුළු ලෝකෙම. තියෙන්නේ ওই ටික නම් ওই ස්වභාවය ඕකන. ඒ වන්දු ටික තුලින් අපි මොනවද බලාපොරොත්තු වෙන්නේ? බලාපොරොත්තුනොත් හරියයි. හරියන ක්‍රමයක් මෙච්චර කල් ලැබුව කෙනෙක් ඉන්නවද? ඉන්න පුළුවන්. මෙන්න මේක විමර්ශනය කරන්න. ওই ටික විමර්ශනය කරනකොට අපිට තීරණයක් එනවා. මෙච්චර කාලයකට එක බලාපොරොත්තුවක් ඉෂ්ට කරපු කෙනෙකුත් නැහැ කරලා හිටන් ඉන්න පුළුවන් අවස්ථාවක් ලැබිලා. එහෙනම් අපිට මේ කාලය තුල මේ අනන්ත අප්‍රමාණ සසර ගමනේ අපි මොන තරම්නම් උපක්‍රම යොදලා ඇත? රූප අපිට ඕන විදිහට රැකගන්න, වින්දනයක් වේදනාවක් ආව නම් අපිට ඕන විදිහට රැකගන්න, ඒ වගේම සංඥාවක් ආව නම් අපිට ඕන විදිහට පවත්වන්න, යම් සංඛාරයක් අපිට ඕන විදිහට රැස් කරලා අපිට ඕන විදිහට හැඩගසා ගන්න, යම් විඥානයක් අපිට ඕන විදිහට පවත්වා ගන්න. කවිදයෙන් කියනවා නම් සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු කියන මේ මුළු ලෝකෙ මොනව හෝ වේවා ඒ තුල තියෙන හැම දෙයකින් අපිට ඕන හැටියට පවත්වා ගන්න. අපි යොදපු නැති උපක්‍රමයක් තියෙන්නේ නැද්ද මෙච්චර ලෝකෙ අනන්ත අප්‍රමාණයේ වඩගෙන ආපු ගමන? ඉතුරු වෙච්ච කිසියම් උපක්‍රමයක් නැහැ. එක එක අධ්‍යාපාසාම ওই විදිහට රැකගන්න කොච්චර උපක්‍රම යොදලා ඇද? ඔය දේ රැක ගැනීමට උපක්‍රම කරන්නා වූ පරිශ්‍රක මණ්ඩල කොච්චර උත්සාහ කරලා ඇත? විද්‍යාඥයෝ, වෛද්‍යවරු, ඔය ඉන්න එක කියන නම් වලින් හඳුන්වන අය, දාර්ශනිකයෝ කොච්චර උත්සාහ කරලා ඇත? නමුත් ඔක්කොම පුහු උත්සාහයක ඉදිරියට තියෙනවා. දැන් යෙදෙනවා නම් පුහු උත්සාහයක යෙදෙනවා. මතු යෙදුනොත් හිස් පුහු උත්සාහයක මතු යෙදී. හැබැයි ප්‍රතිඵලයක් හම්බ වෙන්නේ නැහැ. මෙන්න මේ ටික තේරුම් ගත්තට පස්සේ අපිට තේරෙනවා. එහෙනම් මේ ලෝකේ අනාථයක නිහිතක් මේ සැරිසරන. අනාථයක නාථයක් වෙනව නේද? කැමැතිසේ පැවැත්මක් නැති බව හොඳට පේන ලෝකයක. ඉච්ඡසී නැති. කැමැතිසේ නැති ලෝකයක. අපි ඇලිලා ගැලිලා අපි පරිශ්‍රණය කරන්න ගිහිල්ලා. ඒක නොකරන දෙයක් නම් අපිට සිද්ධ වෙන්නේ ඒ පරිශ්‍රණයට ගිහිල්ලා අපේ බලාපොරොත්තු වෙන සම්පිට දුක් විඳින්න. සිද්ධ නොවන දෙයක් බලාපොරොත්තු වුණොත් ඒ සිද්ධ නොවන දෙයකින් අපේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න පුළුවන් ක්‍රමයක් ඇත්තේ තියෙනවද කොහොමද? දැන් බලාපොරොත්තුවක් ගන්න අපිට දුක් වෙන්න ඉඩ තියෙනවා. බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ.
බලාපොරොත්තු තැබුවොත් මොකද වෙන්නේ? අනේ මගේ බලාපොරොත්තු කැඩී ගියා මම මෙහිමයි බලාපොරොත්තුනේ. ඒක නැති වුණා කියන නව දුක ඒකාන්තයෙන් එන්නේ. දැන් ලෝකේද ලෝක සත්‍යයර දුක දෙන්නේ ලෝකේ කියන බලාපොරොත්තු වෙන්නේ. අන්න අපි කල්පනා කරලා බලන්න. අපිට ලෝකේ දුක දෙනවද? ඒ නිසාර ලෝකේ බලාපොරොත්තු වීම නිසා දුක එනවා. මෙන්න හොයලා බලන්න ඕනේ. නිසාර ලෝකේ සිද්ධ වෙන්නේ නැති දේක් බලාපොරොත්තු වෙනවා නම් ඒ බලාපොරොත්තු නිසාම අපිට දුක එනවා. ඒව නැත්නම් බලාපොරොත්තු නොවන ලෝකේ අපිට දුක දෙනවා. පළවෙනි තැන තියෙන්නේ උතන. දුකට මුල් වෙන්නේ බලාපොරොත්තුසේ නොපවතින ලෝකේ ඒ බව දන්නේ නැතුව. තව තවත් කොහොම හරි බලාපොරොත්තු වෙනවා. කොහොම හරි ප්‍රතිවර්තනයක් ගන්න ඕනේ මේකට ක්‍රමයක් හොයන්නේ මන්ට ඕන හැටියට පවත් ගන්න. මෙන්න මේ නිසාම ලෝක සත්‍යය බලාපොරොත්තු ඉෂ්ට නොවෙන්නා වූ ලෝකයක බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමට යම් තාක් උත්සාහ දරනවාද හිත පිහිටවනවාද මෙන්න මේ නිසාම ලෝක සත්‍යයට තියෙන එක නැති වුණා ඒක බැයිනම් වෙන එකක් හදාගෙන බලාපොරොත්තු වෙන්න ඕන අන්න ඒ නිසා මොකද වෙන්නේ පෙර භවයේදී ඒතිවිච කයින් ඒතිවිච ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් මනින් ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා ඊට පස්සේ විඳින්න බලාපොරොත්තු වෙනවා ශස් කරන්න බලාපොරොත්තු වෙනවා ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා ජීවත් වෙන්න බැරුව කියලා ඕනේ හැටියට විද විදා ඉන්න බලාපොරොත්තු වෙනවා ඒක බැරුව කියලා ඕනේ හැටියට රැස් කරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා ඒක බැරුව කියලා මොකද උනේ ඇත්ත බලාගත්තේ නැහැ මතුවර පැතුමක් තියාගන්න මේක බැයි නම් මතු එකේ දිවා එහෙනම් පෙර භවයේදී ඇහෙන් කනින් දිවෙන් නාසයෙන් ශරීරයෙන් මනින් ලෝකේ දැනගන්න විඳින්න රැස් කරන්න කරව බලාපොරොත්තු අසාර්ථක වෙලා පණ ගිය හින්දා බෑ බෑ ඊළඟට තමයි තායි එකක් හොයා ගන්න ඕනේ කියලා බලාපොරොත්තු තිබ්බ නිසා මොකද වෙන්නේ ආයි හැරලා මේ හැරෙත් එකක් ලැබෙයි ආයි මතු ඇහැ කන දිවක් නාසය ශරීරයක් මනක් ලැබිච්ච නිසා දැන් මේ කයකුයි හිතකුයි දිය විද්‍යාමාන දැන් මේක ඉදිරියට මොකද කරන්නේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න දැනගන්න විඳින්න රැස් කරන්න ආයි බලාපොරොත්තු වෙනවා දැන් මේකෙත් බෑ බලාපොරොත්තු ඉෂ්ට වෙයි ඇත්ත දැනගන්න කැමති නැහැ එහෙම බෑ ඊළඟකේදීවත් බලාපොරොත්තු හදා ගන්න කියලා මතු වත්තයකට හේතු තියාගෙන ඉන්නේ නේද මතු බලාපොරොත්තු අත්හැරලා නැහැ පැතුම අත්හැරලා නැහැ අන මතු කපන ඒක පැතුමේ බලාපොරොත්තුවක් තියාගෙන තවත් ඉන්නවා මේකේ මොකද මේකෙත් වෙන්නේ මේකෙත් බලාපොරොත්තු ඉෂ්ට වෙමි මැරෙනවා මිසක් වෙන එකක් වෙන්නේ නැහැ දැනගන්න බලාපොරොත්තු වෙන හිටිය දැනගිට ඉවර කරන්නත් බෑ දැනගත්ත දෙයක් ඇත්තියි විඳින්න බලාපොරොත්තු වෙලා හිටන් විඳීම පස්සේ ගියා සීමාව කුණින් නැහැ විඳීම අහුුනෙත් නැහැ ඒකත් ගෙවිලා ගියා එහෙනම් විඳින්නත් ආයි මතුවෙනවත් එකක් අල්ලගෙන විඳින්න ගියා බලාපොරොත්තු වෙනවා රැස් කරන බලාපොරොත්තු වෙන රැස් කරන හැදුව හැදුව එකක්වත් අත්හැරලා ගියා අල්ලගන්න බැරි වුණා රැස් කිරීම සම්බන්ධ කරගෙන සම්පූර්ණ කරන්න බැරි වුණා එකකට අයිති වුණේ නැහැ එහෙනම් බතුකර රැස් කරගන්න ඕනේ කියලා අදහසක් ගත්තා එහෙනම් මතුවර දැනගණ්ඩායි විඳින්ඩායි රැස් කරණ්ඩායි මතු තායහැරයක් ඇහැක් ඕනේ කනක් ඕනේ නාසයක් ඕනේ දිවක් ඕනේ කයක් ඕනේ මනක් ඕනේ රූප ඕනේ සද්ද ඕනේ ගන්ධ ඕනේ රස ඕනේ පොට්ටබ්බ ඕනේ ධර්ම ඕනේ කියලා ඔය ඇස කන දිව නාසය ශරීරය මන රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේවා පිළිබඳව තිබෙන්නා වූ බලාපොරොත්තු අත්හරින්න නැතුව ඒවා ආයස්ථාන හේවත් එකතු කරගන්න ස්ථාන හැටි තව තවත් පවත්වන්න ඕනේ කියන බලාපොරොත්තු සලායතනය බලාපොරොත්තු උනා ඇස කන දිව නාසය ශරීරය කියන මෙitik බලාපොරොත්තු වුණා. බලාපොරොත්තු අත්හැරපු නැති නිසා මොකද වෙන්නේ? ආයි ශක්තියක් ගොඩ නැගුණා. ගොඩ නැගෙන ශක්තිය මතු බලාපොරොත්තු වල ඇහැ කන දිවක් නාසය ශරීරයක් මනක් ඇති කරන්නයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් සසර ගමනේ සාරායි කියන දෘෂ්ටිය නිසා බලාපොරොත්තු වෙනවා. ඒ දෘෂ්ටිය තියෙන සාකල් බලාපොරොත්තු අතරි බලාපොරොත්තු අත් නොහැර නිසා හැම මොහොතක් පාසාම ඔහු ශක්තියක් මතු කර. මේ මතු කරගත ශක්තිය මතු කරලා ඉවරයි දැන්. ඔක කවදා හරි අපි ගෙවා දාන පැත්තේ වැඩ නොකළොත් එහෙම. මතු කරපු ශක්තිය ක්‍රියාත්මක වෙනවා අපි දැනගෙන හිටියත් ඒක නෑ අපිට නිින්ද ගිහින් දෙද්දි මලත් ඇහැර ලයින් දෙද්දි මලත් අවසීයෙන් ඉඳගෙන මලත් ඇති කරව බලාපොරොත්තු. ඔව්. ඔව්. ඔව් ඒක ඒක ඔව් ඔව් දැන් අපිට අන්න ඒක තමයි අපි දකින්න ඕනේ සම්මත ඇහැ මොකද්ද ලෝක සත්‍යය අර දැනෙන දේ මොකද්ද දැන් සම්මත වශයෙන් අපිට පේන ඇහැ කියලා අපි අරගත්තේ මොකද්ද මේ මස් කුලියෙ
ඇහැ නැමැති මත් කුලියකට ඇහැ කියලා හිතාගත්තා. දැන් මෙන්න මෙතන අපි හොඳට වටහා ගන්න ඕන තැන. දැන් ඇස කන කියලා තියෙන කොට අපි හිතා ඉන්නේ මේ ඉන්ද්‍රිය වශයෙන් පේන්න තියෙන ඒ ඒ පුදුලට පේන්න තියෙන කන කියලා. දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක්. දැන් පේන්න නැති පළියට ඇහැක් නැහැ කිව්වොත් පෙරේරියට යකාට නැනාර නොපෙන්න අමුසයට ඌට ඇහැකුත් නැහැ කනකුත් නැහැ නාසයකුත් නැහැ දියකුත් නැහැ කයකුත් නැහැ මනකුත් නැහැ අපිට පේන්න බෑ තියෙනවා නේද ඊගොමිට බයිලු. එකක්ව පේන්න තිබුණ අනිවිෂයකින් දැන් ඇමීබාව අරන් අනිවිෂයක් එකට දාක්ෂවාරයක් හැල ලොකුන අනිවිෂයක් හදපු දාන ඌට ඇහැක් තියෙනවා වෙනේ කනක් තියෙනවා නාසයක් තියෙනවා දිවක් තියෙනවා කයක් තියෙනවා වෙනේ අනිවිෂයේ දියුණු නැති නිසා අපි කියනවා ඒක ශෛලියයි තියෙන්නේ ඇමීබාවයි ඌ ඔක්කොම කරන්නේ ඒක ශෛලිය. ඌට ඇහැකුත් වෙනම නැහැ කනකුත් වෙනම නැහැ කියලා අපේ සම්මතය තුලින් අපි ඊගොමිට බයිලු. නමුත් අද ඒ පරික්ෂණයේ තාක්ෂණයේ දිනු කළා ඥාන තාක්ෂණයට ගන් දිනු කළාට පස්සේ දැන් කියන එක ශෛලිය ඇතුලේ තියෙන ඥාන තුල මේක තියෙනවා. උරත ආලෝකයක් වුම අඳුර කළාය. ආලෝකයට කැමති. එන ආලෝකයයි අඳුරයි දෙකේ උඩු වෙනසක් දැනගත්තේ නැත්නම් ඌ කොහොමද ආලෝකය අතර අඳුරට යන්නේ? දැන් අපි දැකේ නැහැ ක්‍රමෙ. ඌගේ ඇහි හැටි දැක්කේ. මේ ආත්ම භාව කියන එක අති හියුම් දෙයක්. ආත්මභාවයන්ගේ සියුම්තාවයේ කොච්චරද කියනවනම් ලෝක සත්‍යයට දකින්න පුළුවන් සර්වඥ ගෝචරය. සමහර ආත්මභාව. සමහර ආත්මභාව මහ දිවස් ඇති ශ්‍රාවකයන්ගේ දිවසට ගෝචරත්. ඒබඳු සියුම් ආත්මභාවතිය සත්වෙයි. දැන් අර ගිජ්ජකූඩ පර්වතයේ පාමුල සැරිසරන්නා වූ වික්ෂු වික්ෂුණි සාමණේර සාමණේරි ශික්ෂාමාන ආදිවාසී මහා පිරිසක්. අඬ අඬ ගිනිගත සිවුරු අරගෙන ගිනිගත පාත්‍ර අරගෙන ගිනිජල් ජාලාවන්ගෙන් දැවි දැවි මහා වේදනාවෙන් කෑකෝ ගහමින් සැරිසරන කොටසක් දැක්ක මුගලන් හාමු. දැකලා හිටන් මේ උන්වහන්සේට හිනාවක් පහළ මෙබඳු දුක්ඛිත තත්වයකින් නේද විදුනේ කියේ. මේ අවස්ථාවේදී අනිත් භික්ෂුන් වහන්සේ රහනවා. ඇයි ස්වාමීනි කොහොමද දැකලා දිනා පාලක? එවැත්නි මොනවද දැකලා දිනාව? මට පේනවා මෙන්න මෙහෙම ප්‍රේතරයලා. තවත් දිවැත් තියෙන ඕව තරම් භික්ෂු උන්වහන්සේලා හිටියා. උන්වහන්සේලා බලන උන්වහන්සේලාට පේන. අපිට පේන්නේ නෑ. මේක අහන්නක බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගෙන් ඔය කාරණේ අහන්න කිව්වා. මහන්නි ඔය ප්‍රේතරයල මම දැක්කේ එදා බොහොමඩ බුදු වෙන වෙලාවේ. චතුර්මපාත් ඥානෙන් ලෝබල් නෙලාවේ දේ ප්‍රේතරයල මම දැක්කා. සාමිනේ මෙච්චර කල් කිව්වේ නැති. සාක්ෂියක් නැති නිසා. දැන් ඔබලා අතරින් මේ සාක්ෂියක් තියෙනනේ උඹලගේ සාක්ෂිය. ඒ නිසා මම ඔබ කියන්නේ. ඔකම දැකලා ඉවරම් ගක් කරා. කියුවර තේරුම් ගන්න ඔයගලන්ට විදිහක් නැහැ මේක අලුතරමේ සාක්ෂියක් වත්. ඒ නිසා සාක්ෂියක් ආවෙන්ද තමයි මම ඔය කියන්නේ. ආත්ම භාව අතිසිල්. එක එක ආකාරයි. මෙන්න මෙබඳු ස්වභාවයක් ඇති ආත්ම භාවයන්ගේ මේ ඇසකන දිවනාසී ශාරීරියේ ස්වභාවය. ලෝක සත්‍යයරි මේ මස්ලිය හැකි. එන්න මේ තියෙන මිනිස් පංචේන්ද්‍රිය ගෝචර ඉන්ද්‍රියකින් දකින වට්ටමින් එහාට අප්‍රමාණයක් තියෙනවා අපිට දකින්න බැරි ආත්ම භාව. ඒවා සියුම්තාවය අන්නේ වත්. දැන් ඉදිකට තුලත් තරම් ප්‍රමාණයක. 10000 දේවතාව වැඩිලා එක ළඟට ලා එකට එක ගැටෙන්නේ නැතුව බණ ඇහුවා කියලා තියෙන අපේ මේ දහමේ උත්තර තියෙනවා මංගල ධර්මදේශනා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරන වෙලාව. දැන් ඇමීබාව කී දෙනෙකුට ඉන්න පුළුවන්ද උදේ? ඉදිකට තුලකට තරම් ප්‍රමාණයකට දේවතාව 10000ක් සූක්ෂම ශරීරම ආවාගෙන හිටියා කියලා පෙන්නනවා. එහෙනම් බලමු ඇමීබාවට ලා කොච්චර මුදි ශරීරද? කන්දියාගෙන හිටිය ධර්මාභෝධයක් ලැබු. එහෙනම් ආත්ම භාවයන්ගේ සියුම්තාවය අපිට තේරුම් ගන්න බෑ මේ ලෝක සත්ව විදි අචින්ත්‍ය කී යෝගයි. ලෝක සත්‍යයට පේන්නේ නෑ මෙතන. මෙතන අති සියුම් තැන. මෙන්න මේ නිසා තමයි මේ සත්‍යයර අපිට පේන ඇහැ නෙමෙයි මේ කියන්නේ. ඒක ප්‍රසාද රූප වලටයි. චක්කු ප්‍රසාද රූපේ. සොත් ඔය දැන් කන් නෑ කියලා අපි කියනවා. ඒකත් ඒකයි තී. දැන් අපි කන කියලා හිතාගෙන අපි මේ ලෝක සම්පතියෙන් ගත කන විතරයි කන කියලා අපි හිතාගන්න. දැන් මේ යම් කිසි සත්වෙින්ද নানা ආකාරයෙන් පිහිටනවා. ඒක පිහිටන්නේ අපිට මේ පේන්නේ අපි දැක සම්මතිය පරිදි අපි දැකීමේ ඇහැට පේන මස් ඇහැට පේන සම්මතියෙන් බහුව නිගම විතර අපිට තියෙන්නේ. ඔව් ඒක තමයි. දැන් එයා ඒ කියන්නේ එයා කණින් ගන්න වින්දනේ හිතෙන් ගන්නවා. තව පැත්තකින්. කන් ඇහෙන්නේ නැහැ.
යම් කාලයක කන් ඇහුණා. දැන් යා කන් ඇහිමින් ගත්තේ වින්දිනේ නිසා යා බලාපොරොත්තු වෙනවා අනේ මං ඉස්සර වගේ අහන්න ඇත්නම්. ඒ අදහස අයින් වෙලා නැහැ. මට ඉස්සර වගේ බලන්න ඇත්නම්. දැන් පේන්නේ. අනේ ඉස්සර වගේ කතා කරන්න ඇත්නම්. ඒ මහා අසහනයකින් ඉන්නේ බලාපොරොත්තු වෙන. බලාපොරොත්තු ඇස් පේන්නේ නැති වුණාට පස්සේ ඇස් පේන්නේ කියලාට වැඩිය බලාපොරොත්තු තව අධික වෙලා ඉන්නේ ඇස් පේන්නේ නැති එක. හැමිලිම් හොදිසිය කියන්නේ. මේ හොදිසි කිරීම කියන්නේ ලෝකයේ පිළිබඳ බලාපොරොත්තු. මේ බලාපොරොත්තුවක් ඇති වෙන්නේ මේ බලාපොරොත්තු ස්පර්ශ කරන්ද. ඊ ආකාරයෙන් ඊකට අවශ්‍ය කරන උපකරණී සකස් වෙනවා নানা ආකාරයේ. යම් මේ ලෝකයේ ලෝකයේ මොනවද අපි අසුරු කරන්නේ? ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, පඨවි ධාතුව, ආකාශ ධාතුව, විඥාන ධාතුව කියන. මෙන්න මේ ධාතු හයක් තමයි මේ අපි රූප ලෝකයා සත්‍යය වශයෙන් මේ රූප වශයෙන් මේ ලෝකේ අසුරු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ওই ධාතු හය ස්පර්ශ කරලා ආස්වාදය ගන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ ධාතු හයක් ස්පර්ශ කරලා ආස්වාදය ගන්න තියෙන බලාපොරොත්තුව නිසා ওই ධාතු හයම එකම ඉන්ද්‍රියකින් ස්පර්ශ කරන ක්‍රමයක්. ওই ධාතු හය ස්පර්ශ දෙන්නේ හය ආකාරයේ. මෙන්න මේ නිසා සත්‍යයේ ඉන්ද්‍රිය හයක් පිහිටන්න හේතු. අසකන නාසය දිවකය මන කියේ. ඔය හයක් පිහිටන්න හේතුව ওই ධාතු හයේ ස්පර්ශය හය ආකාරයෙන් ලබන්නේ. එකකින් ලබන්න බැහැ. හය ආකාර නිසා හය ආකාර ඉන්ද්‍රියක් ඕන. අන්න ඒකට අනුකූල හැදුන ඉන්ද්‍රිය හය තමයි අපි කිව්වේ අසකන දිව නාසය ශාරීරිය මන කියේ. එතන මෙන්න මේ කියන්නා වූ ධාතු හයක ස්පර්ශය ලබා ගන්න. බලාපොරොත්තුන අපි කියන ලෝක ස්පර්ශය කියන්නේ ඕක. ඉතින් මේ ස්පර්ශය ලබා ගැනීමේදී යම් යම් පුද්ගලයන්ට සමහර අවස්ථාවල යම් කිසි කෙනෙකුට කරපු අවැද අසාධාරණ නිසා විපාක වශයෙන් දුක් විඳ විඳ ඉඳ ඒක අස ඒක ලබන්න බැරි වෙයි. ඔහුගේ බලාපොරොත්තුනත් ඒක පිළිထන්න නැතු වෙනවා. පිළිထන්න නැතු වෙනවා කියන්නේ ඒ පිළිထීමේ ස්වභාවය නැතුණා නෙමෙයි. ඒ පිළිထීමට ඔහුට පහරක් වැදුනා. හේ වුණා ඒ පිළිထීම. ඒසාව දුක් විඳින්න වෙනවා. ඒදී අලුපාඩුව නිසා. නැවත අනන්ත අප්‍රමාණ ආපු සසර ගමනේදී යන්නේ වෙච්ච අලුපාඩුව නිසා දුක් විඳිනවා මිසක් යඩුවක් තියෙනවා නෑ. ඔහුට ඒක එපා වෙලා නෑ. ඔහු බලාපොරොත්තු තියා ඉන්නවා ස්පර්ශ කරන්න. ඔහුගේ පාප කර්මයේ ගෙවලා ඉවරෙච්ච දවසක තමයි ආයතරයක් උර විවෘත වෙන්නේ ඔහුගේ ඉන්ද්‍රිය. ඒතර තමයි ආයතරයක් විද්‍යාමානලා ඒක ඔහුට ආයතරයක් අන්ධයව ජාත්‍ය අන්ධයන් ඊළඟ භවයක ඇහැක් ලැබෙන්නේ ඒකයි. ඔහු දෙය දනුවම ලැබෙලා තියෙනවා. ආසාවත් ඇල අතරියම නෙමෙයි යීතියි. ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ආසාවන් නිසාරත්ය දැකලා අතරිය කියන පස්සේ ඒ දෙය අතින සම්බන්ධය දුර වෙලා ඒක නැති වෙනවා. ඒක අසහනයක් නෑ මොකද? එපා වෙච්ච දෙයක් නැති වුණා නම් මොකක්ද තියෙන ප්‍රශ්න? ඕන වෙච්ච දෙයක් නැති වුණා නේද අපා අමාරුව තියෙනවා. බලන්න ඕනේ. ඕන එකම තියෙන්නේ. මට බලන්න ඕනේ නෑ. ඒරත් නෑ. ඒරත් මොකද තියෙන ප්‍රශ්න? එපාදී නැත්නම් එයාට කිසි ප්‍රශ්නයක් එහෙනම් මේ ලෝකේ අහන්න ඕනේ බලන්න ඕනේ ගඳ සුවඳ දැනගන්න ඕනේ රස විඳින් රස දැනගන්න ඕනේ ස්පර්ශ දැනගන්න ඕනේ මනසට අර උන් ධර්මතාවය දැනගන්න ඕනේ වටහා ගන්න ඕනේ ඔය කියන්නේ දැනගැනීමේ බලාපොරොත්තුෙන් පිළිලා තමයි මේ ලෝක සත්‍යය සැරිසරන්නේ දැනගන්න නම් ස්පර්ශ කරන්න ඕනේ ස්පර්ශ කරන්න නම් අවශ්‍ය ඉන්ද්‍රියක් තියෙනවා ඒ නිසා ඉන්ද්‍රිය බලාපොරොත්තු වෙන පළවෙනි බලාපොරොත්තු දැනගන්න බලාපොරොත්තු මොකද දැනගන්නේ ඒකේ සැප හෝ දුක් හෝ ඒ අතුලින් ප්‍රියයි මනාපයි කියන යමක් ඇත්නම් ඒක වින්දනය කරා ඒකට ඇලුම් කරා විඳීමේ බලාපොරොත්තු විඳීම සැප විඳීමේ බලාපොරොත්තු එක අල්ල ගත්තාම ඒකට උරුම අනිත් පැත්තක් දෙනවා ඒක වරක් ගන්න බැහැ සැප විඳින බලාපොරොත්තුෙන් වින්දනය කළගුණාම ඒ වටායේදී දුක් විඳීමට හෝ නිකම්ම ගෝචරයි අන් ආස්වාදයට කාදීන වෙන හැටි ආදීනව දහසක් වෙනවා ඒක ආස්වාදේ ආස්වාද එකක් බලාපොරොත්තු වෙනකොට ගන්න වෙන්නේ ආදීනව වලත් එක්ක අපි කවක මැටි අපි ගන්නවා මල් පෝච්චයක් මල් වාස් එකක් ඇතුල හලුයි පිටින් උපමට්ටම් කරලා හලු ඇතුල මට එපා පිට උපමට්ටම් විතරක් මට ඕන කියලා ගන්න පුළුවන් එහෙම ගන්න බෑ මල් වාස් එකම ගන්න ඕනේ ගන්න බෑ බලගුණාම ඇතුල තිබෙන හලු ගතිය අර පිට ඔබේ ගන්න ගිහිල්ලා ඇතුල හලු ගතියත් එක්ක ගන්න වෙනවා ඒක අතල් අර විතරක් ගන්න බෑ දැන් යම්කිසි බුද්ධලේක අභිතමකෝ යම්කිසි කෙනෙක් විවාහය කරගන්න. ඔයලා ඔයලා බලලා ඇහැට කන්ට පේන කෙනෙක් පිරිමියෙක් නම් පිරිමියෙක් වනේ ඉස්ත්‍රියක් එහෙම පස අපරුණා. පිරිමියා ඉස්ත්‍රිය බලාපොරොත්තු වෙනවා ඒ වගේ කෙනෙක්. දැන් ඔහොම කළා ගන්න බලාපොරොත්තු වෙනවා.
දැන් මේ ගන්නකොට ලස්සන එකක් හොයි. ලස්සන එකෙක් හොයි. දැන් හොයලා හොයලා ඉවරයි නම් කොහොම හරි ඉතින් එයාට හිතරල් වෙන ලක්ෂණ කෙනෙක් හිටියොත් එයාම ඕනේ කියන. ජීවිතේ දෙවෙනි කරගෙන හරි ගෑ ගහලා ඉතින් ගන්න හද. දැන් මේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ තිබුණි අර කේස්ලොම්ලිය සම් කියන මේ පිටිස පිටින්ච පහී තිබිච්ච ඔහොම තමයි කරන්නේ. අර ප්‍රිය ස්වභාවයේ තව එකක් අරකින් අහක වෙච්ච එකක්. කේස්ලොම්ම තිබුණ වෙනස, ලොම්වලම තිබුණ වෙනස, නියපොතුවලම තිබිච්ච වෙනස, දත්වලම තිබිච්ච වෙනස, හංකඩේ තිබිච්ච වෙනස. ඔය ටිකෙම උපමට්ටම් කරලා පෙන්නපු ඇතුලේ මොන කුණු වලක් තිබුණා. අර ටිකෙම උපමට්ටම් කරපු එක දැකලා තමයි අපිට ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය ඇති වෙන්නේ. එහෙනම් මේ ලෝකේ යමක යම් රූපයක ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් තිබුණා නම් විද්‍යාමාන වෙනවා නම් ඔය කුණු ගොලේම උපමට්ටම ඇරින්න. තව එකක් දෙයක්. දැන් මේකෙම අපිට පේනවා එක දෙයක්. උපමට්ටම නිසා අපි අරන් ආවේ අර කුණු ගොඩම නේද? දෙදිස් කුණු කොටා තියෙන ඉතින් උස්සගෙන ආවේ. ලස්සනකකින් දිරිසුණු කොටාසෙන් අහකලා මෙන්න ලස්සන ටිකල් වෙන් කරන ටිකක් එහෙම තියෙනවා. මෙන්න කෙට් ටික, මෙන්න ලොම් ටික, මෙන්න නියපොතු ටික, මෙන්න දත් ටික, මෙන්න ලස්සන කියලා කොහොම කිය වෙන් කරන ටිකක් තියෙනවා. බලකොහොම එකක්වත්. එහෙනම් සම්පූර්ණයෙන්ම තිබිලා තියෙන්නේ. ආදීනවයක් නේද මේ ඒකෙම කරපු මායාව නේද ආස්වාද හැටි අපි මත් කළේ. එතන බැන්නේ. මෙන්න ලෝක සත්‍යය මේ ලෝකෙට බැඳෙන්නේ. අපි අර ඔක්කොම කුණු කොට කැමති නැහැ. උපමට්ටමට කැමති. හැබැයි උපමට්ටම තිබුණේ අර කුණු ගොඩිය. ඒ නිසා කුණු ගොඩ උපමට්ටම නිසා කුණු ගොඩට කැමති. ඒකත් හැඩේ කරන්නේ තේ ටිකමනේ. හැඩකලේ වෙන මොකක්ද? කේස් ටිකමයි රවුම් කර කර කැරලි ගහලා ඉතින් දකුණුට කරගිලා අර පැත්තට කරගිලා බොඳු ගහිලා තිබුණේ කේස් අර කේස් ටිකමයි. හැඩදුන්නේ තේ එකමනේ. අර ලොම් ටිකම නේද එක එක විදිහට පාට අඩු වෙලා පාට වැඩි වෙලා එක එක විදිහට මුරුදු වෙලා පිහිටි. අර නියපොත්තම නේද එක එක අතර හැඩ වෙලා රතු වෙලා එක එක විදිහට උල් වෙලා ඔය හදාගත්තේ ඔක්කොම හරි මට සිල්පිය කිව්ව ඔක්කොම නියපොත්තම නේ. අර දත් ටිකම නේද පෙළට හිටියා ඔක්කොම ඔය මුතු වැට වගේ ඔක්කොම කිව්ව අර දත් ටිකම නේ. ඒ හංකඩේම නේද අර පිම්බිලා හිටියා ඇසිගිල්ලා හිටියා ඔක්කොම එක එක විදිහට හිටියා. ඔය ටිකම නේ. දැන් අපි තමුගේ ඇතුලේ හුලම් පුරපු හුලම් බෝණික් එකක් ඉන්නවා. දැන් බෝණිකට හුලම් ගහන. හුලම් ගහලා ගත්තාට පස්සේ ලස්සනට පිළිලා ඉන්නවා. හැඩ සැලී තියෙනවා. බෝණිකගේ. බෝණික හරිලා දැන් හුලම් ඇරියට පස්සේ දැන් බලන්න රබර් කෑල්ල. එතන පිටිපිට ලක්ෂණ නැහැ නේ. ඇතුලේ හුලන් තිබිරත් ලස්සනාව නේද හැටි. දැන් පිටේ දින ඔපේම නේද මේ. මොනවා හරි ඇතුලේ පුරවලා පුරවලා යම් හැඩතලයක. ඒ පිරිච්ච ආකාරයට. පිම්බිච්ච ආකාරය තමයි අපි හැඩතලය කියන්නේ. නේ හැඩතලයටත් ලස්සනයි කියලා අපි හැවට. ඒ හැඩතලය කියලා තුයේ තියෙ ටිකම නේ. මේ මෙන්න මේ වගේ මේ ලෝකේ ප්‍රියයි මනාපයි යහපතයි කියලා අපි අරගන්නකොට. හැම වෙලෙම මෙන්න මේ මායාවක් ලෝකයා රවට්ටනවා. මෙන්න මේකම තමයි අවිද්‍යාව නිසා අපිට මේකෙන් බේරෙන්න බැරි. අපි මේකමයි මේ ලෝකේ හොයන්නේ. ඔය එකක දෙයක් අපි බැලුවේ. කයේ විතරයි. කයේ විතරක් නෙමෙයි යෝගතිය. දැන් ඇහත් කියනවා හැඩවැඩයි. ඇහට ගන්න රූපයට අපි හැඩවැඩ එකක් ලෝකෙන් ගන්නවා. ලෝකෙ තිබෙන්නේ මොනවද? ආපෝ ධාතුවයි, තේජෝ ධාතුවයි, වායෝ ධාතුවයි, පඨවි ධාතුවයි කියන ධාතු හතරෙන් එකක් ඊටාම සියුම් රූප කලාපියන්ගෙන් සකස් වෙලා ඇවිදලා වාපස් ගිනිසුලන් කියන මේ හතරින් ලෝකේ විද්‍යාමාන විද්‍යෙන් ගොඩ ගැහිච්චා තමයි හැමතැනම තියෙන්නේ. ඒ වතුර තමයි ද්‍රව්‍ය වතුර ලක්ෂණ දකි. එහෙනම් ওই හතර මහා ධාතුයේ ලක්ෂණක් නැහැ. ওই ධාතුලින් අහ කරපු ලක්ෂණකු ලෝකෙ තියෙනවා. ওই ධාතු හතරම තමයි එක එක විදිහට සංකල්පනේ වෙලා පිම්බීලා ඇකිලිලා එක එක විදිහට හැරතල අරගෙන වර්ණවත් වෙලා ওই ලක්ෂණ දේවල් කැත දේවල් ලොකම හැදි. එහෙනම් ওই ලක්ෂණ දෙයක් ගත්තා තරම් තියෙන්නේ මොකද්ද? ආපෝ තේජෝ වායෝ කටේ වන්න ගන්ධ රස වජා කියන ඔය සූක්ෂමයේ පටන් ගත්තා වූ දැනපටන්ගේ සුද්ධාස්තේ කිව්. ඒක අපිට ඇහෙට පේන්නේ. ඔය සර්වඥ ගෝචරයි. ඒ කියන්නේ මහා දිවස් ඇති ලෝතර බුදුරණන් හතරේ පමණයි ඒව දකින්න පුළුවන්. ඊටත් වඩා අති මෙහා මානසික ගත්තේ ඒව පේන්නේ නෑ. ඔය අතුලින් ඇවිදින්න ඔය ඇදී මහා භූත බවට පත් වෙලා මහා භූතයන්ට පත් වෙලා ඇවිදින්න කාණිසරේ ධාතු බවට පත් වෙලා ඒවයින් නිර්වාණය වෙච්චා තමයි අපි මේ ලස්සනයි කියලා ද්‍රව්‍ය වස්තුව කියලා අපට හිත බැඳින්නේ. එහෙනම් ඒතර ඔය ඔක්කොගේම අන්තිම මුලට බලාගෙන යනකොට මායා දර්ශන මායා ස්වභාවය ඇරින්න තවත් දෙයක් අපිට මේ විඥාන මතු කරන්නේ නැහැ. විඥානයක ඇතු වෙන්නේ මොකද්ද? බලාපොරොත්තුවක් මුල් කරගෙන. මොනවාද බලාපොරොත්තු වෙන්නේ? එක ඇහැට පේන දෙයක්, එක කනට ඇහෙන දෙයක්, එක දිවට දැනෙන දෙයක්, එක නාසයට දැනෙන දෙයක්, එක කයට දැනෙන දෙයක්, එක මනරට දැනෙන දෙයක් අපි බලාපොරොත්තු වෙනවා. මේ බලාපොරොත්තු වෙන්නේ ওই જાතිය වෙන. අන්නේ බලාපොරොත්තු වුණේ මොකද? ඒවා වටිනවයි කියන අපි බහැව නිගමනයේ. දැන් මෙන්න මේකේ නිගමනයේ වැසීමක් නිසාද? මේ මායාව මායාව බව තේරුම් ගන්න බැරි නිසා. එනිසා විඥානීය මායාකාරී රූපමා කරලා පෙන්නනවා. මායාවට හැරෙන විඥාව.
අනේ විඥානේ හැවිලීම කරන්නේ මොකද්ද? නැති දෙයක් ඇති ආකාරයෙන් උපනම් කරලා පෙන්න. ඒක ඇති දෙයක් කියන දෘෂ්ටි ආත්ම දෘෂ්ටි. ඔන්න ඒ දෘෂ්ටියට අහු වෙලා මොකද කරන්නේ? ඒක බලාපොරොත්තු වෙනවා ඒක පවතින දෙයක් හැටියට නිගමනය කරනවා. ඉතින් ඊට පස්සේ මොකද කරන්නේ? ආත්ම දෘෂ්ටිය නිසා අපි බලාපොරොත්තුවක් තියෙනවා. ඒක සාහර ධර්මයක්. අනේක කැඩෙන්න නම් එපා. බිඳෙන්න එපා. විනාශ වෙන්න එපා. ඒක හොඳට පවතින්න මට ඕන විදිහට තියෙන්න ඕන. ඉතින් ඕකට දුක කරදරයක් එන්න එපා. ඒ ආස්වාදේ යන්න එපා. ඔන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ අපි කොච්චර බලාපොරොත්තු නම් මේ ධර්මතාවය අපි කියන ගහන එකක් නෙවෙයි. මේ ලස්සන යන්න එපා කිව්වට ඒක නවතින්නේ නැහැ. ඒක හැදිලා තියෙන්නේ තේ මායාවමයි. ඒ හේතුඵල රසයෙන් ඒකත් ගෙවිල යනවා. ඒක උරුමයි. මේකට මේ දුක එන්න එපා කිව්වට හරියන්නේ ඒක උරුමද? ඒක වැළඳ ගන්න. නෑ දුක එන්න එපා ඒකට කැමති නෑ කිව්වට එනවා. ඒ පියමනා පිය මදුර ප්‍රසභාවේ ප්‍රසභාවේ යන්න එපා කිව්වට හරියන්නේ ඒක ගෙවිල යනවා. එහෙනම් ගෙවිල කැමති දේ ගෙවිල යනවා අකමැති දේ එකතු වෙනවා. මේ ලෝකේ සියලුම දේවල් වලට උරුමයි. මෙන්න මේකට කියනවා ලෝකේ ඉච්ඡසේ නැ අනිච්චයි. මේක ධර්මතාවය. ඒක එහෙමමද කියලා පරික්ෂණය කරන්න ඕන දිගින් දිගට. ඒ ඉච්ඡසේ නැත්නම් බලාපොරොත්තු ඉච්ඡත්වයේ හේවත් අපේ බලාපොරොත්තු. ඒක අපිට ඕන හැටියට පවත් ගන්න නම්. ඒක එහෙම නොවනකොට ඒ කාන්තෙන් දුක එනවා යදා අනිච්ඡන් තන් දුක්ඛ. ඒක ඉච්ඡසේ නැද්ද? ඒ හේතුවෙන් දුකමයි. ඉතින් ඕක කාටවත් වෙනස් කරන්න බෑ. ඒක සුඛ කරන්න බෑ. කැමති නැත්නම් සුඛයි කියන්න බෑ. ආගමක් මේකට අවශ්‍ය නැහැ. ආගම පිළිගන්න කෙනෙක් හෝ නොපිළිගන්න කෙනෙක් හෝ කවුරු හෝ තමන් කැමති යමක් ලැබෙන්නේ නැත්නම් දුකනේ. ඒක ධර්මතාවය. දැන් මේක වෙනස් කරන්න බෑ. මේක ආගම් නායකයෙකුටවත් ආගම් පිළිම සාස්ත්‍රවරයෙකුටවත් මොන දාර්ශනිකයෙකුටවත් මේ ධර්මතාවය වෙනස් කරන්න බෑ. වෙනස් කරපු කෙනෙක් මෙච්චර කල් නැහැ. කරන්න හේතුත් නැහැ. මෙන්න මේක ධර්මානුකූලව දකින්නකොට එහෙනම් බුදුදහම කියලා කියන්නේ මොකද්ද? බුද්ධි ගෝචර වෙන මෙන්න මේ ධර්මයටයි. දැන් මේක වරද්දාගෙන ඉන්නලා මේ බුදුන් කියන පුද්ගලයෙකුට වෙන් කරගෙන පුද්ගලයේ සම්බන්ධ වන්නා ධර්ම පාක්ෂිකත්වයක් වෙන් කරගත්තාට පස්සේ බුද්ධාගමේ කට්ටියක අපි පිළිගන්නේ නැහැ කියලා ඔයගේ කතාව වලට බහින්න පුළුවන්. බුද්ධි ගෝචර ධර්මයට කියනවා බුද්ධ ධර්ම. ඉතින් බුද්ධි ගෝචර ධර්මයේ අංගෙ බුද්ධිමතෙක් විසින් බුද්ධිවන්තයෙක් විසින් විග්‍රහ කළා. ඔබලමත් බුද්ධියක් තියෙනවා. ඔය බුද්ධි මාධ්‍ය තුලින් ගෝචර කරගන්න. ගෝචර කළා මේක ඇත්තද පුරුදු දකින්න. ඔබ දැක ගන්නද? ජන ලෝක සම්මතයි. මොන ආගමිකයෙක් වුණා කමන්නේ. හිතලා බලන්න. බලනකොට වෙනී මේක බුද්ධි ගෝචර. ඒකට වෙන එකක් කියන්න බෑ. යමක් කැමති දෙයක් නැත්නම් ඒක සැපයි කියන්න කිසිම බුද්ධි ගෝචර ධර්මයකට බෑ. එනම් අපි ක්‍රිස්තියානි කිව්වත් අපි මුස්ලිම් කිව්වත් අපි මොන විදිහ ආගමක් අදහන එකත් අපි භෞතිකවාදී කිව්වත් මොනවා කිව්වත් යමක් කැමති හේ නැත්නම් ඒක දුකද සැපද? තීරණය මොකක්ද? ආගම් පදහම මෙතන එකක්වත් අවශ්‍ය නැහැ. අන්න බුද්ධිමත් බුද්ධි ගෝචර තීරණයක් දෙන්න වෙනවා. යමක් කැමති හේ නැත්නම් කවදාවත් ඒකෙන් සැපෙන්න විදිහක් නැහැ. ඒක දුක වෙනවා. අන්න යදානිච්ඡන් තන් දුක්ඛන් කියන්නේ බුදුරජාන් වහන්සේ කටින් පිළිකරු වචනේ කියලා ගත්තら හරියන්නේ. බුද්ධි ගෝචර ධර්මය. ඒක විද්‍යාව. ඒක එහෙම නෙමෙයි කියලා පෙන්වන්න සමතේ කිසි දෙනෙක් පුළුවන් බලයක් පුළුවන් ක්‍රමයක් නැහැ. අන්න ඒකයි කිව්වේ යදානිච්ඡන් තන් දුක්ඛන්. එතන යමක් කැමති නැද්ද? ඒ නිසාම දුක වෙන බව හොඳට පැහැදිලිව පේනවාද? ඒ බඳු වැඩ පිළිලක් තිබුණොත් අපිට නිගමනය කරන්න පුළුවන් දේක මමත්වයෙන් ගන්න සුදුසුයි. ඒක මම කියලා ගන්න සුදුසු දෙයක්. මගේ කියලා අල්ලන්න සුදුසු දෙයක්. ඒක ආත්මීය වශයෙන් නෙන හරයක් තියනා කියලා ගන්න සුදුසු දෙයක් කියලා නිගමනය කරන්න පුළුවන්. යථාර්ථයේ මෙලොව නිගමනය කරන්න බෑ. එතකොට ඒක තමයි ඇත්ත දැනගත්තා. මට කරන්න බැරි පුළුවන් වෙනම දෙයක්. ආසාව අත්හරගන්න බැරි එක පුළුවන් එක වෙන කතාවක්. ඇත්ත මොකද්ද? ලෝකේ ඇත්ත දකින්න ඕන. මෙන්න ඉස්සෙල්ලාම බැහි හේතු නිගමනය. මට ලෝකේ අත්හරගන්න බැරිද පුළුවන්ද කියන එක දෙවෙනි කතාව. මට අත්හරගන්න බැරි වුණත් පුළුවන් වුණත් ඇත්ත ඕනයි. ඔන්න ඔතෙන්ද වහින්න ඕන. දැන් හුඟ දෙනෙක් හරි බයකින් ඉන්නවා. අනිච්ච කියන වචනේ ගත්තහම අපි ඒක තේරුම් අරගන්න ඕනේ. ඉච්ඡසේ නැහැ. අනිච්චයි කියන්නේ ඒකයි. ඒ ඉච්ඡසේ නැහැ කියන එක තේරුම් ගත්තහම අපි දකින්න ඕනේ ඉච්ඡිර නැහැ කියන එක වෙන අතයක්. අද්දුවන් කියත් ඕකර කියන. අද්දුවන් ජීවිතං දුවන් මරණ. ජීවිතේ ඉච්ඡිර නැහැ මරණේ ඉච්ඡිරයි. ඒක අනිච්ච කියන්නේ ඒක අර්ථයක් අද්දුව කියන්නේ තව අර්ථයක්.
එයාගේ ජීවිතං අනියතං මරණානි අනියත කියන වචනේ කුත් තියන නියත නැහැ කියන එක. එතකොට ඉච්ඡ කියන එක දකින්න ඉච්ඡ කියන එක කියන්නේ තමයි අනිච්ඡ. එතකොට ඉච්ඡයි කියන වචනයක් තියෙනවා. එතකොට ඉච්ඡ කියන එක හරියන්නේ නිච්ඡ අනිච්ඡ කියලා කතා කරනවා. අනිච්ඡ නැත්නම් නිච්ඡ කියනවා. ඒක හරියට ගඳ සුවඳ කියලා අද හදාගත්ත පදේ වායක. දැන් සුගන්ධ කියන එකද ගඳර පෙන්නන්නේ ඒක විරුද්ධ වචනේ ගඳ. නම් දියම් වචනේ දුගඳ. ගඳ කියන්නේ පොදු වචනේ. මොන ගඳද? එක දුගඳ හෝ එක සුගඳ හෝ. අන්න ඒ වගේ තමයි ඉච්ඡ කියන එකට ගන්නවා නිච්ඡ හෝ අනිච්ඡ හෝ කියන වචන දෙක. අනිච්ඡ නැත්නම් නිච්ඡයි කියලා. ඉච්ඡයි කියලා ගන්නේ නැහැ. හරි ගඳයි සුවඳයි ගත්තා වගේ එකක් එනවා එතකොට. ගඳ කියන්නේ පොදු වචනේ. ඒක හොඳ ගඳ නම් සුගඳ. නරක ගඳ නම් දුගඳ. ගඳ කියන්නේ පොදු වචනේ. ඒ වගේ ඉච්ඡ කියන වචනේ පොදු වචනේ. අනිච්ඡ සහ නිච්ඡ කියන්නේ ඒක දෙපැත්ත. ඔක වරද්ද ගත්තොත් එහෙම තේරුම් ගන්න බැරුව යනවා. ඔතන තමයි මේ ධර්මයේ තුල මේ මුලා මේ අද හිර වෙලා තියෙන තැන ඔය. ඕක දැකේ නැත්නම් අපිට ගැලවෙන්න බෑ. ඉච්ඡසේ නෑ කියන එක කැමැතිසේ නෑ කියන එක දකින්න තාකල් අපි කැමැත්තරනුව පවත්තන්න බෑ දඟලනවා. කොච්චර ඉස්තිර නෑ කිව්වත් ඉස්තිර නැති උරට කමක් නෑ කැමැසි තියෙනවා. අතර නෑ නේද? ඔව්. ඔය දැන් මිනිහා විසින් කැමැති සී නැති දේවල් මිනිහා විසින් ගොඩනගාගෙන තියෙන්නේ. කැමැති දේවල් හදාගෙන තියෙන මිනිහා ගොඩක්. දැන් සතාට කැමැති සී පාත් දැන් ලස්සන ගියා කැමැති මිනිහා. සතා ගියා කැමැති වෙන්නේ නැහැ. ඒක සතාට දැන් අපිට දකින්නවා. කැමැති සී පවතින නැති දේවල් වලින් ඇයි සතාට එහෙම වුනේ? ඇයි මේ ලෝකේ තියෙන කැමැති දේවල් මොනවද කැමැති? මදුර ස්වභාවයෙන් යුත් දේවල් වල ලෝකයා කැමැති වෙනවා නේද? එතකොට ඇයි මේ සත්තුන්ට ඒක නැත්තේ? උන්ට කැමැත්තක් නැත්නම් දුක අඩු වෙන කියලා විතර ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඇයි මිනිසුන්ට මේ දුක වැඩි වෙන්න ඕනේ? ඔව් කැමැති වැඩි වෙන්න. දැන් මෙන්න මේ විලාසය තියෙන මෙහෙම දෙයක්. ලෝකේ ප්‍රිය ස්වභාවයක්, මధుර ස්වභාවයක් තියෙන මේක තමයි මේ පැවැත්ම තුළ තියෙන පින්පව් දෙකෙන් සිද්ධ වෙන්නේ. මේ ප්‍රිය ස්වභාවය කියන එක මතුවලා එනවා මායාවක් වශයෙන් తాවකාලිකව. හැබැයි කොච්චර తాවකාලිකව මතුනත් කැමැතිසේ නැති එක තමයි මතුවේ. හැබැයි తాවකාලික රැවටීමක් වශයෙන් තමයි මේ පින්පව් දෙකේ සසර ගමන තියෙන්නේ. හොඳේව හම්බෙනවා කියලා හිත වැඳ ගන්න එකයි. ඒව නැහැ කියලා දුක් වෙන පැත්තේ අනිත්‍ය අරමුණු කියන එකයි, ඊටපිය අනිත්‍ය අප්‍රිය කියන අරමුණු වලින් ලෝකේ මතුවෙන හැටි. මේ පැවැත්මේම තියෙන කොටස් දෙකක්. ওই දෙක පස්සේ තමයි මේ ලෝක සත්‍ය දැරිසලාගෙන යන්නේ. ඒක තමයි ලෝකේ සුගති දුගති කියන්නේ. ලෝකේ සුගතියයි කියන දුගතියයි කියන දෙකේම යථාර්ථය දකිනකොට ආර්ය ධර්මයේ තුලින් දකිනවා හරි යථාර්ථය තුලින් දකිනවා මේ සුගති දුගති කියන දෙකම කැමැති සිය නැති ධර්මතාවයේ කොටස් දෙකක්. ආ යම් පිට්ඨං න ලබති සම්පි දුක්ඛ. දැන් මෙන්න මේ කොටස් දෙක දකිනකොට අන් ගැඹුරු නොවන ඇති කෙනා මේ පින්ගෙන් ලබන එකේ වැඩකුත් නැහැ, පවෙන් ලබන එකේ වැඩකුත් නැහැ, මේ දෙකම අනිත්‍ය කොටසයි. එනවා ඔය කොච්චර අපි සැනසුමක් කියලා කිව්වත් ඔහුගේ දුක පිළිලා තියෙනවා. අනේ විමර්ශනයේ කියලා දකිනවා හොඳේ කී තියෙන දුක. දැන් දකින්නට අපි බලන්න ඕනේ. දැන් අපි හිතනවා හොඳේ කී තියෙන දුක අපි නිගමනය කරගන්න. නරක එකයි හොඳ එකයි දෙකෙන් කොහොමද අපිට දුක් දෙන්නේ? දැන් හොඳ එක කායික දුක් මේ කායික සුඛස්කන්ධය බලාපොරොත්තු වෙන හොඳ එක කියලා ගත්තහම මානසික දුක දහස්කාරයක් වැඩි කරලා තියෙන්නේ. ඒ කායික සුඛාස්වාදී ලබන්න ගන්න හොඳේ. දැන් අපි කිව්වේ එකයි. දැන් අපි හිතමු ඕන දෙයක් සල්ලි තියනවා, සල්ලි දීලා ගන්න පුළුවන්, අර ගන්න පුළුවන්, මං කැමති දේ ගන්න පුළුවන්, සල්ලි පර්ස් එකක් තියාගෙන අපි යනවා වැසිකිලි යන්න. ගියාම කැලෑවකට යන්න තියෙනවා. අපි හිතමු කැලේට ගියේ තමයි කොහේ අනුරාධපුර යන ගමන කියමු. අතල මන අතල කැලේට ගියා. මේක පිටේ ගහයන් තියෙනවා. මේක ඉඳ ගන්න ගියාම මේක නියයන හිඳා මේක පැත්තකින් තියපා තියලේ වෙලා හිටන් තමයි මල පහ කරලා ඔක්කොම කරලා නැගිටලා යන්න ගියා. ප්‍රොසෙස් එක එතන බැරි වුණා. දෙක දෙකක් තියෙනවා අපේ සතුටු පිට දෙකක්. එකක් තමයි අපේ වැඩේ තිබිච්ච මල කොට. එකක් මල පහ කරලා ඒ ගලවාවි. අනික තමයි අපි ළඟ තිබිච්ච සල්ලි පර්ස් එක. අපි හොඳයි කිව්වේ. ඒක තමයි ගල උඩ තිබ්බ. මගක් එනකොට බස් එකේ ඉන්න මතක් වුණා. ඒක සල්ලි පර්ස් එක ගල උඩ. දැන් ඉතින් හොදෙන්ති. අපි ප්‍රියමනාප කරපු එකක් දැන් පැත්තක තියෙනවා. අපි ප්‍රියමනාප නැතුව වැඩක් නැහැ කියලා අහකර දාපු අසුචි පිටත් පැත්තක තියෙනවා. දැන් මේක කොහෙද මානසික දුක දෙන්නේ? අසූචි ටිකක් එද එකක් දෙනවා.
දරුවන් ලැබෙන්න ඉන්න මව්වරුන්ට ඒ එයා මොහන වෛද්‍යවරේ එයා දෙනවා යම් කිසි සංඥාවක් මම ඔබේ දකුණු මේ දකුණු අතේ මාපටැඟිල්ල අල්ලපුවා ඔබට මම දෙනවා නිර්වින්දන ශක්තිය ඔබ දරු ප්‍රසූතියේ කිසිම අමාරුවක් නැහැ දැන් එහෙම කියලා යම් කිසි ආකාරයෙන් මනසට දෙනවා යම් කිසි අදහසක් වං ඇඟිල්ල අල්ලුවොත් ඔබට වේදනාවක් දැනේ දැන් මේ අතර පරීක්ෂණයකින් දරුවෝ ලැබෙන්න දෙනවා කිසිම අමාරුවක් නැහැ එදිරි ඉතරා ඉස්ත්‍රියට ඕනකම දෙන මේ අමාරුව දැනගන්න. එයා කිව්වා අර වෛද්‍යරට මට මේ වේදනාව කියන එක එහෙමක තියෙනවද කියලා දැනගන්න මට පොඩ්ඩක් ඒකට මග පෙන්නලා දෙන්න. එහෙනම් මම ඔබේ වම් ඇඟිල්ල අල්ලනවා. අල්ලගහන තැන. වම් ඇඟිල්ල අල්ලන මලාන දිහා කෑ ගන්න වෙනකන් කසල ඉක්මන් කරලා කතර කරලා වේදනාව. දැන් කායික වේදනාවක් නෙවෙයි දරුවා හම්බිනොට දැයි. කායික වශයෙන් වේදනාවක් නෙමෙයි දැවුනේ මානසික වශයෙන්. එතකොට වම් ඇඟි දකුණු ඇඟිල්ල අල්ලගුවාම ඔබට වේදනාව දැනෙන්නේ නැහැ කියලා මනසට කැරුවා එක්තරා අදහසක් අර වෛද්‍යවරයා. ඊ අදහසේ ඉන්නේ දැක්කල් මෙයාට කායික ක්‍රියාවලිය සිද්ධ වෙනවා මානසික වේදනාව දැනෙන. එහෙනම් කායික දුක මනසට දැනෙන්නේ නැතුව ගියා. දැන් එහෙනම් මේ කායික දුක විඳලා තින්නේ කායද මනසද? කායික දුක දිනලා තින්නේ මනසෙ. මේ මනසේම ක්‍රියාකාරීත්වයක් තමයි මේ කායික දුක අපි ගොඩනගා ගන්න. මේකට හේතුවක් මනස විසින්ම ගොඩනගාගත්ත ඉතරා කතාවක් තියෙනවා. යම් කිසි අමාරුවක් එනකොට අපි දැනගන්න ඕනේ ඒක අපිට කරදරයක්ද කියලා. ඒ නිසා අපි මොකද කරන්නේ හැම වෙලෙම අපි අවධානය යොමු කරලා තියෙනවා එහෙම එකක් එනවනම් අපිට දැනගත්තාම අයින් වෙන්නේ. දැන් මේක අපේ මනසෙම අපේ ආරක්ෂාවට අපි විසින්ම ගොඩනගාගත්ත මානසිකත්වයක්. යම් තැනක යම් කැක්කුමක් වේදනාවක් එනකොට එතන ආපදාවක් වෙනවා. හැබැයි ආපදා පෙන්නන කැක්කුම වේදනාව ආවෙ නැත්නම් ඒක පුපුරල යනකම් හරි විනාශය යනකම් අපි දන්නේ නැහැ. එකලා ළමයි කියලා තියෙන ඒ ළමයට මේ ස්පර්ශය දැනින්නේ නැහැ. ඒ ළමයාගේ ඇඟේ හැමතැනම පිච්චුණු කැළල්. මොකද ඒ ළමයාට දැනෙන්නේ නැතුව ගිහලා ඒ ළමයා මේ නොයෙක් දිහාට පිච්චෙනකොට ඇදලා ගන්න අතහර ගන්න සංඥා ඉන්නේ. පිච්චෙනකම් දන්නේ නැහැ. පස්සේ බලලා තුවාල වෙලා. මොකක්ද කරන්නේ පිච්චියා. දැන් මේ ළමයාට ඒකෙන් ලොකු ආපදාවක්. මොකද තමාගේ ශරීරය රැකගන්න කිවිද කමී ළමයා ළඟනේ. පිච්චෙනකොට ක්ෂණයකින් දැනෙන්න පටන් ගන්නවා කියලා කල්දාලා ඇදලා ගන්න. එයා පිටීමේ ආරසාවෙ. දැන් මෙන්න මේබඳු ක්‍රම රටාවක් තියෙනවා. එහෙම මේ කැක්කුම කියන එකත් වේදනාව කියන එකේ මේබඳු ක්‍රමයක් තියෙනවා අපි විසින්ම ගොඩනගාගත මානසිකත්වයක්. මේක අපේම ආරක්ෂාවට අපිම ගොඩනගාගත්ත දෙයක්. දැන් මේ කායික කැක්කුම වේදනාව කියන එක එක්තරා අවස්ථාවකට විතරයි අපිට බලපාන්නේ. අපි ගොඩනගාගෙන තියෙන්නේ ඒදී බේරගන්න බැරි තත්ත්වෙට එකක් නම්. මේ අවස්ථාවේදී අපි එදින සී වික්මේ හී මුර්චා වෙනවා නැත්නම් ඒක දිනිවි විඳින වෙනවා. ඒලා අපිට දැනෙන්නේ. දැන් ඉතලා බලන්න එක කායික ආරක්ෂාවක් තියෙන දෙයක් කියන්නේ. ආරක්ෂා කරන්න බැරි මට්ටමේ තුවාලයක් ආවොත් අපිට දැනෙනවා. කවුරු හරි යම් වෙලාවක මේ මේ බැලි පිටින් කපලා යනවා. පස්සේ තමයි ලී ගන්න කොටයි දැනෙන්නේ කපලා තියෙනවා. අපි නිදිකුඹ කට්ටක් ඇහැ. ඌයි කිය. දැන් නිදිකුඹ කට්ටේ එහෙම එකක් වෙන්නේ නැහැ. මොකද ලී අන්තක් කට්ටක් ඇහැ. අපිට බොහොම වේදනාවත් ඒ එන පිහියකින් කවුරුහරි බයිට කෑ ගැහුවොත් මිසක් නැත්නම් එයා කෑ ගන්න ඉදිරිය නෑ. දැන් මෙහෙම ක්‍රමයක් තියෙනවා. මේ වින්දනයේ කියන නිර්වින්දන කියන එකේ තියෙන ඔන්න ඔය ස්වභාවය. දැන් උදේ පැහැදිලි කරනවා. දැන් ඔය බෝම්බෝලින් අර මේ ගිහිලා කකුල් කැඩලා ගියාට පස්සේ
උද්වේගීටින් තව ඉදිරියට යන්න නම් ඉදිරියට යන්න බලනවා කැරිජ කකුල දිහා බලනකොට ඒ කැරිජ කකුලින් එහෙම යන්න දෙන්න පුළුවන් එකක් නෙවෙයි දැන් කවුරු කැලි කැලි ඇර පුපුරලා ඒත් මිනිහා බලගාගෙන හරි ඉස්සරහට යන දැන් යාට සිදීම ආවේ හැබැයි ඔය කකුලෙම නිදුකම කරසකයි අර ඇට කැඩුනේ නැහැ ඉතරේ කකුලේ නේ ඒතොර හිදේ බල වෙනසක් එන්නේ නැති කියලා එනම් මේ තුවාලේ ලොකු වෙච්ච සරමට ලොකු වෙච්ච කැරිජ සරමටද මේ සිදේ මේ ශාරීරියේ පෝෂණය කරගන්න ශාරීරියේ සකවරණ කර ගැනීමට අපි ඉති මානසිකත්වයෙන් යොදාගෙන තියෙන උපක්‍රමයක් නිසා ඒ අවස්ථාව ඉක්ම ගිය එකක් නෙවෙයි අපිට දැනෙන්නේ. ඒ අවස්ථාව රැක ගැනීමට අවස්ථාව තියෙන මත මේක අනුසුළු හැඟවීමක් තමයි. ඔය හිදීමෙන් අපිට දැනෙන්නේ. ඔය හිදීම වෙනයි. ලෝකයාගේ බලාපොරොත්තු කියන එක සංකීර්ණ දෘෂ්ටියක් මත තියෙන එකක්. ලෝකේ ප්‍රියමනාපයෙන් බලාපොරොත්තු වෙන්නේ. යම් කී බුද්ධිලේ දේ නිසා තමයි සම්මෝදතර සමාධියලා ඉන්නකොට ඇඟේ වේදනාව දැනෙන්නේ. මොකද යායි බලාපොරොත්තු වෙන්නේ ඒක ඉක්මවා ගිය වෙන පැත්තකට ගියා. අනාර මොහනීට පත් කළාට පස්සේ දැනුන්නේ නැත්තේ දන්නේ හේතුව. එයාට අදහස ගත්තාම එයා බලාපොරොත්තු වෙනස් කරගත්තා. යම් කෙනෙකුට ඒ හිතෙනවා කියන එකේ බලාපොරොත්තු වෙන හිත අයින් කරන්න පුළුවන් නම් ඒක තීමේ ඉන්නේ. ඒකට ක්‍රම දෙකක් තියෙනවා. එකක් ස්වභාවික අපි හදාගත්ත ක්‍රමේ තියෙන ක්‍රම පරිවර්තනයි. අනික තමයි හිත දියුණු කරලා ඒකෙන් අවධානය යහ කරන්න පුළුවන් විදිහට හදාගත්ත පරිවර්තනයි. ඒක කාරණා දෙකක්. දැන් මානසිකවත් ඒකයි. දැන් මානසික කෙනෙකුට යන්තම් බැන්නොත් එහෙම උහුලා ගන්න බෑ පොළවේ හැපෙනවා මැරෙන්න හදන පිළක්කය. පිළක්කය පතුරු යන බැලලා බැලලා විනා වෙවි. ඔය වෙනස නැහැ. මනස රහිදිලා තින්නේ කොහොමද? අපි බලාපොරොත්තු වෙච්ච අපි හදාගත්ත ගොඩනගාගත්ත දෘෂ්ටියම අපිට හිදිලා මිසක් මනසට. සාර්ථකෙම ඊට උරුම සිටීමක් නෙවෙයි මේක. උරුම සිටීම ගන්නවා නම් කාටවත් අරිහතුන් වහන්සේටවත් බැනුම් අහුවාම රිදෙන්න ඕන. අනාගාමි බුද්ධලාට කාමයන් නිසා 10ක් එන්න ඕනේ නෑ. මොකද මේ ඔක්කොම අපි ගොඩනගාගත්ත මානසික දෘෂ්ටි. ඒ දෘෂ්ටි විදහරනකොට එන ඒ බලාපොරොත්තු අයින් වෙනකොට ඒ බලාපොරොත්තුත් එක්ක බැඳුණු යම් සංඥා මාධ්‍ය ඉවත් වෙලා යනවා. ඔබ ජීවිතේ. දැන් බලාපොරොත්තු ස්වභාවය මොකද තේරුම් අරගෙන බලන්න කොයි තරම් වෙනසක් තියෙනවද කියන්නේ. දැන් ස්ත්‍රී පුරුෂය අතර තියෙනවා මේ කාම සම්භෝගයේ කාම ආස්වාද කියලා මේ යමක් තියෙනවා. පුද්ගලයෙකුට පුද්ගලයෙක් ඇලුම් කිරීමක් තියෙනවා. ඉතින් එන්න අයියා ඉන්නවා නංගී. සහෝදර හැංගීම තිබුණොත් එහෙම අයියා නංගී දෙන්න අතර එහෙම කතියනවාද? ඒතර එහෙම එකක්. අල්ලමු ගෙදරක ඉන්න කව ගෑන ළමයි කියන පිරිම ළමයි ඉන්නවා. ওই දිනේකට ගෙදර ඉන්න තනියෙන් දාලා යන්න යනවා ඔයාලා. හැංගින් නැද්ද? ගෙදර ඉන්න සහෝදරයා සහෝදරියයි දෙන්නාගේ සහෝදර ප්‍රේමයේ තියෙන අවංකව එහෙම දෙන්නේ දාලා හිටියොත් එහෙම එකක් එනවා. ඒතර එහෙම එකක්. එහෙනම් ඒ දර්ශනීය හෝ ඉස්ත්‍රි පුරුෂ දර්ශනයේදී මේ මේ හැඟීම් ඇතිකලේ අපේ දෘෂ්ටිය. අපි විතින් ඇති කරගන්න දෘෂ්ටි තමයි අපිට මේ හැඟීම් ඇති කරවන්නේ. ඉතින් අපි ගොඩනගාගන්න ලෝකයක් මේ තියෙන්නේ. මේ ලෝකේ යථාර්ථය පිට ගොඩ නැගුවොත් ඔය ලෝකේ ඇලෙන බැඳෙන ඔක්කොම දෘෂ්ටි වලින් ගැලවිලා යනවා. එදාර අපිට එහෙම 10ක් නෑ. මෙන්න මේකයි හේතුව. අන්නේ එකයි කියන්නේ ඒ අර උපනිශ්‍රිය වෙනවා ආධාර වෙනවා මුලදී කරපුවා අපිට ආධාර වෙනවා අපි හුරු පුරුදු කරගත්ත එකක් තියෙනවා මේ අපි හුරු කරගත්ත දේ තමයි අපි දැන් හුරු කරගන්න හේතු වෙන්නේ ඔව් ඒ මාකට හුරුමු කරගෙන ආවනම් ඔබ තමයි කියන්නේ ඒකේ නේද ආශේවන පත්ති ලැබනවා කියන්නේ ශේවණය කරපු එක යම්සේද ඒ අනුකූලව අපි යනවා දිගට ඔබ වෙනස් කරන්න පුළුවන් දෘෂ්ටියට යථාර්ථයේ යථාධර්මයේ දුන්නු ඒ දෘෂ්ටිය පිළිලිය කොච්චර කල් ගිනාවා ඒක තමයි වෙනස් වෙන්නේ උන් ඒකම අපි දකින්න ඕනේ ඒකයි සියලු කායවම පරිසංවේදිතේ දකින්න ඕනේ මේ මේ ආශාව නිසායි මේ මේ සංවේදී මේ මේ දෘෂ්ටියෙන් බැඳීම නිසායි මේ විදිහේ හැඟීමක් අපිට මේ කරදරේ ඉන්නේ ඒ හැඟීම නැත්නම් ඒ දෘෂ්ටිය බැඳීම නැත්නම් ඒ පටි ඒවත් බැඳීම නැත්නම් ඒ සංවේදිතේ ඉන්නේ නැහැ එන අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් බැලගත පටි මේ 10කින් තමයි දස සංයෝජන කියලා බැඳිලා ඉන්නේ. ඒක ඒ පටි නිසා තමයි ඒ දෘෂ්ටිය දන්නව තමයි අර දුක් ගැහැට එන ඇලීම් ගැටීම් මුලාවගෙන මේ ඔක්කොම ඉන්නේ. ඉතින් මේ ලෝකේ තියෙන ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් කියලා මේ පැවැත්ම තුල එකක් තියෙනවා එක පැත්තක්. ඒ පැත්ත තමයි පින්ඵලයක් වශයෙන් ගන්න. ඒක ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවය. ඉතින් පින්ඵලයක් වශයෙන් පින වැඩි කරගෙන ඒකෙ විඳින්න දාපු ආයත. ඔය කියන සංඥාවේදී නම් මිනිසාට වැඩි සංවේදීයි.
ඔව් ඒකෙන් මේ රෝගේ පැවැත්ම තුළ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඇතිව කරනවා. ඊට පස්සේ ප්‍රිය ස්වභාවයට මధుර ස්වභාවයටත් ඒක සියල් කරනවා. පැවැත්ම ඉන්නයි. ඒ නිසා පැවැත්ම තුළ තියෙන ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයට උරුමකම නැති වෙනවා තිරසනා. එයා ඉදසනා විලා උපදින්නේ අර තමන් විසින් අනුන්ට අර ඒකට විරුද්ධව පහර ගහපු එකේ ලැබෙන්නා වූ හිමිනේක. පැවැත්ම තුළ එන සම්පත්තිය කියලා යමක් තියෙනවා නේද? ඒ සම්පත්තිය හිමිකම සත්වයන් නැති වෙලා තමයි ඌට ඒක ආස්වාදයේ දෙන්නේ නැතුව යන්නේ. ඌට ඒක දෙන්නේ නැතුව ගියාට වෙන පැත්තක ඌ මහ දුක් විඳිනවා. ඒ දුක ඌට උරුම වෙනවා. ඒක ස්වභාවය. ඒතර ඌ ඒ පැත්තෙන් ඒ දුක විඳිනවා. නමුත් ඌට ඒක කියන්න කෙනෙකුට නැකාට කියන්නේ. අපි තමු බල්ලෙක් බල්ලේ කැමති නැද්ද පිදුරු ගොඩ කරලා රත් වෙච්ච කෙනෙක් බුදියලා ස්වභාවයෙන් හැදිලා තියෙන පිදුරු ගොඩට ගිහිල්ලා නම් බල්ලා බුදියා ගත්තොත් ඒක රත්නෙට උඩ හරි සනීපයි. හැබැයි ඌ කැමති නැහැ අනිත් බල්ලෙක් එදෙන් දෙනවා. එදෙන් නැගිටින්න කැමති නැහැ. ඒ සනීපෙට ඌ ඉන්නේ. ඌත් ඒකට කැමති. ඌර උපක්‍රම තුලින් සනීප සහගත දෙයක් ගොඩනගා ගන්න බෑ. ස්වභාවයෙන් හම්බෙච්ච කෙනෙක් ඌ හිටියොත් එහෙම ඌටත් ඒක ලොකු දෙයක්. ඌ ඒක භුක්ති විඳින බල්ල. ඌගේ මත්තම ඌත් කැමති හොද කොට්ටයක් මෙට්ටිය ඌර කොට්ට මෙට්ට හදාගෙන ඌට සත්‍යයක් දැන් බල්ලේ ඌර පුරුදු කළොත් එහෙම කොට්ටයක් මෙට්ටියක් උඩ ඉන්න ඌ නිකන් ඉන්නවා දැන් ඌ ඒක තමයි අකි දැන් ඔය ගෙවල් වල ඉන්න බල්ලෝ හදන බල්ලෝ ඌර ගහලා පන්නන හිඳ ඌ කොට්ට මෙට්ට උඩ ලඟින් නැතුව මිසක් දැන් නා නිකන් ඉති ඌත් කැමති ඒක ඒක කැමති පරිදි ඌට ලබා ගන්න ඌට නිර්මාණය කර ගන්න අන්න ඒක ඌකින් කරලාද පාපේ විපාකේ අන්න ඌට ඌ ගෙනදි ගන්න නැත් ඔච්චර දඟලනවාද ඌ කොහොමද ගලව ගන්න ඌට ඇඟිලිවත් නැහැ හිමිකක් කරගන්න අන්න විපාකයේදී ඌට විඳින්න වෙලා තියෙන්නේ අනුන්ගේ කනට අමිහිරි වචන දැම්මහම එතකොට ඇතිවෙන්නා වූ දැන් කිනි කීර වචනේ පිනන්නේ කනිනවා යම් දෙයක් අනිනේක එතකොට තුල්්‍යභාවය කියලා කියන්නේ තරහ දමනවා අනුන්ගේ කනට දෙන වචන වලින් අනුන් සැලෙනවා ඉතින් එහෙම දේවල් කරපුහම ඌට විපාක එනවා ඒ જાතියේම උරුම සතේ උගෙම කණේ වහන වැඩිලා ඌට පද දෙනවා ඌට ගලව ගන්න බෑ ඒකත් තර විපාකයක් අර විපාක හැදෙන්නේ නැහැ ඒ රටාවේ නැහැ මේ මෙන්න මේ වගේ ලෝක සත්‍යය විසින් මේ සැප දුක කියන එක මේ පැවැත්ම තුල සැප දෙක දුක විඳිනකොට ඔය සැපයි කියන එකේ තියෙනවා මානසික දුක ඇති කරන ඔය දෘෂ්ටි වලින්ම ගොඩනැගිච්ච එක ඒ සැප අල්ලා ගන්න ගිහිල්ලා නම් අනන්ත දුක් වෙයි ඒක අවස්ථාවක තියෙනවා අපේ එක කුෂ්ඨ රෝගියෙක් හැදිලා හිටපු එක කාන්තාවක්. බුදුරන් වහන්සේගෙන් බණ අහලා සෝවාන් ඵලයට පත් වුණා. එතෙන් පටන් බොහෝම චිත්ත ප්‍රසාදයෙන් හිටියා. ඒ චිත්ත ප්‍රසාදය නිසාම අර රෝගියත් සමනය වෙලා ගියා. යා මේ රෝගියද මේ රෝගියෙන් මැරිලා. සාතුරු මහරජාගේ දෙව්ලොව හතරවරන් දෙවියන්ගේම විමාන හතරේ මැද්දෙ ගිහින් උපන්. දේවගණක් වෙලා. මේ දේවගණ පුදුම ලස්සන. මොකද ආයු වර්ණ සැප බලන වල කියන මේවෙන් අනික් දේවතාවෝ ඉක්මොල දහගුණයකින් බබලනවා ආරේ කෙනේ දේවතාවට පත් වෙනවා ආරේ ගුණේ නිතා මේක අනි සියල්ලන්ට වඩා ලස්සන මේ දේවංගන දැකලා එක සැරියම දැක දෙව් හතරවන් දෙවියෝ දැන් හතරවන් දෙවියෝ මැදි එක සැරියම අල්ලගත් අල්ලගෙන අයිතිවාසිකම් කියනවා මගේ සීමාවයි නෑ මගේ සීමාවයි කියනවා මගේ සීමාවයි හතර දෙනාම කියනවා මගේ සීමා හතර දෙනා අපි හතර දෙනාටමයි එනවා මම නේ අල්ලගත් ඒ වෙනමත් අල්ලගත් ඒ විලායම දින හතර දෙනාම එකට අල්ලගත් දැන් හතර දෙනාම කියලා දැන් කියනවා අයිතිවාසිකම් ගන්න මෙයා හිමි කරගන්න. ඒ වගේ වැඩින බගෑපත් වෙලා කියන පටන් ගන්න. අනේ මේ තැන ඇති මට නොලැබුණා මගේ ජීවිතය වැලකුත්. මට දෙන්න. අනිත් දේවතාවක් කියනවා. ඒ මටත් එහෙම. මගේ ජීවිතය වැලකුත් නෑ මට මේ දේවතාවයි හම්බුනේ නෑ. හතර දෙනාම ඔය අදහසම කිව්වා. දැන් මේක විසඳ ගන්න ක්‍රමයක් නැතුව අන්තිමට සක්‍ර දෙවියන්ට ගියා. ඒක කියලා කට්ටියනේ වෙච්ච සිද්ධිය ඔක්කොම කිව්වා සක්‍ර දෙවියන්ට. මේ දේවතාවි මගේ අපි මේ හරියට අපි මායින් හතරේ උපන්. ඒ හතර දෙනාටම අයිති. අල්ලගත්ත ගිහිල්ලා. ඒ අයිතියෙන් කියන්නේ දින හතර දෙනා එක සැරේ අල්ලගත්. අදහස් වෙන්නවා. එක අදහසමයි මෙයා නෙන්නා මට වැඩක් නැහැ දෙකම අදහස් හතරම එක වාර. මෙන්නම ජීවත් වෙලා වැඩුනේ. එින් අනේ ස්වාමීනි දැහැමි විනිශ්චයකින් මේ දෙක කා අපිට හිමි කරලා දෙන්න. කාටද? අපි විනිශ්චය බාර ගන්න කැමති දැහැමිනි. මට කියන්න එකක් තියෙනවා. මේ දෙය තමයි මට හම්බ වෙන්න නම් මගේ ජීවිතේ වැඩකුත්. සැකරිය දෙන්නත් ඒ වර්ග අපි හතර දෙනාම ජීවත් වෙන්න කොහොමද තියෙනවද අපිට වැඩකුත් නැහැ උවහන්සේ බාර ගන්න කියලා මේ දේවතාවගේ ශක්‍ර දෙයන්ට බාර දීලා යන්න කියලා දැන් 1000 කොච්චර තියෙනද දෙවියලා මදිලා
දැන් මේක තමයි කාම සම්පත්තියට වැඩිලා ඒකෙම ඒ පිනින්ම ගොඩනැගිලා ඒ පිනින්ම ගොඩනගාගත්තු ශරීරය ඇති ඒ පිනින්ම ගෝචර වෙච්ච භුක්ති විඳින සපත් භුක්ති විඳින මේ දෙවියන්ටත් මේ 1000 කොච්චර තිබුණා බල ජීවිතේ වැඩකුත් නැහැ ලැබුණේ දැන් ඊට කොයි තරම් තැනකද ඉන්නේ බලමු එන දැන් අපි කියන්න පුළුවන් දේවතාව 1000ක් නැතුව ඉන්නවා කියලා මිනිස්සුන්ට වැඩි 1000ක් පිළිලා කොච්චර හිටියා දැන් මේක තමයි ලෝකෙ හැටි මේ ලෝක ධර්මතාවය කියන්නේ ඔන්න ඕකයි කාමියෝ ගිනි මෙච්චර ඇති උනායි කියලා කවදාත් ඇතිවීමක් එන්නේ එන්නේ ඊට වඩා ආස්වාදය පස්සේ යන ඒ නිසා කාමියෝ කවදාවත් සෑහීමට පත් කරන දේවල් බල්ලෙකුට අහුවෙච්ච මස් කට්ටක් වා කියලා පෙන්නනවා කාම නුවේ කාකාර උපමා වලින් පෙන්නන උගුසන් අහුවෙච්ච මස් කැටියක් වා නේද ඒ කියන්නේ ඒවා සෑහීමට පත් වෙන දේවල් නෙමෙයි නමුත් ලෝක හැටියට පින්ඵලයක් වශයෙන් ලබන ඉතින් මේවා හරයක් නැති බව දැනින්න තමයි ආර්ය මේ කාමයේ කියන එක හැටිත් මේකයි පින්පලයේ හැටිත් මේකයි පව්පලයේ හැටිත් මේකයි කියලා. මට මේ පින්පලින් ඇති වැඩකුත් නැහැ පව්පලින් වැඩකුත් නැහැ දෙකම පැවැත්මයි. පැවැත්මේ යමක් ඇත්නම් ගිනි වලින් මිදিলাන්න. මට ගිනි සහිත පැවැත්මේ වැඩක් නැහැ කියලා පැවැත්මේ දුක හැප දෙකම අතරම පුණ්‍ය පව පහිනස්ස කියලා හරි හඳුනා දෙන්නේ පින්පව් දෙකේම සම්බන්ධයක් නැහැ. දෙකේ බැදිලායි. අන් දෙකේ මිවත් වෙනවා. ඊළඟට මෙන්න මේ වගේ මේ ධර්මයේ තුල තියෙන මූල ධර්මයේ තේරුම් අරන් ඉන්න ඕනේ. ඉස්සෙල්ලම ලෝකයා ප්‍රියයි මනාපයි යහපතයි කියන්නේ ඇත්ත දකින්න තියෙනවා. දැන් දකින්න ඕනේ මේ එකක්වත් කැමති සීනේ. කැමති සීනේ නැති එකෙන් දුක එනවා. දැන් දෙවියෝ කැමති එයාට අහුණා. කැමති හම්බෙච්ච නිසායි දුක. ඉතින් මේක වටිනාකම කොච්චර කැමති අපි හිතෙන් දරා ඉන්නවද? ඒ තරමටම කැමති සීනේ නැත්නම් ඒක දුකයි. ඉතින් ඒක දකින්න ඕනේ. නැත් ඔය වගේ දෙවියන් බෑ අපි කොච්චර ලබලා ඉන්නම කැමසිය දිප්තියතිගේ දුක විඳලා ඒකින් කැමසිය ඇතුව මැරලා ගියා. එන්නේ ඒක නම් මේ සසර ගමන. මේ සසර ගමන තුල කැමතිසේ පවත්තන්න පුළුවන් දෙයක් කොතනකවත් තියෙනවද කියලා විමර්ශනය කරලා බලනකොට. දෙවිලුවත් නැහැ, බබලුවත් නැහැ, මිනිස්ලුවත් නැහැ කොයි ලෝකෙත් නැහැ. කොයි දෛවවස්තුවකුත්. මෙන්න මේක නුවණින් මෙනෙහි කරලා දැකලා තියෙන්න ඕනේ ඉස්සෙල්ලා. කැමතිියේ නැති බව දැනගත්තට පස්සේ කැමැත්තෙන් පස්සේ පන්නන්න නැති එකපත් වෙනවා. අනේ කැමැත්ත දුරු වෙන යම් කිසි දහමක් දැකේ නැත්නම් ඔබට කවදාවත් ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මිදෙන්න බෑ. ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මිදෙන්න නම් කවදා හරි කැමැත්ත නැති කරගන්න තත්ත්වෙ ධර්මය දකින්න ඕනේ. මේ කැමැතිසේ නෑ කියන ධර්මිය දැක්කේ නැත්නම් ඔව් කැමැත්තෙන් ඉවත් වෙන ධර්මිය දැකරන්න. එයා මේ ඔක්කොම අනිත්‍යයි අනිත්‍යයි කියලා ස්ථිර නෑ ස්ථිර නෑ කියලා කොච්චර හිතුවත් ඔබට කැමැත්තෙන් අහක් වෙන්න ක්‍රමයක් නැහැ මුල කපා ගන්න විදියක්. දැන් ලෝභයයි ද්වේෂයයි මෝහයයි එන මුල මොකද්ද? යමකට කැමැතිද? කැමැත්ත ආදීන ඔය දැකලා කැමැත්තෙන් වෙන්වීම යථාර්ථයට බහිඳුව. කැමැත්ත නැති වුණාට ලෝභයක් නැහැ, ද්වේෂයක් නැහැ, මෝහයක්. අන්න ලෝභකය, ද්වේෂකය, මෝහකය වෙන්නේ මොකද්ද? කැමැතිසේ නැහැ කියලා දැනගත්ත දවසටයි අන්න මූල ධර්මය අහු වෙන්නේ. කොච්චර ඉතිර නැහැ කිව්වත් කැමැත්තේ කැමැත්තයි කරන්නේ. ඉතිර නැහැ කිව්වට කැමැතිදී තියෙන්නේ. ඔහුගේ දෘෂ්ටිය හක් වෙයි. කැමැතියේ පවතින්නේ නැහැ කියන දෘෂ්ටිය දැනගත්ත නම් අදම නිදහස්. ඇත්ත ඒක නะ. අපි මොකද්ද මේ කැමැතිය පවත් ගන්න හදන්නේ? මං කැමැතිය මොනවාද පවති? මම මේ මුලාව කෙන යන්නේ. ඕක තියාගෙන ඉස්තිර නෑ ඉස්තිර නෑ කියකි හිටියෝ. කැමැතිය නෑ කියන එක පෙන්නේ මොකේ? ඉස්තිර ලැබුණාට මොකද? තාවකාලික හරි කැමැතිය තියෙන. ඒ දෘෂ්ටි කැපිලා නෑ. ඉස්තිර නෑ වෙන එකක් ගන්න. මොකද මූල ප්‍රයෝජනීය ගැන හිත අහක් වෙලා නෑ. ලෝකේ වඩින්නේ කැමැතිය කියන කැමැතිය පවතින්න පුරුපාතල පුළුවන් කියන දෘෂ්ටියයි. කැමැතිසේ පවත්තන්න පුළුවන් කියන දෘෂ්ටි යම් දවසක නැතුණාන ධර්මයේ දැකලා කැමැතිසේ පවත්තන්න වැඩියක් පස්සේ යනකොට මොකද සංගීරයන් කැමැතිසේ පවත්තන්න බැරි නම් මට ඒක ළඟලා වැඩක් අන්න ලෝභයත් කැපුණා ද්වේෂයත් කැපුණා මෝහයත් කැපුණා ඉතින් අනිත්‍යයි අනිත්‍යයි කියලා කොච්චර හිටියත් අනිත්‍ය කියන වශයෙන් නියම අර්ථය දැනගන්න තාකල් කැමැත්තෙන් මිදෙන්න බෑ කැමැත්තෙන් මිදෙන්න නම් කැමැත්තට පරිදි පවත්තන්න හැදුවට කැමැතිසේ පවතින්නේ නැති එක කියලා දැනගන්න තාර කැමැත්තට කෙලින් පහරවදින කැමැත්තට පහළව දින්න ඕනේ කැමැත්තේ මිදෙන්න කැමැත්තේ මිදුනහම රාගයෙන් මිදුන අය රාගින් අල්ලන්න බලන්න රාගයේ තිබුණොත් තමයි විරුද්ධ වෙන ඔකොන සටන් කරන්න ඉතිනේ ගැටෙන්නේ ද්වේෂයෙන් හැකි එන රාගයෙන් මිදුණා නම් ද්වේෂයෙන් එතනම මිදිනවා රාගයයි ද්වේෂයයි නිසා තමයි මුලාවෙන් ඒක හොඳයි කියන නිගමනය කරන්නේ කැමැත්තේට නැහැ කියලා දැනගත්තාම මුලාවෙන් වටිනවා කියලා අල්ලන්නේ වටිනාකම බැහැර යනවා නේද අලෝභදී සම රාග දේශ මොහ තුනම නැති වෙලා යනවා ඔය ක්‍රමෙන් රාග දේශ මොහ නැති කරගන්නව ඇරින්ද තවත් ක්‍රමයක් නැහැ රාග දේශ මොහ හැරගන්න. එහෙනම් ඔය මූල ධර්මයේ අහන්නේ නැතුව මූල ධර්මයේ තේරුම් ගන්නේ නැතුව යම් කෙනෙක් කැමැත්තෙන් මිදුණා කිව්වොත් මේකට හේතු මේ. බුද්ධිය කැමැත්තෙන් පරිවර්තනයට බහිනවා. ඒක නෙන්න මම මේකටයි කැමති. මට ඕකේපා.
කැමැත්තෙන් මිදිලා එහෙනම් එයාට ලෝකෙ මිදෙන්න බෑ ලෝකෙ තැනින් තැනට ගේ බබා ඉනවා වගේ ෆයිට් එක තමයි කරන්නේ මට දෙහැණක් හම්බුණා මං දෙහැණෙන් කැමැත්තේ කි හරි සන්තෝෂයි කැමැත්තෙන් මිදිලා ඒ කාමේ පාන මට මේ පැත්තේ අල්ලගත්තා අලෞකිකයි කැමැත්තෙන් මිදෙන තාකා ලෝකෝත්තරතර බහිතල කැමැත්තෙන් අල්ලගන්න වටිනාදියක් ලෝකෙ නෑ කියලා ධර්මානුකූලව හරියට දැක්කට පස්සේ එහෙනම් තුන් ලෝකෙම කැමැත්තට අල්ලන්න දෙයක් කැමැත්තෙන් අතරින් වෙලී මිදී ගියා නම් අන්න කියන චන්දරාගේ මිදී ගිය කෙනාට නිවන හිත පිහිටියි. යාර අමුතු දෙයක් මේ ලෝකේ පෙන්වන්න දෙයක් නැහැ. බුද්ධාම වෙන්න දෙයක්වත් නැහැ. හිනහ වෙන්න දෙයක්වත් නැහැ. සන්තෝෂ වෙන්න දෙයක්වත් නැහැ. උඩ පයින්න දෙයක්වත් නැහැ. ඇමරෙන්න දෙයක්වත් නැහැ. බිම පයින් වැටෙන්න දෙයක්වත් නැහැ. ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න කිසි දෙයක් ඉතුරු වෙන්නේ නැහැ තාර්ථය දැක්කම. අන නිවන. ඒකෙම නිවන් දැක්ක හැකියි. ඉතින් ඔය ටික තේරුම් ගත්තාට පස්සේ එන අනිච්ච කියන්නේ නිච්ච දෙන්නේ නැහැ කියලා තෝරා ගන්න. කැමති නැහැ. දුක එනවා. කැමති නැහැ නමුත් එනවා. සැප යනවා. කැමති නැහැ නමුත් යනවා. ඔය යාතිය නොවන්නා වූ ප්‍රියම ස්වභාවයක් මధుර ස්වභාවයක් විද්‍යාමාන විච ලෝකයක් නැහැ. ඕක ඇත්තද? සක්විති රජු වුණත් සිද්දෙන්නේ ඕකයි. අන්න ඒකනි කියන්නේ මීහරක්කාරක් යනවා දැකලා ගවස්තාවක බුදුරණන් සීනා පහල කළා. කියනවා ආනන්ද හදන ස්වාමී hina පහල කරන්න හේතුව ආනන්ද මේ යන්නේ ගිරිහැල පේනවා නේද ගිරියන් මීහරකුන්ට දෙවියෙක් නොවිච්ච බ්‍රාහ්මෙක් නොවිච්ච සක්විති රජකෙනෙක් නෙවිච්ච එකම ගිරියෙක්වත් මෙතන මේ ඔක්කොම මේ ජාතියටපත් වෙච්ච බාන්නකවද කොයි තත්ත්වය මේ සසර ගමනේ හැටි මේ කොයි වෙලාව ලබා දුන්නද පිළිසරණ අද වරන් මේ මීහරක් කියලා මේ ඔක්කොම ද දෙවියෙක් වෙච්ච බ්‍රාහ්මෙක් වෙච්ච සක්විති රජකෙනෙක් වෙච්ච පිළිසෝ යන්නේ අනේ ඔකේ රකින්නට අපි දාන්නවා එහෙනම් සත්‍ය විසදකම කැමැත්තල තියෙනවා කැමැසිය තිබුණා ඔක වෙනවා අනේ දකින්නේ මේ විදිහට දකින්නට මේ ලෝකේ කැමැතිසේ පවතින නැති ලෝකයේ අතුර මම මොකට ඒක පතන්නද මොකද ඒක දින වටිනාකම අනේ වටිනාකම බහිනට මොහේ වැස්සා මොහේ තින් තමා වටිනාකම කියලා නිකව අවිද්‍යාව කියන්නේ වටිනාකම කියලා ගන්න තෝකට අවිද්‍යාවෙන් බැදිලා මොහේට වැටලා හිටියනම් වටිනාකමේ අධිකකමට හිටපුවාම තමයි මොහේට වැටෙන්නේ අධික වටිනාදියක් කියලා නිගමනය කරලා ඉන්න තාකල් ගහලා හරි මරලා හරි කපලා හරි කොටලා හරි හොරකම් කරලා හරි කාම මිත්‍යාචාරයෙන් හරි බොරු කියලා හවට්ටලා හරි කේලා කියලා බිඳුවලා හරි මං අත් කරගන්නවා අනේ මමත් මේ වැලිය හිටන් ඒක අත් කරගන්න හදන එන ඔක්කොම දසකුසල්ම තියෙන්නේ මොකද්ද කැමැත්තට වැඳිලා ඉන්නේ එන අපිට කරගන්න දේ එකම දේයි තියෙන්නේ කරා වෙන ක්‍රමයක් ඇත්තේ කැමැත්ත දුරු කරගන්න යමකින්ද අන්නේ ක්‍රමේ දකින්න ඕන කැමැත්ත දුරු කරගන්න බොරු වෙන්න බෑ ඇත්ත ඇති ආකාරයෙන් දකින්න ඕන මොකද ඇත්ත ඇටි ආකාරයෙන් දකින්නේ මේ කැමැති වෙලා ඉන්න හැම දෙයක්ම කැමැත්තර නැහැ කොච්චර කැමැතිද කැමැසියනේ නෑ ඒක තමයි මේ ලෝකේ කියන්නේ මම මේ පතන්නේ ඒකද බලාපොරොත්තු වෙන්නේ ඒකද කැමැතිසේ නැති දෙයක් මම මොකද බලාපොරොත්තු වෙන්නේ ඒක බලාපොරොත්තු වෙන ගානේ කැමැති නැති නිසා මට දුක විඳින්න සිද්ධ වෙනවා මානසික වශයෙන් දුක වෙනවා මෙන්න දුකටම කැමැතිසේ නැති දෙයක් බව දන්නේ නැති නිසා අපි දුක් වෙනවා පොඩ්ඩයි දැනගන්න තියෙන්නේ කැමැතිසේ නැහැ කියන්නේ ඇත්ත. ඒක එහෙම හොද. විමර්ශනය කරනවා. ඉතල බලලට පේනවා කැමැතිසේ තියෙන එකක් ලෝකේ නැහැ. පෙන්නලු කාටවත් පෙන්නල දෙයක්. මෙන්න මේක මේ ආකාරයෙන් කැමැතිසේ පවතිනවා. එහෙම කියන එකක් නැහැ. අනේ භාවනා කරනවා කියන්නේ විදර්ශනා කියන්නේ මෙන්න මේකයි. මේ විශේෂයෙන් දකින්න ඕනේ මේ යථාර්ථය. ඉතින් මේක භාවනා කරන්නේ මේක සීකල්පනායෙන් බලන්න ඕනේ. සතිය පිහිටවන්න කිව්වන්නේ ඕකටයි. සතිපට්ඨානිය කියන්නේ මොකයි? අන්නේ සත්‍යයේ සත්‍යයේ පිහිටලා මේක හිතාගෙන යනකොට අන්න සත්‍යයේ පිහිටපුවාම සතිපට්ඨානයක් ලැබෙනවා. ඉතින් මොනවද බලන්නේ? අපි කයින් කරන වැඩ තියෙනවා. කරන කෙනෙක් අගන්නේ මම කැමැත්ත ලනුකුල වැඩ කරනවාද? කැමැතිසේ පවතින එකක් මගේ මේ ක්‍රියාකලාපය තුළ තියෙනවද? මම මේ කරන්න හදන ඉවෙන්. මම මේ කැමැතිසේ පවතින එකක් ගොඩනගන්නද මම මේ ක්‍රියා කරන්නේ. අනේ මාගේ මුලාකාරී මෙච්චර කල් මම මේ දඟලලා තියෙන මගේ කය ක්‍රියාත්මක කරලා තියෙන කැම මොනවා හරි හදාගන්න. මොකද කැමැතිසේ පවත්තා. අත්තරිනවා නෙමෙයි. අන්න ඒකයි. අපි දකින්න ඕන කැමැතිසේ පවත්තන් ටිකක් නැති බවයි දකින්නේ. නොකර බැරි ඉඳා කරන එක වෙනයි. දැන් වැටිකිලි යනවා. කැමැත්තෙන් නෙමෙයි නොකමැතුණ කැමැතුණක් කරන්න ඕන එක. වැටිකිලිය හදාගන්නවා. කැමැතිසේ පවත්ින් නිසා නෙමෙයි. ඒක නොකර බැරි විදිහ. මොකද මේ ජීවිතේ යම් තාක් පවතිනවාද ඒ තාක් කාල අපි ඉතින් කලෙහිදී වැඩ පිළිලක් තියෙනවා. ඒක කැමැතිසේ කරන්න පුළුවන් වුණා බැරි වුණා අපිට කරන්න සිද්ධ වෙනවා. එහෙනම් ඒක කරන්නේ ප්‍රයෝජනෙටකා. ප්‍රයෝජනෙටකා කරන එකයි කැමැතිසේ කරන එකයි දෙක. මේ කැමැති අපි වැඩ පිළිවෙල තුල තියෙන්නේ.
ප්‍රයෝජනෙයි තකා කරන්න තියෙනවා 10% නා 10% නෑ 10% නෑ 1% වෙන්න පුළුවන් අපි දාලා වශයෙන් කිව්වෝ 99% අපි ප්‍රයෝජනෙයි තකා නෙමෙයි කියන්නේ කැමැතිසේ පවත්වන්න එක මෙන්න මේකම තමයි අපිට දුක් දෙන්නේ ඉතින් අපි දැන් අපේ ඉතුරු වෙන්නේ මොකද යථාර්ථය දැක්කහම ප්‍රයෝජනෙයි තකා කලින් 1% නැත්නම් ඒක ඉතුරු වෙයි 99% කිවිල යනවා අත්තරින් වෙලි විදිනා ඉතිලි ක්‍රියාවදාන අනිත් පැත්තට නැහැ කැමැතිසේ පවත්වන්නේ බැරි දියා කැමැතිසේ පවත්වන්නේ හිතනකම් කියනකම් කරනකම් ඒක බැරි දියා කරන්න හදමු නිසා අපේ වික්ෂිප්තතාවය ඉවර කරන්න බෑ නැහැ වික්ෂිප්තතාවය ඉවර කරන්න ඉතාකල් හිතේ කරමුණු කරනවා කියන කතාව කරන්න බෑ හිතේ කරමුණුට ගන්නවා කියන එකද කියන්නේ ඔබ හිත කොහොමද යන්නේ ඒ කරමුණේ තමයි කොයිලාද අරමුණු දෙක හිතක් පවතින එක ධර්මයෙන් ඔප්පු කරන්න බෑ අවධානය යොමු කරන්න පුරුදු වෙන්න ඕන එල්ල කරව අවශ්‍ය කාරණේක අවධානය අවශ්‍ය කාරණේ යොමු කරගෙන ඉන්න බැරි එක තමයි භාවනාවේ සමතයක් නැතුවම සිද්ධ වෙන්නේ අවධානය යොමු කරන අපිට අවශ්‍ය වැඩක් කරා ඒකෙන් එක්තැන් කරන කතාවක් ඉදර නැහැ දැන් එක්තැන් කරනවා කියලා කන් ගියම මහ බුදුම සිද්ධියක් වෙනවා අන්තිමට පිස්සෙක් වෙන්නේ එක්තැන් කරන්න ගියා දැන් මෙතන අවධානය යොමු කරගෙන ඉන්නවා බණ අහන්න අවශ්‍ය බණ කියන්නේ මම අවධානය මේ පැත්තට යොමු කරලා තියෙනවා අවධානය දෙකම හරියට කරන්න පුළුවන් වික්ෂිප්ත නැතුව ලෝභ දේශ මොහ ගැත්තේ නැති නිසා ලෝභයයි ද්වේෂයයි මොහයයි කැමැත්තෙන් අල්ලගන්න ගියා නම් මෙතන මේ කරන්න බෑ මම කැමැත්තට වණ කියන්න කිව්වා එයා හිතා ඉන්නවා වණ කියන කෙනාට කොච්චර විශේෂයක් ගෞරවයක් තියෙනවා එයා හොඳට ගෞරවයක් ලබාගෙන බොහොම ඉඳලා කැමැත්තෙන් එයාට සත්‍යෙ මෙහෙමයි තානාන්තරේ මෙහෙමයි කොච්චර හොඳ දැන් ඕම හිතාගෙන එහෙම වණ කියන්න කිව්වා මේක කැමැත්ත නැති කන්නේ වණ කියන එක කවුද කැමැත්තට අනු අපි බලාපොරොත්තු ඉස්සෙල්ලා අන්න ඒ වෙලාවේ අපිට හිත දෙවෙනවා කැමැත්තර නැති දා කැමැතින් කරන්න ගියොත් එහෙම වික්ෂිප්ත වෙන්නේ එතන මොකට බණ කියන්නේ කියලා මට බැනු ගහන්න සිද්ධ වුණා මම හිතාගත්තේ ඕක නෙමෙයි එහෙනම් ආන් බයින්ඩ පටන් ගන්නවා මිනිස්සුන්ට දැන් මොකද වෙන්නේ එයා කැමැත්තෙන් කැමැත්තර බණ කියන්නේ කියනවා හිත දෙවෙන්නේ ඕක දයනු කම්පාය බණ කියන්නේ කියනවා කැමැත්තර පවතින නැති එක දැනගින් කවුරු මොනවා කිව්වා එයාට ඒක ගැහෙන්න කම්පණයෙන්න හේතු නැහැ ඒකෙත් එහෙම එකද බණ අහන්න යනවා මම බණ අහන කෙනෙක් කියලා ලෝකයා දැනගනිත්වා කැමැත්තක් තිබුණා ඉඳගෙන නම් ඉන්න උපාසකයා වගේ කියලා කවුරු හරි කිව්වොත් මොකද වෙන්නේ ඔව් ඉතින් අපිම තමයි ඔකට පේන්නේ එන ගහන්න ඕනේ ඔකට සත්පුරුෂයා අපි බයිනවා හිතෙන් ඉඳගෙන අපිට වික්ෂිප්තයි ඉන්න මේ කැමැත්තෙන් කරන්නේ ඔක්කොම නතර වෙන්න ඕනේ ඒකට හේතුව මොකද කැමැත්තට අනුව කරන්න ගියොත් කැමැත්තට අනුව පවතින ලෝකයක් නැහැ කැමැත්තට අනුව පවතින නැති ලෝකයක ඕක දැනගන්න ඕනේ ඉස්සෙල්ලා ඔන්නෝක තේරුම් ගත්තා නම් අපිට කාගෙන් ආව ප්‍රශ්නයක් නැහැ. අන්න සමාධියේ මුල අයි ප්‍රතිසාරය. පිපිලිසර වෙන්නේ. අන්න කුසල සීලිය. කුසල සීලිය ගන්න නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම අහ කරලා කුසල සීලියක් පහල කරන්න බෑ. කෝසානි විජය කේවලානි දිබ්බං මානුසකංච බ්‍රහ්ම කෝසං සබ්බ කෝස මූල වන්දනා පවත්වෝ කුසල උතාදි පෞච්ඡතෝ තතත්වා. දිව්‍ය කෝස මනුෂ්‍ය කෝස බ්‍රහ්ම කෝස සකල විද කර්ම කෝස පිළිබඳ ඒවා ඉපත්ම දිහින අවිද්‍යා තෘෂ්ණාවන්ගේ පහ කිරීමක් ඇද කුසල්‍යයි කියන ලැබි. අනේ කුසල කීදී. මේ අවිද්‍යා තෘෂ්ණා පහ වෙන්න මොකද වෙන්න ඕනේ? අනිත්‍ය වශයෙන් දකින්න, දුක්ඛ වශයෙන් දකින්න, අනාත්ම වශයෙන් දකින්න. අන්නේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් දකින්න දකින්න යම් අවිද්‍යාව තෘෂ්ණා පහ වෙලා ගියද ඔකට කියන කුසලයේ වැඩේ. ඔන්න ඔය ශික්ෂණේ බෙහෙදියට පස්සේ යාර එන කුසල දීදී බෙහෙදිය. යාර අමුතුයෙන් කරන්න දෙයක් නැහැ, ඉනිහර එකක් වත්. කුසල සීලිය අවි ප්‍රතිසාරය ඇති කරන එක ධර්මතාවය. කම්පා වෙන්නේ හේතු නැහැ. අන්න යථා ධර්මයේ තුලින් අපේම කම්පා නැතිලා ගිය හැටි. අවි ප්‍රතිසාරයේ ප්‍රමෝදය. ප්‍රමෝදේ චිත හිතකයි දැන් කම්පා වෙන්න දෙයක් නෙවෙයි දුසේ වෙන්න විදිහක් නෑ ප්‍රමෝදයයි. ප්‍රමෝදේ ප්‍රසබ්දි සහැල්ලු බවයි තියෙනවා. ප්‍රසබ්දි ප්‍රීතිය, නිරාමිෂ ප්‍රීතිය ඇති කරනවා. එතන ප්‍රීතිය සුඛය ඇති කරනවා. සුඛේ සමාධිය ඇති කරනවා. සමාධිය යථාභූත ඥාන දර්ශනය ගැතෙනේ ආයිශරයක් අපිට ප්‍රඥා පහළ අමුතුයක් කරන්න දැන් මේ සමාධියම ඒකෙම අත්දකින්න එපාර්ථිය යථාභූත ඥාන දර්ශනේ නිර්වේදය නිර්වේදයේ විරාගය විරාගයේ විමුක්ති සහ විමුක්ති ඥාන දර්ශනය ලබා දෙන මේ විමුක්ති ඥාන දර්ශනයයි මිදෙන අරිහත් ඵලයට ඕන කරන්නේ මේ ඉතින් ලබා දෙන එක අපිට කරන්න තියෙන එකයි සීල සම්පන්න සිල්වත්න්ට අවිප්‍රතිසාරයේ උපදීවා චේතනාවෙන් කටයුත්තක් නැති ලැබීම ධර්මතාවයයි ඒ ධර්මතාවය මුල විතරයි අපිට අල්ලන්න ඕනේ. එහෙනම් භාවනාව කියන්නේ මොකද? අනිත්‍යයි කියන්නේ මොකද? දුක්ඛයි කියන්නේ මොකද? අනාත්මයි කියන්නේ මොකද? ඒකට ලෝකේ දාලා විමර්ශනය කළ බලන්න. ඔය ටිකයි විමර්ශනය කරන්නේ. ඔක තමයි භාවනාව. ඔය ටික යමකින් දකින්නවා නම් අන්න ඒක දකින්න ඕනේ.
ඉතින් කවුරු හරි බයිනවා. ටීචර්ස් ඒ තිබුණා බැනුම් අහන්න වෙන. කැමති නැති එකක් නෙමෙයි ඒකන බැනුම් අහන්නේ. බැනුම් ගහීම උරුම කළා කියන දේක් තියෙනවනම්. කොච්චර හොඳ එකක් හරි බැනුම් අහන්න වෙනවනම්. ඒ කැමති නැති එකක්. එන හොඳයි කියලා මොනට ආනන්දරය අල්ලගන්නේ. හොඳයි කියලා මොකක් නිගමනය කරා. අනේ බැස නිගමනයක් නෑ බැඳීමක්. යම් චන්දරාගයක් තිබුණා ඒක දුර වෙලා ගියා. ඉතින් චන්දරාගය දුරු කරන්න ඕන හැම එකක් ගානේ. මෙන්න භාවනාවේ ප්‍රතිඵල ලබා ගන්න ඕනේ. චන්දරාගය දුරු වෙන්න නම් අමුතුවෙන් කැමති නැති බවම දකින්න ධර්මතාවයම දකින්න. අන් ධර්මයේ දකින්නට බුදුන් දකින්නවා කියන්නේ ඕකයි. මේ වැඩේ පැත්තකින් තියලා වෙන වෙන චර්යා කතාවල් අරගෙන වෙන භාවනා ක්‍රම අරගෙන මේකෙ මෙහෙම එකක් වෙනවා මෙහෙම වෙනවා කියලා හිම කරන්නේ ගියාට පස්සේ ඉතින් දසවිල ඥාන භාවනා කියලා තද දෙන්නේ. ඒකෙන් එකට භාවනා කර. ඉතින් මොකද වෙලා තියෙන්නේ? අවශ්‍ය ධර්මයේ දෙන්නේ බාහිර වැඩක ශීලාපද පරාමාසයන් පස්සේ පරාමර්ශණය කර කර යනවා කිලු. ඒකේ යථාර්ථය දෙන්නේ බෑ. මේ ලෝකේ යථාර්ථය අපි දකින්නේ ඇහැ කැමති තියෙන්නේ. රූපේ කැමති තියෙන්නේ. චක්කු විඥානිය කැමති තියෙන්නේ. ඒලමන චක්කු සංස්පර්ශයක් ඇද කැමති තියෙන්නේ. ඒලමන සම්පස්සජා වේදනාවක් ඇද කැමති තියෙන්නේ. ඉත කැමති නැහැ නෑ ඇහැ පිළිබඳ සියලු වැඩ පිළිබඳ කැමති නැහැ. ඒක ඇත්තද? ඒක අපි ඉස්සෙල්ලා ආවර්ජනා කළා කියනවා. කර්මස්ථානිය සීහ කර කර ඉන්න. සීහ කරපු ගමන් මනසට වැටෙනවා ඒ හටාව. ඒ හටාව ඇත්තද කියලා විමර්ශනය කරනවා. කොයි ඇද කැමති තියෙන්නේ? කොයි රූපේද කැමති තියෙන්නේ? දකි දෙකක් එහෙම ලෝකේ තියෙනවද? ඉතින් කල්ප සම්මා සංකප්පේට බහින. දැන් මොකද? දැන් මෙතන ව්‍යාපාද නැහැ. අව්‍යාපාදයි. හිංසා නැහැ අවිහිංසයි. අල්ල ගන්න කාමකත්ත නැහැ නිකාමයි. ඔය කල්පනාව ඒකනම් සම්මා සංකප්පේට වහිනවා. ඔන්න භාවනාව. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒ භාවනා කරන්න කියලා. දැන් දිට්ඨිය සුද්ධ කරගන්නවා. මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන මේ ත්‍රිලක්ෂණේ කොටි දකලා. ඒක දෘෂ්ටි පරිසුද්ධිය ලැබෙනවා. දිට්ඨි විසුද්ධිය. ඒතර ඔය දිට්ඨි විසුද්ධිය ලැබෙනකොට චිත්ත විසුද්ධිය එකමෙන් බණ ඇහුනේ. දසා කුසලෙන් තොර වූ විලාකේ බණ අහනකොට චිත්ත විසුද්ධිය ලැබුණා. ඒක ලැබෙනවා දිට්ඨි විසුද්ධිය. අන අර කර්මස්ථානිය ගන්නකොට ඒක ලැබෙනවා. අරගෙන විලායෙන් ඇත්ත නැත්ත බලනකොට සැක නැහැනේ මට. මොනවද සැක කරන්නේ කියන එක ඇත්ත. බල්ල බල තියෙන කියන එක එහෙම පේනවා. කංකාවි කරන්නේ. කංකාවෙන් තමයි සැකෙන් ඉදර කරන. කංකාවි කරන විදිහ. ඉදර දකින්නවා. මේ පැත්තේ ගිය ලෝකෙට මේ පැත්තේ ගියොත් නිවනට. මග්ගාමග්ග ඥාන දර්ශන විදිහ. ඉදර ප්‍රතිපදාව දැක්කම පස්සේ නිවන පැත්තට තියෙන එක අනුගමනය කරනවා. ප්‍රතිපදා ඥාන දර්ශන විදිහ. ඉදර ඥාන දර්ශන විදිහ පහළ වෙනවා. එකක් ගැ සත්ව විසුද්ධිය ලැබෙන්නේ පළවෙනි සීල විසුද්ධියට ගන්නකොට වෙනවා. එින් එහාට අනික වැඩෙනවා. ඔක්කොම හදම ලැබෙන්නේ එහෙමයි. එකයි ආරම්භ කරන්න නික ලැබෙනවා. අනුපූර්වයි. මේ ධර්මයේ ධර්මයේ පවත්තයි නිර්වාණ පරතරයට යාම සඳහා ධර්මයේම ධර්මයේ පුරවයි. අපිට මොනවද කරන්න තියෙන්නේ? කුසල සීලිය පමණයි. කුසල සීලිය කියනවා. කුසල කියන එක දැනගන්න ඕනේ. අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් හරියාකාර වදනේ අර්ථය තේරුම් ගන්න. ඊ යනුව ලෝක විමර්ශනය කරනවා. විවර්ධනය කරනකොට ලැබෙනවා සීසිලා. මෙච්චරකල් කාගගින්න, ද්වේෂගින්න, මොහගින්න දෙය වුණා. සීලියක්ව සීසිලක් ලැබුණේ නැහැ. 10ක් ලැබුණා. දැන් සීලෙටපත් වෙනවා. ඔතනයි සීලිය. මුංචිදු කම්මිතා ඥානය කියලා කියන්නේ මිදීමේ කැමැත්ත. ඒ කියන්නේ මේ ලෝකේ අල්ලගන්න ගියාම ඇලිලා බැඳලා ඉන්නේ කියන මිදුනහම කොච්චර මිදෙන්නේ මොකක්ද? ඇල්ල බැඳලා ඉන්නවා මේ අවිද්‍යාවෙන් ඇත්ත දන්නේ නැති හින්දා. ඉතින් මේකෙන් විදීමේ කැමැත්තේ නුවණ පහළ වෙනවා. මේකේ යථාර්ථය මේක නම් මේකෙ මිදෙන්න දෙපෑ. මේක අල්ලගන්න කිව්වොත් මේ දුක වෙන්නේ මේකෙන්. ඒවර මේකෙන් අහක් වෙන්න නම් ඒක තමයි හැනසු. ඒක දකින්න. නෝ. ඔව්. ඔය ඒක අපි විමර්ශනේ නොකර පික වර වෙන්නේ කියන්නේ. ඔව්. 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 ඔව් දැන් මෙහෙම ඉඳමුකෝ. ඒක වෙන්නේ මෙහෙමයි. අර කතාව තියෙනනේ දෙවේලේ පෙනෙන කුකුලාගේ කර්මලා එවේලේ පෙනී සකසේම සුදු වෙලා කි. හැම වෙලේම පේනකොට යමක් යමක ඒකෙන් පෙනි පෙනි දිනකොට. අපිට ඒක යථාර්ථයේ ගණ්ඩි ඉස්සෙල්ලා ඒක මේ සාමාන්‍ය දෙයක් වෙනවා. දැන් අහම්බෙන් යමක් සිද්ධ වුණා කියමුකෝ. අන්න ඒ විදිහට අපිට විශාල වශයෙන් ඕක බලපානවා. මොකද්ද මේ සිද්ධ වුනේ?
හංගපිරිකම ස්වාසීට කිය. එහෙම කෙනෙක් පිළින්නේ නැති වෙන්නේ යන්තරම හංගපිරිකම. ඒක පාඩ පිළිනකොට විශේෂ මානසිකත්වයක් ගොඩනගගෙන ඒකම හේතු වුණා. ඔව්. 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 වෙනා වෙනා. දැන් මේක තමයි කියන්නේ අපි දිගටම අපි ගත්තාට පස්සේ අපි ඒක දරලා නැහැ. යථාර්ථයෙන් බලන්න පුරුදු වෙලා නැහැ. ඒක සාමාන්‍ය දෙයක් කියලා බලන්න පුරුදු වෙනවා. දැන් අපිටම මෙහෙම දැන් මගේ ඔළුවේ ඉසකය ගහ පැවුනා නා. ඒ මං අටව ගානක් නැහැ ඇච්චර. මොකද? මගේ වයසේ ඉන්න අයගේ ඔක්කොගේ ඉසකය පැහිලා ඉන්නවා. බලපුවා පේනවා. ඒක දැන් අපිට සාමාන්‍ය ළමා වයසේ පිළකයගේ ඉසකය පැහැනවා. ඒ මට්ටමේ මෙයාගේ තවත් ඉසකය පැහිලා තියෙනවා දැක්කොත් ඊට ඒක සාමාන්‍ය දෙයක් කියලා. අනි කාගේවත් පැහැනද? එයාගේ ඉතර පැහිලා දෙන්න දැක්කොත් මොකද වෙන්නේ? හරි වැඩි. මගේ ඉසකය පැහිලා නේ කියලා. ඊට අමාරු වෙන්නේ. මේ ලෝකේ කාටවත් උණ ගැනින්න මට විතරක් උණ ගැවුනොත් මොකද වෙන්නේ? මොකද මේ මට විතරක් උදේ. දවස් දෙක වෙනසක් දකින්න. මෙන්න මේ වගේ අපි යම් කිසි දෙයක් අපි නිතර නිතර දකින්නවා. ඒ වෙලාවේ අපිට ඒක සාමාන්‍ය දෙයක් වගේ වැටහෙනවා. නමුත් විශේෂ දෙකීමක් තියෙනවා. විදර්ශනා කියන්නේ ඒකයි. නොදැකපු අවස්ථාවක් දකින්න. දකින්නට වේගවත් නැгий වෙනවායි පැත්ත. අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක දැකලම නැහැ සංසාරේ. කවදා හරි හරියට දැකපු දාට විශේෂ දෙකීමක් එනවා ඒකෙන්. අන්න ඒක මහා වේගවත් ක්‍රියාත්මක කියලා හිතන් යථාර්ථය කරා ගන්න. අන්න ඒකයි. මේක තමයි විදියේ தત્ත්වය. හංගන්න හදපු එකම තමයි මේ ප්‍රශ්නේ වෙන්නේ. දැන් අපි තමුක මෙහෙම දෙයක් ඕනේ වෙලාවක දොර ඇරලා තියෙනවා. කවුරු හරි කතා කරලා විදහා දුර කියලා බලන්න. කවුරු හරි ආව කවුද ආව කියලා බලන්න. දැන් ඔහොම බලන කෙනාට මට මේ බාහිර ලෝකේ කවුරු ආවත් නැවත සාමාන්‍ය දෙයක් නේ කියලා කියනවා. ඒක ඇත්තට දෙයක් නෙමෙයි. එහෙමද? දැන් කොහොමද වෙනස් කරන්නේ? ආ, දැන් ඉතින් ඒ ඇතුළේ දැම්ම දොර ඇහුවා. දොර වහලා තියෙනවා. දැන් ඔය අතරේ කවුරු හරි එනවා. වටේට බලන යන්න විදිහක් නැහැ දොර වහලා. දැන් 10ක් නැගිනවනේ හිතන්න බැරි විදිහට. මට කවුරු ඒ කවුද ඉන්නේ කියලා බලා ගන්නත් නැහැ, දැක ගන්නත් නැහැ, මොකුත් නැහැ කියලා. මම මේක ඇතුළේ ආලේ කොටු කරලා මට මේ ඉන්න පුළුවන්ද? දැන් අන්න නිදහස අනුභව දෙරින් එතකොට. ඒ නිදහසේ යා එක මුක්ති ඉඳගෙන ඉන්නකම්. එයාට ඒක යාට ලැබු නිදහසක්ද කියලා තේරුම් ගන්න බැහැ. දැන් ඔබ මොදෙර පැහැදිලිව පේනවා විශේෂයෙන්ම ගෑන ළමින්ට ඒක අවස්ථාවක්. ඒ ළමයි ගෙට දාලා කුණු කරලා තියෙන දවසක් තියෙනවා. කොච්චර අල්ලනවා. මොනවා ලබා ගන්නද? බලන්න ඕනේ වට පිටාව. දැන් හිර කරලා තියෙන කී ඇතුළේ දවස් ගන්නවා. මොදෙර අධ්‍යක්ීමක් ලබු. මට එළියට යන්නත් නැහැ. තවත් එළියට ගන්න. ඉතින් එළියට යන්නේ කොහොම හරි බොරුවට හරි දුවනවා නේද? දෙට්ට යන්න ඕන කියලා හරි බොරුවට හරි එළියට යන්න ඕන නේද? එක බොරුවට දුව. ඒ මොකද මේලා තියෙන්නේ? අපි ආස්වාදයක් නිතරම ලබලා ඉන්නවා නම් අපි ඒ ආස්වාදය පිළිබඳ සාමාන්‍ය දෙයක් කියලා. ඒක නැතුව ගිහින් හිර වෙලා තිබුණා. අන්න ඒ විලාසේ මහා ලොකු දෙයක් වෙනවා. මේක මේ සාමාන්‍ය මිනිස්යාගේ සිටිත ස්වභාවය හැටි. ඒ වගේම තව කාට හරි වුණොත් මරත් එක ආවුරත් එනවා මල කුණර කවන්නේ. දැන් මේකත් අපි මේ මානසිකත්වය තුළ තියෙන ස්වභාවයක්. අනිකාරත් වෙනවා නම් මරත් එන ගෙවර කවන්නේ. අනිකා අනිකට හින ගන්න ඕනේ. ඒතකොට මට විතරක් ගෙවුවොත් තමයි බැ. මට විතරක් ඉඳ හැදුණොත් තමයි අමාරු. අනිකාරත් හැදෙනවා නම් මර කවන්නේ. මම කන්ද නැතුව ඉන්නවා. දැන් අපි තමු උණ ගෑයිලා ඉන්නකොට ළමයින් ගහලා හොඳ රෝග පේනවා. දැන් ඉතින් ගෙදර මොනවා හරි වෙන්න හදනකොට එහෙම මන් නැතුව මට උණ ගෑනිකන් ඉඳලා මම හොඳ යෝග වෙනවා කියලා අඬනවා. නෑ නෑ අපි කන්නේ. අහලට ගානක් නෑ. උඹලා කන්නේ නැහැ මර කවන්නේ. මේක වෙනසක් ලොකු වල පේනවා. අනික අය කනවා මටනේ. ඒ අවස්ථාවේ යන්නේ අඬනවා. නෑ නෑ අපි කන්නේත් නෑ. අපි උයන්නේත් නෑ. හරිය සංසිද්ධි. ඇයි යගේ බල පිළිරුණා? දැන් මේක තමයි මේ මිනිස් ස්වභාවික මේ මිනිස්යයි ගතිය හැටි. අනිකට ලැබෙනවනම් මරවත් ලැබුණාට පස්සේ මට ඒක ගන්න. හොඳේ අනිකට ලැබෙන්නේ නැහැ නම් අයින මරත් ඉවසන්න පුළුවන්. මට ලැබෙන්නේ නැතුව අනිකට ලැබෙනවනම් අන්නේ කියව ගන්න. දැන් මේක තමයි සාමාන්‍ය ලෝක සත්‍යයයි ගති ලක්ෂය. ඉතින් මේ වගේ අපි මොකද වෙන්නේ? ඔය හැමතැනකම ලැබෙන ලෝභයයි ద్వේෂයයි මෝහයයි. ලෝකයේ වටිනාදයක් තියනවා කියලා හිතා ඉන්නවා ඒක ආත්ම දෘෂ්ටියෙන් ගන්නවා තමාගී කරගන්න. තමාට ලැබෙන්නේ නැහැ අමාරු වැඩි. ඔන්න ආත්ම දෘෂ්ටියේ ස්වභාවය. කොයි වී? ඉතින් අනික නොකා හිටියා කියලා මගේ බඩ පිරෙන්නේ නැහැ. අනික කෑවා කියමර මොකද? බලන්න ඕන කාපල්ලා එපා නිකන් ඉట్లా මම මොකද මට ඒක ප්‍රශ්නයක් නෑ කියන මට උට ආව ඒකත් ඉදේ මානසික හොඳ දියුණුව ඒ මේ එකම දියුණුවකට උත්සාහයෙන් වීර්යෙන් ගොඩ නගන්න බෑ
ඇත්ත දැක්කාට පස්සේ ඇත්තට අනුකූලවයි ඒ තත්ත්වෙ මතුවෙන්නේ. එහෙනම් කැමැතිසේ නැති ලෝකේ කැමැතිසේ නැහැ කියලාම දැක්කනම් හරියට. බලන බලන දැන්. මූලික වශයෙන්ම අපිට නිවෙන්න පටන් ගන්නවා කැමැතිසේ නැති ලෝකයක. මොනවද කැමැතිසේ පවත්වන්න ඕනේ? කැමැතිසේ පවත්වන්න බැරි ලෝකයක් තුළ මොනව බලාපොරොත්තු වෙන්නද? මෙන්න මේ පළවෙනි අදහතරින් කරන සෝතාපන්නය. එයාට අමුතුවෙන් කියා දෙන්න දෙයක් නැහැ. එයා දන්නවා දුකට හේතුව කැමැතිසේ නැති බව. මොනවද කැමැතිසේ නැති? ලෝකේ පවතින සියලු දේම කැමැතිසේ නැහැ. නැත්නම් ලෝකේ පවතින සියලු දේම දුකට හේතුවක් වෙනවා. අල්ලා ගන්න කියනවා. කැමැතිසේ පවතින නැති නිසා. එහෙනම් ලෝකේ පවතින සියලු දේවල්ම අතුරු කරන් ගියෝ කැමැතිසේ නැත්නම් ඒ නිසා දුක වෙනවා නම්. ඒ දුකෙන් මිදෙන්න තියෙන්නේ වැඩක් නැති අසාරයව දැනගෙන අත්තරින් වෙලී මිදී ගියහම දුකෙන් නිදහස. එයා දුක දැක්කා, දුකට හේතුව දැක්කා, දුක නිරෝධය දැක්කා, නිරෝධ මාර්ගය දැක්කා. ඔය ටික දැක්කාට පස්සේ කියනවා සෝදාපන්නයි කියලා. ඔය හතර දැක්කේ. එයාට දෘෂ්ටියක් නැහැ. ඔන්න ඔතෙන්ට එන්න ඕන. ඉන් නිවන අවසනයිලු කියවුණා රාග දේශ මොහයන්ට ප්‍රධාන හේතුවක් කියවුණා. ඉතින් ඔය ටික අහක් කළා හිටන් අතිසාරට අමුඩු ගහන්නේ නැහැ. මං රාගය අසුරු කරන්නේ නැහැ. මං බයි කොච්චර බැනල් බයින්නේ ඕම කීකේ හිටියට එහෙම කවදාවත් මේකෙන් මිදෙන්න බෑ. කිවිජ මූල හේතු දුරු කරන්න. එන අටක් කරා තීනි පද සම්බුද්ධ වෙන ප්‍රකාශිතා කිව්ව අකුර අටයි පත් වුණා හරියට තේරුම් අරගත්තා නම් එදා රොදෙන්න පත් වෙනවා. කෙනෙක් නින්දේදී මිය යනට සිත් පහළ වන අයුරුහා ඊළඟ ප්‍රතිසන්දියේ කුමක් විය හැකිදයි විස්තර කරන්න. දැන් මෙන්න මේකත් වැදගත් දෙයක්. දැන් මේ නින්දේදී මිය යන විට කියලා අපි හිතාගෙන ඉන්නවා. නින්දේදී මැරෙනවා කියලා. දැන් නින්ද කියන්නේ මොකක්ද? අපි ඔබ දැකලා තියෙන්න ඕනේ. ඇසයි කනයි දිවයි නාසයයි ශරීරයයි කියන්නේ මේ මස්ලේ වලින් හටගත්ත මේ ගුලිය මේ කොටස් හය. කොටස් පහ. මෙන්න මේ කොටස් පහ ඇසුරෙන් තමයි අපි මේ රෝගේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේවා ලබන්න අවදියෙන් ඉන්නවා කියන්නේ. ඉතින් අපි නිදා ගන්නවා කියලා කියන්නේ. මේවා අවදිව පවත්වන්නා වූ ගති ලක්ෂණේ මේවා අපතරව්‍ය හැදුනහම. මොකද? අපි ඇසුරු කරන නිගමනය කරන්න ඕනේ. ප්‍රාණඝාත කරන්නේ නැහැ. මම මේ විදිහට අයිතුකම් අසාධාරණකම් කරන්නේ නැහැ. ඒතර දසකුසල්ම ඔල යම් ආකාරයෙන් කෙනෙකුට ගිනි දෙන දෙයක් තියෙනවා නම් මම කරන්නේ නැහැ කියන මට්ටමේ එයා ඉන්නේ කොච්චර නිගමනය කරද. දැන් අවංකවම මෙයා බලන්න ඕනේ. යම් විදිහකින් දැන් මෙහෙම දෙයක් සිද්ධ වෙනවා. යම් කිසි පුද්ගලයේ මට හම්බ වෙනවා මහා නිදානක්. දැන් ඔක තියෙන්නේ දැන් මගේ වත්ති තියෙන නිදානක් මට හම්බ වුණා. දැන් මම විශාල කෝටි ප්‍රකෝටිපතියෙක් වෙන්නත් මට ඒක ඇති. දැන් ඔයලා වෙනකොට අපි බලා ඉන්නවා. දැන් ඔයලාට බැරිලා හරි වෙන කෙනෙක් ඇවිදලා ඔක ගත්තොත් මං ගන්න තීරණේ මොකද්ද? මම මගෙම අහන්න ඕනේ. දැන් මම ප්‍රාණඝාත කරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාම විත්‍යාචාරයක් නැහැ, බොරු කියන්නේ නැහැ, කේලම් කියන්නේ නැහැ, පරිසවාදනය කියන්නේ නැහැ. මම මේ වගේ දැහැමි තැනකයි මං ඉන්නේ. හැබැයි ඒ ඉන්නේ ඇයි? මට ඒක හොඳයි කියලා හිතෙන හින්දා. යථාර්ථයක් දැකලා නිසා අසාරත්වයක් දැකලා නෙමෙයි. ලෝකේ යථාර්ථයක් දැකලා නැහැ. දැන් ලෝකේ අසීමිත වටිනාකම එයාගේ හිතෙන් දුරු වෙලා නැහැ. නමුත් දැන් එයා ඒ නිසා එතන ඉන්නවා. නමුත් එයා දැන් අසීමිත වටිනාකම දුරු කරලා නැති නිසා ඔව් මේ ලෝකේ මහා සම්පත්තිය කඩාහැල එයාගේ වතේ මහා නිධානක් පහළලා තියෙනවා එයා දැක්කොත් එහෙම. එච්චර කල් නොතිබුණ අසීමිත වටිනාකමක් එයාගේ මනසට එනවා. දැන් ඊට පස්සේ එයා මොකද කියන්නේ? අර අසීමිත වටිනාකම වෙන මානසින් බැඳෙනවා. ඊට පස්සේ මේ ලාවදී ඒ සෙල්ලම් හරියන්නේ නැහැ. අපේ ආතගෙත් මේ අපිට කියා තියෙනවා මේක අයිතියක් තියෙනවා කියලා. ඔය කොහේ හරි ඉන්න මිනිහ රෝගාරං කියලා ඇදලා හිටන් ඒ මිනිහ ඇදලා ඕක කරන් දිනවා. දැන් මොකද ගන්න පියවර? ඒ සෙල්ලම් කරන්න හම්බෙන්නේ නැහැ කියලා අපේ තිබිච්ච ඔක්කොම ඉවසීමේ සීමාවක් තියෙනවා කියලා පටන් ගන්නවා ටක් ගාලා වෙනස් වෙන අනිත් අන්න අපිම දැනගන්නේ අපේ පිරඳ මානසික පරීක්ෂණයක් කරන්න ඕනේ. මේ මුළු ලෝකේ ශක්විති රජකම දෙනවා කිව්වත් ඒ හේතු වලින් මට මේ අවේදක් අසාධාරණයක් කරලා නැත්නම් ගන්න ශක්විති රජකම වටිනවාද කියලා බලපුවා. මට ශක්විති රජකම වටින්නේ නැහැ කියලා අවංකව තමයි තේනවා. අන්න ඒ පුද්ගලයා ආර්ය පුද්ගලයා. ඒ අදහස ගන්න බෑ මේ සියලු ප්‍රියමනාප කියන දේවල් අසාරයි කියලා දැකේ නැති කෙනාට. ඒ නිසා කිනා ලෝකයේ ශක්විති රජකමට කලාවෙන් කලාවටවත් ලං කරන්න බෑ සෝවන් පුද්ගලයා ගුණයේ කියලා. අන්න අපිම කල්පනා කරලා බලන්න ඕනේ. යථාර්ථයක් නම් යම් තැනකදී බොරු වෙන්න බෑනේ. යථාර්ථයක් නම් ඒ තුළ බොරුවක් තියෙන්න බෑ. හොඳටම පැහැදිලිව පේන අනිත්‍යයි කියලා ගත්තාම
yama kistira nattang eka dukai kiyala gaththam api kelima hana yama kiyenata me loke sielu deema yama kiyenekata aithi me duken pilla thiyena godawal kochchera gannak meke thiyenawada e duggodawal okkoma istira nattang eka dukada e pilla thiyena duggodawal istira unana sapada dan oy prannida uttare gannakotama apita peenawa ena istira nannan dukai kiyala kiyana kathawata galapanna bae ne meka ena ethena api daga indala thiyena asathyekada satthiyekada ini adalah mereka dasar tiaga ni. Ini mitya adu tiaga sama adi tiaga tu. Ini adalah ini mitya adu tiaga. Ini arah sini kemarin kita mana? Arah yang tegar pinau sama adi tiaga ni. Arah sama adi tiaga tu. Widi agni, ane kaya dia. Ikan ni dia. Kali no? Mana kerana tu? Macam mana? Banah halan, agi ni orang sewaan, pali tepat ni, agi ni pulang heitu asana banti, ini loge itu. Mee potde bahu ada pasi, bahu no tandu tuai. Ernut bapa lagi, ni behilah di mana dulu ini? Oh. Ini mahatya paling ini makar ni mek ni. Budiran na ti desa na kerana sama sama diye. Marga angga hata king, pariwara kerana ti orang iya. Sama sama diye tuan, mei loko api mei jalan sama diye beranda pulua. Mitya sama diya kau na, mitya sama diye kena tegake bidhir diye. Sama asat pulsa ni kerana mitya samadhi ati ya. Itulah kammasa kata samadhi kita korang sati ya. Karena pola dehi mila bener samadhi. Ini bagaimana diana samadhi kita korang sati ya. Diana lah mila bener samadhi. Ini bagaimana ari samadhi kita korang sati na ari darma itu mila bener samadhi. Mee ari darma itu mila bener samadhi. Mee samadhi biri sate ini laban lepul bangi ka. Ini pertama diana at lebih ya. Ini tiada diana at lebih ya. Ini kerana pasu tali hari ini purna ilati na marga angka hataking. Ini marga angka hatim pola ini kita beradu no. Itulah pertama kita itu usia alam beradu. Nah, jama kanitnya yang ini kedukai. Jama kanitnya yang dukai, yang ini kanat mai. Jadi, mereka bimarsa ni kelirian, yang unsur manusia kari, nuni menihi kelirian, atta dekira bal. Apa ni kemenihi kita betul. Apa ini kena kita duduk di sana, apa bismillah kita bauh dengi dia hari akar, sabtu darma, apa halat dia. Mereka utara ini kauluat nanti mungkin mereka hidangan mulai hati ni mereka matu korupan di sana. Baiklah, honda, apa mereka wigrah keran di sela. Anitya dukai nata kini wigrah keran di sela. Anitya dukai yang atma kini wajan ini cerak kerin anitya jama kanitnya yang ini kedukai kini beri lahir, annya agam ini dah mahuila. Unki juga nangih mu. Jama kanitnya yang ini kedukai kini, kami dugur walau, hamet ini mesti ini kita budiran nanti desna kala kami panca skandi, kami dukas skandi akira. Miru ke hamet ini dukem pilih lati ini kira, kami dukem pilih lati ini lalu ke istirahat nangih, macam apa tu istirahat nanti duga dekira hutih muka dekian. Itu umpama kata orang utriadi pala kita muka dekian. Eh, kau na iurat miurai. Arah istirahat dani nanti kami kita arti dani nanti. Jama istirahat nang ini kedukai kini, kami apa hitian. Oh, kahagan orang orang mulia kaiti orang miru ke nohida pinta api beru na. Macam mana kali. Eka iki ani ti. Iya ti na. Ani sulu dia ki wahil ti. Tiap ni ni. Ia awang kau pun penuh aji. Mee kocer kali kau kiu ni. Oh. Tiap ni ben, ni kan? Ini sah beri na. Mungkin mee wajan tu ni gemuruh bah bandarana kan dah. Wokam wajakat. Mee wajan ni matri elir wajan mat. Ia wajan matri tu juga hakar kan? Yang sakti a macam ni mahapandi tinggal teri ni. Ia kan? Ia ati dulu lah bay. Mungkin ini manusia yang dah arti kerana ini ide ini nih mara paksi ke balik ke pasti apa gati ni sah. Ia arah unu ini sila ini kita bicara seni biro. Yang tahap bodi hitu inna u dharma bodi ini bidih haknya. Inna. Annye kai. Annye kai kian ni. Ini kau cerita kerana ini bodi kan ni nih yang debe. Ini sah. Kita nak ada yang suci kini ada samahar kini keluar dari lembah. Kita nak makar kerana kita samahar kini. Oh, ini. Ini dia ni, nama tu dia lah dia. Benda lama sekarang dia lah dia. Nikah mungkin hingga dia, nikah hak balas dia. Oh, ini dia dia. Ini dia salah kocer nama na. Ayah. Ayah, ini. Ini saya. Anicca duka, nata kini saya wajan tu na. Atakara ti ini pada sambut dia na. Mundu Buddha ham otan na. Buddha ham wahuna na wahine tota ni. Eruna erine tota ni. Aku ruat ayah pada tu na itu ni. Inna. Jadi, lutra budaya anu hansi itu Buddha tera bhatti na mahabodhata anu hansi macam firman pula saru sampu na kerela tiadhi. Anti mana hitau, ada rai budhu ini nilwin di sela. Ini dana tu ni demi mang budhu ini nama bahatri urukam balaya awak kerja. Ini nivita kalal belu ani. Cakap ini. Jadi hitau, ada rai ini kata, hitau dia budhu ini. Okuma sampu na, tapi agan itu ni beri perangan. Ini hawa si anak awam kita kerana, tawat dana budhu ini ada kira. Oh, ega ikan ni. Itu orang bandar. Ucapan yang anak wanita kami agak teri, velai itu unnahan sih itu. Mereka Buddha teri pelipan tu pas sekarang ini satu pun ada. Sekarang mana?
අන්තිම මොහොතේ එක. ඉතින් එච්චරත් ඥානවන්ත උන්වහන්සේටත් මේ වෙලාවෙන් උඩ කීපොර ගිහිල්ලාද? අවුරුදු 6 30 හැමතැනම බැලුවා නේද? ආලාර කාලාම උද්දකාරාම පුත්ත මේගොල්ල ළඟට ගිහිල්ලා බැලුවා, ඒකේ පරිබ්‍රාජික ළඟට ගිහිල්ලා බැලුවා. ඒ වගේම කාන්තාව ළඟට ගිහි පරිබ්‍රාජිකාවක් ළඟට ඇසුරු කරලා තිබුණා කියන එක විසඳා වෙනවා. මේ ධර්මයේ ගැඹුරු දෙනක ආර්ය පරිශ්‍රණයේදී. ඒ තරම් කරලා තියෙනවා. එතන මේ ගිහිලා සෝහංගොල්ට ගිහිලා ඉතින් සෝහංගොල්ලාට මහ දුක් විඳින වෙලාවෙදී මිනි යටවලි මුළු ශරීරය වහගෙන මහා අවුවේ. අර මිනි යට එකතු කරලා එවන් ඇඟ වහ ගන්නවා. වහගෙන කැම්බි කැම්බි ඉන්නවා ඔක ඇතුළේ. කොහොමද ඉඳලා තියෙනවා? ඔව්. අදි හිද උනි ශරීරය ඉඳලා තියෙනවා. සේනක එනකොට මෝදුනවා වගේ වේගයෙන් මහා කැලේ බිදගෙන කැලේ ඈතට දුවලා තියෙනවා. මිනිස් පුළුට අපේ ඉඳෙන්නේ නැති වෙන්නේ. මෙහෙම තව තවත් සම් රැකලා තියෙනවා. දන්නාක් කියලා තියෙනවා. අන්න ඒකයි. හංකඩ කාලා. එතකොට මේ ගොම කාලා. මේවත් කරලා තියෙනවා. මොනවද නොකරලා තියෙන්නේ? මේ හැම එකක්ම පරිස්සම කරලා තියෙනවා. ඇයි ඉතින් යථාර්ථය දැකනන් ඒ වෙලාවේදී ඔය කකා ඉන්නවා. ඔව්. සෝතාපන්න. ඒ සෝතාපන්න කියන්නේ සත්‍යයට පත්වෙන පරිත්තහ උපාදී දැකීම. බුදුරයන් වහන්සේලාට තියෙන මේ කාරණා තුනයි. ශ්‍රාවකයන්ටයි සෝතාපන්නත්වයේ තියෙන්නේ. සෝතාපන්න ඵලයේ තුලින් ඉන්නේ ශ්‍රාවකයෝ. අවස්ථා තුනයි බුදුරයන් වහන්සේ ඉක්මෙවි. ලෝතර බුද්ධත්වයට පත්වෙන්නේ. සෝතාපන්න කියන්නේ ශ්‍රාවකයා සතු අතිරේක ගුණයක්. සකුද්දාගාමි අනාගාමි අරිහත් කියන තුන තමයි බුද්ධත්වයට පත්වීමේදී අවශ්‍ය කරන්නා වූ මේ කොටස් තුන. සුද්ධ වෙන්නේ. සෝතාපන්නත්වයේ අවශ්‍ය කරන්නේ දහම් නුවන්ට හේතුකාරක ගොඩ නැගිච්චේ නැති අනික් කෙනෙක් නිසා. අන්න ඒකයි. දර්ශනීය පහ කරන්න ඕනේ. දර්ශනීය ගන්න දෙයක් නැහැ. මහා ප්‍රඥා පහල වෙන උන්හතරේ සුසුසක දර්ශනීය පහල වෙනවා. ඒ දර්ශනීය පහල වීමෙම තමයි උන්හතරේ පරිත්‍යාග උපාදී තෝරාගත්තේ. ඒ අවස්ථාවේදීම සෝතාපන්න කියන தත්ත්වයට ගත්තේ නැත්තේ මොකද? සෝතාපන්න කියන්නේ එක පැත්තක් තමයි ශ්‍රවණය කිරීමෙන් පිළිපන් කියන එක. අහලමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දැනගන්න ඕනේ. ඒ ශ්‍රවණය කරන්න අවශ්‍යයි අත්‍යවශ්‍යයි සෝතාපන්න කියන එකට. ආ සෝත කරන්න ඕනේ. මේ ශ්‍රවණය ගන්න ඕනේ. ඒ ශ්‍රවණයෙන් පැමිණෙන ශ්‍රාවකයෝ. ඒ ශ්‍රවණයෙන් පැමිණෙන සත්‍ය උන්වහන්සේට මහා ප්‍රඥාව ලැබෙනවා. ඉතින් ඒක සෝතාපන්න කියන එක විශේෂ සංගයක් වශයෙන් සැලකන්නේ බුදුරයන් වහන්සේලාට. හරියට කිකිලියන්ගේ පැටි මේ පැටව. මේ බිත්තරේ බිදගෙන එළියට එනවා වගේ పూర్වයේ නිවාසානුසති ඥානයේ පූර්ණ කරපු වෙලාවේදී ඒ තුලින් ලෝකේ බලපු වෙලාවේදී මම පළවෙනි අවස්ථාව අවිද්‍යාව බිදගෙන එළියට ආවා. එනේ බුදුරජාණන් පළවෙනි අවිද්‍යාව දුරු කිරීම. චතුප්පාද ඥානය තුලින් ලෝකේ බලාගෙන ගියාම ඒ තුලින් ලද්දර්ශන ආවර්ජනා කරනකොට දෙවෙනි වතාවට බිත්තරේ පලාගෙන කිකිලි පැටියෙක් එළියට එනවා. යන් දෙවෙනි වතාවට අවිද්‍යාව බිඳ හැරගෙන විද්‍යාවට පත් වුණා. ආ ඊට පස්සේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දකින්න නුවණ පහළන තුන්වෙනි අවස්ථාවේ ආසුරක්ෂය කර ඥානයේදී සියලුම අවිද්‍යාවන් බිඳගෙන විද්‍යාවට පත් වුණා. අරිහත්ත්වයට පත් වුණා. ලෝතර බුද්ධත්වයට එක් කළා. ඒ අවස්ථාව තුනෙන් උන්වහන්සේ බුදු වුණි. හතරකින් යන්නේ ශ්‍රාවකයෝ. දර්ශන බෑ බෑ කරන්න බෑ. ඒක දේශනාවේ පෙන්නා තියෙනවා. ශ්‍රාවකෙක් නම් සෝතාපන්න වෙන්න ඕනේ. සෝතාපන්නෙක් මේ හැට වෙනා මිසක්. ඒක සෝතාපන්න පුත්‍රයා ඒක නාන හතර වෙලාවම අන්න ඒකයි. ඒක ඇත්තෙම නෑ. ඒක සත් ධර්ම ශ්‍රවණි. කල්‍යාණ මිත්‍ර සම්පත්‍ය තියෙන්න ඕනේ. සත් ධර්ම ශ්‍රවණි තියෙන්න ඕනේ. යෝයිසෝ මානසිකාරී තියෙන්න ඕනේ. ඒ වගේම ධර්මානුධර්ම ප්‍රතිපත්‍ය තියෙන්න ඕනේ. ඒ ඒක මේ මොහොතේ වැදිනවා. දැන් හතරක්නේ භාවනාවක් දැනක් ඇත්තෙම. අන්න ඒකයි කියන්නේ. ඔය ධර්මානුධර්ම ප්‍රතිපත්ති තියා පුත්‍රයා මේ අතීත තමන්ගේ ස්කන්ධයන් දැකලා වර්තමානයේ මෙතන එක් කිරීම නතර කර ගන්නද ඉදිරියේදී තමන් උත්සාහ ගන්නවා නම් එවැනි තත්ත්වයකදී මේ මෙවැනි මාර්ගයට ඒ මේකයි දකින්නේ අතීත ස්කන්ධවල යථා ස්වභාවය දකින්නේ වර්තමාන ස්වභාවය දැකදාටයි වර්තමාන ස්කන්ධය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගත්තාට අතීතයේ තිබුණෙත් ඒවයි අනාගතයේ හැදුණත් හැදෙන්නේ ඒවයි දැන් තියෙන්නේ ඒවයි කොහොමයි අතීත අනාගත වර්තමාන සැකදුවේ ඒක අනිත්‍ය දුක්ඛ නත්වයෙන් ඒ ටික දකින්නකොටම එයා දකිනා මේ ලෝකය කියන්නේ මෙච්චර නා ඉස්සර තිබුණේ මේ ලෝකෙමයි මේ වගේ ලෝකයක් මතුවර හැදුනා සැරේ තියෙන්නේ මේ වගේම ලෝකයක් අන්න යථාර්ථය දැකරපස්සේ තුන් පොළොව දැකනවා එවැනි ලෝකයක් මොකටද කියලා හිතන්නේ ඒක ලෝකෙ කොහේ හැදුනත් හැදිලා මෙච්චර කල් ආවිත් එහෙම ලෝකෙක දැන් ඉන්නෙත් එහෙම ලෝකෙක මතු හැදුනත් හැදෙන්නේ එහෙම ලෝකයක් ඔයි පිටතර ලෝකයක් හැදෙන්න බෑ එනවා අතීතයක් දැක අනාගතයක් දැක වර්තමානයක් දැක තුන් පොළොව දැක මේ පුබ්බේකාංකති අපරේකාංකති පුබ්බම් පරේකාංකති කියන මේ තුනම නැහැ මොකද මුලදී ආත්මයක් තිබුණාද? දැන් තියෙනවද? මතුවර තියෙනවද? ආත්මයක් කියන එකක් ඕකේ පහළ වෙන්නේ විදිහක් නෙන්නම් පංචස්කන්ධයක් තුරේ. අතීතයේ පංචස්කන්ධයක් තිබුණාද? ආත්ම නෙමෙයි. ආත්මය කියලා පහළ වෙන්නේ එකක් ඒක නෙමෙයි. දැනුත් නැහැ මතුවර හැදෙන විදිහකුත්. මෙතනදී අපි හැමෝම මේ විඥානස්කන්ධයේ මෙච්චර මට මෙච්චර ඉන්සා කරනවා. මේ අදිනව දැකලත් මේ පැත්තට යන්න පුළන්නේ අනිත් දුකනක් වගේ. දකින්න පුළුවන්. ඉතින් ඒතර අපි දකින්න ඕනේ හිංසාව පීඩාව දැක්කට පස්සේ විඥානීය ආදීනව දකින්න. එතකොට තමයි අපිට අවශ්‍ය වෙන්නේ මේ විඥානීය කුමක් නිසා හටගන්නවද කුමක් නැත්නම් නැති වෙනවද අන්නේ ප්‍රශ්නේ උත්තරේ ඉන්න ඥාන ස්කන්ධ කියන්නේ මේ ස්කන්ධ පංචකයක් හැබැයි නම් මේ ස්කන්ධ පංචකයේ ආදීනවයක් වශයෙන් අපි දැක්කනා
ඊට පස්සේ අපිට ඕන වෙනවා මේ රූපස්කන්ධය නිරෝධ කරුවොත් මේ කරදරේ නැහැ වේදනා ස්කන්ධය නිරෝධ නම් ඒත් නැහැ සංඥා ස්කන්ධය සංකාර ස්කන්ධය විඥාන ස්කන්ධය නිරෝධ කරපු දාර මේ කරදරේ මිදුණා දැන් අපි එකක් දැක්කා ඇත්තෙන දුක තියෙනවා නැති තැන නැහැ දැනුයි අපිට ප්‍රශ්නයක් මතුවෙන්නේ ඇති තැන දුක තියෙන බව දන්නවා නැති තැන දුක නැති බව දැනගත්තා දැන් මං ඒ තත්ත්වෙට පත් වෙන්නේ කොහොමද ඇති තැන අත්හරින්න ඕනේ අත්හැරපු තැනට පත් වෙන්න ඕනේ එහෙනම් දැනීමට මාර්ගය අවශ්‍ය වෙන්නේ අනේ දැන් ඕනේ නැවිනා මේ කරන්නේ කොහොමද කියලා බුදුදන්වාදිකේ පිළිසක්න අනේ ධර්මයේ පිළිසක්න ඕනේ නැවිතැන මෙතනින් දැනගන්න ඕනේ ඇයි මේ රූපස්කන්ධය හටගන්නේ කුමක් ඇතුළු කරගොත් රූපස්කන්ධය වෙනවද කුමක් ඇතුළු නොකළොත් රූපස්කන්ධය වෙන්නේ නැද්ද අනේ හේතුඵල න්‍යාය දකින්න ඕනේ කුමක් නිසා වේදනා ස්කන්ධය වෙනවද කුමක් ඇතුළු නොකළොත් වේදනා ස්කන්ධය වෙන්නේ නැද්ද කුමක් නිසා සංඥා ස්කන්ධය වෙනවද කුමක් අත්හැරියොත් සංඥා ස්කන්ධය නැද්ද කුමක් ඇතුළු කළොත් සංකාර ස්කන්ධය වෙනවද කුමක් ඇතුළු නොකළොත් සංකාර ස්කන්ධය නවතිනවද කුමක් ඇතුළු කළොත් විඥාන ස්කන්ධය වෙනවද කුමක් ඇතුළු නොකළොත් විඥාන ස්කන්ධය වෙන්නේ නැද්ද ධර්මශ්‍රවණය පළමු වෙන්න ඕනේ ධර්මශ්‍රවණය තුළින්ම පුද්ගලයා යථාර්ථයට එන්න ඕනේ ඉස්සෙල්ලා ඒක ඒකාන්තයෙන් ආයුතුම තැන එතෙන් නැවිදින් කිසිම විදියකින් එහාට යන්න බෑ ඔතෙන්ට ආවට පස්සේ එයාට පරප්‍රත්‍ය රහිතයි අනුගේ ආධාරයක් ඕනේ නැහැ එයාට මාර්ගය පේනවා නිවන දකින්නවා නිවන දැක්කට පස්සේ එයා වෙන කොහේ හිත පිහිටවන්නද ඊට පස්සේ එයා ඈ අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් දකින්නට අපිපත් වෙන්නේ අනුලෝමක් ශාන්තියේ විතරයි අනුලෝම වෙනවා විතරයි ආර්යත්‍යයක මාර්ගයේ තියෙන ඊළඟටයි ඒ නිසා කියනවා ලෝකයේ අනිච්චයි කියලා දකින්නේ අනුලෝමක් ශාන්තියටපත් වෙනවා නිවන නිච්චයි කියලා දකින්නේ සම්‍යත නියාමයට වහිනවා ලෝකයේ දුකයි කියලා දකින්නේ අනුලෝමක් ශාන්තියටපත් වෙනවා අන්න ඒකයි නිවන සුඛයි කියලා දකින්නේ සම්‍යත නියාමයට වහිනවා සම්‍යත නියාමය කියන්නේ නිවන් මඟ එන හැම වෙලෙම නිවන නිච්චයි කියලා නිවන සුඛයි කියලා නිවන ආත්තයි කියලා දකින්න ඕනේ ලෝකයේ අනිච්චයි කියලා දකින්නේ දුක්ඛයි කියලා දකින්නේ අනත්තයි කියලා දකින්න ඕනේ ලෝකේ අනිත්‍යයි දුක්ඛයි කියලා නම් තමයි අනුලෝම වෙනවා මාර්ගීර අනුලෝම වුණා එච්චරයි එකකින් උනේ තා කොච්චර වේ අනිත්‍යයි දුක්ඛයි නැත කියලා කොච්චර කිය කීයද අනුලෝම වෙනවා විතරයි එනි හරියන්න බෑ අන්න ඒකයි දැන්තොර අපි ඒක අනිත් පැත්ත දකින්න ඕනේ මාර්ගීර වහින්න ඵලෙ ලැබෙන්න සම්‍යත නියාමයේ කියන්නේ ඵලෙ මේ ආර්ය මාර්ගය නිවන් ඒකයි නිවන් මාර්ගය සම්‍යත නියාමයේ අනුලෝමක් ශාන්තියට නොපත් කෙනෙක් සම්‍යත නියාමයේ වත්නේ යන සිදු නොවන්නේ අනුලෝමක් ශාන්තිය ඉස්සෙල්ලා අවශ්‍යමයි නැන සම්‍යත නියාමයේ තේවත් නිවන සුවයි කියලා දකින්න බෑ ලෝකේ දුකයි කියලා දැක්කේ නැති කෙනාට නිවන සුවයි කියලා පේන්නේ නැහැ එහෙනම් ඉස්සෙල්ලාම ලෝකේ දුකයි කියලා දකින්න ඕනේ ඒ දර්ශනීය පහළ වෙන්න ඕනේ ඒතර තමයි යාර දකින්නේ ලෝකේ දුක නම් මොකද සුව නිවන සුවයි අන්න ඥානය කියන පළවෙනි ඥානය අන්න ඒකට කියනවා ආර්ය මාර්ගඥානය මාර්ගඥානෙට එන්න නම් ඉස්සෙල්ලා අනිච්ච දුක නැත දැකලා තියෙන්න ඕනේ අනිච්ච දුක දැක්කම නිවන් දකින්නවා කිව්වොත් වැරදි අනිච්ච දුක අනත් දැකහම මාර්ගයට අනුලෝම වෙනවා නිවන සාර්ථයි ප්‍රණීතයි කියලා දැක්කහම අන්න නිවන් මාර්ගයට බහිනවා ආර්ය අෂ්ටාංග මාර්ගයට අහු වෙන්නේ එතනින් සම්මාදිට්ඨිය ලැබෙන්නේ එතෙන්දි අනිච්ච දුක අනත් වශයෙන් දැක්කහම මිත්‍යා දෘෂ්ටි එක කොටස ගැලවෙනවා විතරයි සම්මාදිට්ඨි බවට පත් වෙනා නිච්චයි සුඛයි අත්තයි කියනව නිවන ගැන දකින්න ඕනේ නිවන දැකගෙන නම් සම්මාදිට්ඨි වෙන්නේ ඕකේ ආරිනවත් නිවනේ අන්න ඒකයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ ජීවෙන්නා වූ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මාදිට්ඨිය කියන්නේ නිවන සුඛයි කියලා දකින්න එක අනේ పూర్ව භාග නුවණ පළමුව පහළවේ මග නැන පසුව පහළවේ පළමුව පහළේ పూర్ව භාග නුවණට අයිති අනිච්ච දුක නැත් නේ ශ්‍රවණය කරන ධර්මයේ ආධාර කරගෙන ධර්මයේ දකින්න ඕනේ ඔව් තමා ධර්මයේ දකින්නේ එහේ ඒ ඔව් දැන් සෝතේට එන්න ඕනේ පරතෝකෝසක ප්‍රත්‍ය විතරයි ඒක අපේ අවස්ථාවේ ප්‍රත්‍යක් විතරයි යෝනිසෝ මානසිකාර්යයේ නුවණින් මෙනෙහි කිරීම තමයි අවබෝධයට හේතු වෙන්නේ એટલે හැම චතුරාර්ය සත්‍ය කියන අවබෝධ දහම පෙන්වන්න පුළුවන් එකක් නෙමෙයි ඒක අවශ්‍ය කරන උපනිශ්‍රිය දෙන්න පුළුවන්
ධර්ම ශ්‍රවණය උපනිශ්‍රේ වෙනවා, දේශනා උපනිශ්‍රේ වෙනවා, පොත්පත් උපනිශ්‍රේ වෙනවා. ඔව්. අනේකෙන් නිවන සුඛය කියලා දකින්නේ ඒකයි. ඒකයි අනුපාළුව. දැන් ඕකෙදි මෙහෙම හිතන්නකෝ. ඔකට උපමාවක් පෙන්නනවා. දැන් අර නැවක අරන් යනවා, නැව අතරමං වුණාම කපුටුවේ කරයි යනවා ගොඩ බිම හොයා ගන්න. දැන් නැව අතරමං ගිලා ගියාට පස්සේ ගොඩ බිම කොහෙද ගියා කියලා හොයා ගන්න බැරි වුණොත් එහෙම නැවියන්ට. ඔය කොහේ හරි ඈතට ගියාට පස්සේ මේ කපුටා උසි මැකලා සෝ කියලා යවනවා. දැන් කපුටා ඉන්න තැනක් නැති නිසා පන්නන හින්දා එතනින් උඩට යනවා. කැරකිලා කැරකිලා බලනකොට උඩ වටේම තියෙන මුහුද නැහැ, යන්න තැනක් නැහැ, වහන්න තැනක් නැති නිසා. ආපහු කොම ගහේම වහනවා. ඒ වහුවේ මොකද යන්න තැනක් දැකේ නැති නිසා. ඌ එක තැනක් බය වුණා. බයලා පයින්ද හැදුවා. ගිහින් බලපුවාම තැනක් නැති නිසා ආපහු ඒකෙම වහන්න සිද්ධ වුණා. මෙන්න මේ වගේ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා දැනගත්තාම බය වෙලා දුවන්න හදනවා. යන්න තැන නිවන සුඛයි කියලා දැකේ නැත්නම් ගිහි බහර තැනක් නැහැ. ඒතර දැකේ නැහැ. අන්න ඒකයි. මෙතරයි ඒතරයි කිව්වේ ඒකයි. මෙතර ආදීනව දකින්නවා. ඒතර ආනිසංස වශයෙන් දැකේ නැත්නම් යන්න තැනක් නැහැ, පිටරන්න තැනක් නැහැ. අන්න නිවනේ නිවන හිත පිහිටීම කියන සම්මාදිටිය. අන්න ඒකයි. අපි නර හොයාගන්න බැරි. සංකාර රූපදීම පිහිටා. උපන් සංස්කාරයන් අනුවණින් මෙනෙහි කිරීම පිහිටා. මේ ආකාරයෙන් මේ සතර සම්ප්‍රදාය වීර්ය කරගෙන යද්දී සතිපට්ඨානේ වඩද්දී සතිපට්ඨානේ වඩද්දී ඉදිරියට යන්න පුළුවන් නේද? යන්න පුළුවන්. අයින් සතර සතිපට්ඨානේ වැඩිීමේදී දැන් අපිට සතිපට්ඨානේ දැන් කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා හතරක් පෙන්ලා තියෙනවා මිසක්. මේක වඩන හැටි කියලා නෑ. ඒක ලැබිලා තියෙන්නේ. සතර සතිපට්ඨානේ වඩන්න කියලා අපි අහලා තියෙනවා. සම්පූර්ණ විරුද්ධයි. විසුද්ධි මාර්ගය කියන්නේ ත්‍රිපිටකය නෙමෙයි. ඒක ආචාර්ය වාදය. අන්න ඒකයි. ගැටලු සහිතයි. දැන් කායानुපස්සන දැන් බලමුකෝ. අට්ටි අට්ටි කිය කියා ඇට කැට හැකිලා දිහා බලයින් අපිට කියා දීලා තියෙනවා විසුද්ධි මාර්ගය. දැන් බුදුරජාණන් වහන්සේ අට්ටික භාවනා කරන්න කියයි සම් ත්‍රිපිටකය කියා තියෙන්නේ කොහොමද? ඇට්ටි අට්ටි කියලා බලයින් එකක් නෙමෙයි. මේ ඇට සැකිල්ල පෙර කාලෙක මේ වගේ මනුස්ස ශරීරයක් නේ මං වාගේ ඉඳලා තියෙන්නේ. අද මේ ඇට සැකිල්ල. ඒ වගේ ඉඳ බැරි වුණා. ඒක ගෙවිලා ගිහිල්ලා නැත්නම් මැරිලා ගිහිල්ලා දිරක වෙලා මේකේ තියෙන ධර්මතාවය ඒකයි. එතකොට දැන් මේ ශරීරියත් මතුවද ওই ධර්මතාවය ඉක්මවලා නැහැ. ඒවම් ඉතින් ඒවම් ධම්මෝ ඒවම් භාවි ඒතං අනතිතෝති. මේක ධර්මතාවය කියන්නේ තියෙනවා, මේක ස්වභාවය කියන්නේ, මේක ඉක්මවලා නැහැ. මෙන්න භාවනා කරන අටික භාවනාව. ඇට සැකිල්ල දිහා බලලා ඇට ඇට කිය කිය ඉඳ කියලා දුන්නේ කවුද? එහෙම භාවනාව බුදුරයන් වහන්සේ දේශනා කළේ නැහැ. නමුත් අපිට කියලා තියෙන්නේ භාවනාව පැත්තකින් තියලා අට්ටි යටි කියන හිත පිටවන්නේ මේ මේ ද්‍රව්‍ය වස්තුවකට. දැන් ද්‍රව්‍ය වස්තුව කියන්නේ ඒකේ රූප තියෙනවා. ඒක අපි දැක්කහම අපිට අපි දැනීමක් ඇති වෙනවා. වේදනාව. ඇට සැකිල කියන හැඳිනීමක් ඇති වෙනවා සංඥා. මේක කැතයි අපිරිය කියන සංකාරයක් ඇති වෙනවා. ඒක මේ හිතට දුක් දෙන සංකාරයක්. සංකාර. ඒක දැනෙන විඥානයක් තියෙනවා. අපි එතන පිටිලා ඉන්නවා. පංචස්කන්ධයක පිහිලා ඕකෙම යලි යලි හඳුනනකොට පංචස්කන්ධයේ ඉන්නවා මිසක් දුක්ඛස්කන්ධයෙන් යන්නේ කොහෙද? අපි අටි අටි කියන දුක්ඛස්කන්ධයේ ඉන්නවා මිසක් දුක්ඛස්කන්ධ ඉක්මවන්නේ කොතනින්? නැවත දැන් බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ප්‍රශ්නයක් ආනන්ද හාමුදුරුවෝ. ස්වාමීනි ආපෝකසිනේ වඩන්නේත් නැතුව ආපෝකසිනේට අරමුණු කරන්නේත් නැතුව තේජෝ කසිනේ අරමුණු කරන්නේත් නැතුව වායෝ කසිනේ අරමුණු කරන්නේත් නැතුව පඨවි කසිනේ අරමුණු කරන්නේත් නැතුව නීලෝ කසිනේ පීතෝ කසිනේ ඕදා මේ උත්තර කසිනේ ආදි වශයෙන් නැව් ඒ කසිනේ අරමුණු කරන්නේත් නැතුව ඒ වගේම මේ ලෝකේ දැකපු අහපු මතක් කරපු පරම්පරාවෙන් ගినాපු කිසිම යම් ද්‍රව්‍ය වස්තුවක් ඇද්ද යම් කිසි දෙයක් ඇද්ද ඒව අරමුණු කරන්නේත් නැතුව නමුත් සංඥා සහිතව වඩන්න පුළුවන් සමාධියක් තියෙනවා. අන්න දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආපෝ කසිනේ වඩන්නෙත් නැතුව තේජෝ කසිනේ වඩන්නෙත් නැතුව වායෝ කසිනේ වඩන්නෙත් නැතුව පඨවි කසිනේ වඩන්නෙත් නැතුව නීලෝ කසින පීතෝ කසින ඕජාත කසින ආදී වන්නා වූ කසිනයක් වඩන්නෙත් නැතුව ඒ වගේම දැකපු අහපු මතක් කරපු පරම්පරාවෙන් ගినాපු එකේම දෙයක්වත් අරගන්නේ නැතුව ඒ එකකුවත් ගන්න නැතුව ලබන්න පුළුවන් සමාධියට සංඥාවක් තියෙනවා. ඒක මොකද්ද? ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදී පටිනිසග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති. ඔන්න ඔකයි. ඒම සාන්තයි ඒම ප්‍රණීතයි. කොහොමද සියලු සංඛාරයන්ගේ සමතයක් ඇද්ද?
සබ්බ එද සබ්බ උපදී පටිනිසා කියන උපදීන්ගේ පිළි නොගැන්මක් ඇද්ද? තණ්හක්කය තණ්හක් සේක්‍රීමක් ඇද්ද? විරාගය විරාගෝ විරාගයක් ඇද්ද? නිරෝධ නිරෝධයක් ඇද්ද? නිබ්බානන්ති මේ පැවැත්මෙන් බැඳීමෙන් නික්මීමක් ඇද්ද? අන්න ඒකයි සංඥාව. උපාසතර කලින් දේශනා කරේ තේකෙන්නේ. ඔව් ඒකමයි කිව්වේ. දැන් අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා ආර්යයන්ගේ හිත පිහිටවන්න ඕන තැන. එන ආර්යෝ කවදාවත් අසගුණ්ඩ දහයති නොවඩව අජානීය දහයති වඩව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොන අසගුණ්ඩ දහන මොකද්ද? මේ සමහර අය මේ යථාර්ථය දකින්නේ නැති අය. ආපෝ ධාතු වල හිත පිහිටවනවා. ආපෝ ධාතුවේ භාවනාවක් කරනවා. තේජෝ ධාතු වල හිත පිහිටවලා භාවනා කරනවා. වායෝ ධාතු වල හිත පිහිටවලා භාවනා කරනවා. පඨවි ධාතු වල හිත පිහිටවලා භාවනා කරනවා. නීල වර්ණයේට පීත වර්ණයේට ඕජාත වර්ණයේට මාංජේත වර්ණයේට මේ හිත පිහිටවලා භාවනා කරනවා. දැකපු අහපු මතක කරපු පරම්පරාවෙන් ගෙන අපි එක එක ලබ්ධිය අල්ලගෙන මේ ලබ්ධිය වල පිහිටලා භාවනා කරනවා. රෑදවල් දෙකේ භාවනා කරනවා. නමුත් ප්‍රතිඵල ලබන්නේ නැහැ. මොකද හේතුව? ඒක යථා ධර්මයේ නෙමෙයි, ඒක අසගුණ දෙහැර නිසා. අජානීය දයිතිය වඩන්න. ඒක නිවන් දෙනවා. එහෙනම් අජානීය දයිතිය වඩන කෙනා ආපෝ නිසා දැහැන් වඩන්නේ නැහැ. තේජෝ කතිරින් නිසා වඩන්නේ නැහැ. වායෝ කතිරින් නිසා වඩන්නේ නැහැ. පඨවි නිසා වඩන්නේ නැහැ. නීල පීත ලෝහිත උදාත ආදී වර්ණයක් නිසා වඩන්නේ නැහැ. දැකපු අහපු මතක් කරපු පරම්පරාවෙන් ගෙන අප කිසිම ලබ්ධියක් අල්ලගෙන වඩන්නේ නැහැ. එහෙනම් මොකද වඩන්නේ? ඒ සියල්ලීමේ යථාර්ථය දැකලා අල්ලන්න එකක් නැහැ කියලා දැනගත්තාම සාන්ත ප්‍රණීත මොකද්ද? අත්තරී ගියාද, නැලී ගියාද, මිදී ගියාද, ඕකයි සාන්ත. එහෙනම් අත්තරු තැන, නැලු තැන, මිදුරු තැන. ආපෝ ධාතුවක් නැහැ, තේජෝ ධාතුවක් නැහැ, වායෝ ධාතුවක් නැහැ, පඨවි ධාතුවක් නැහැ, නීල කසිනියක් නැහැ, පීත කසිනියක් නැහැ, ඕජාත කසිනියක් නැහැ, මන්දේත කසිනියක් නැහැ. දැකපුවා මතක කරු මේ ලෝකේ කිසිම එකක් ඉතන නැහැ. නමුත් සංඥාවක් තියෙනවා. මොකක් සංඥාව? අත්හැරීමේ, නොයල්මේ, මිදීමේ, නිවඳ හිත පිටවෙන සංඥාව. මෙන්න මේක ආර්යයන්ගේ භාවනා මාධ්‍ය. මේ මාධ්‍ය වඩන කෙනාට මේ මාධ්‍ය වැඩිලා එනවා. සියල්ලම අභිභාගයේ සියල්ලෙන් පූර්ණයි. මේ මාර්ගයෙන් ශාන්තිය සමතියට පත් වෙච්ච කෙනාට ආපෝ කසිනිය උන්න වැඩෙනවා. මොහාදී මහන්සිය දොන්නේ. තේජෝ කසිනිය ඉබේම වැඩෙනවා. වාය කසිනිය ලැබෙනවා, පටි කසිනිය ලැබෙනවා. ඕනනම් ලබන්න පුළුවන්. නමුත් අල්ලලා නැහැ. ඒවා විපුල වශයෙන් ලැබෙනවා. නිරන්තරයෙන් ලැබෙනවා. අප්‍රමාණව ලැබෙනවා කියලා පෙන්නනවා. මේ ආර්යෝ කොතැනකවත් ගිහලා මැටිගුලි හදාගෙන භාවනා කරලා නැහැ. අපේ බුදුරණන් හදි දීලා නැහැ මේක කාටවත්. අන්න අරන්න රුක්ම ශුන්‍යාකාර තියෙනවා, ගිහිල්ලා නැහැ ඔඩිය කරගන්න කියලා යව්වා. දැන් අද මැටිගුලි හදන එකක් කියා තියෙනවා. ඒ වගේම වායු මේ වර්ණ කසිනියක් ගන්න ඒවට හදා තිනා මේ තේජෝ කසින ආලෝකය ගන්න ඒවා ආලෝක කසින ගන්න මෙසේජ් කැල්ලක් බදලා නම් මුට්ටි එකට හදලා හරින කාලේ ගෙඩිය ඇතුළේ ත්‍රිපාණක් තියෙනවා උජාතියවා කියා තියෙනවා රටේ තියවා කියා තියෙනවා දැන් පෙලක් ආයෙත් ඔය ඕකම ගහ දැන් විමුක්ති මාර්ගයේ ඒකේ තියෙන ඉටිපන්දම් ගහගෙන කරන භාවනාව ඉතින් ඒ කතාවෙන් වෙන ඉටිපන්දම් කියන වචනේම ගන්නකොටම මේ චිත්තයත් ඇඳලායි දාලා තිනා විමුක්ති මාර්ගයේ ඉටිපන්දම් උලි ඉටිපන්දම කියන එකයි ඉංග්‍රීසි කාරයෙන්ගේ මෙහාට අපි තිබුණේ විලක්කුවක් ගහලා කියවන අපිට කියන්න පුළුවන් අපි පැරණි කාලේ ඉඳන් ගිරප් භාවනාවක ඒකවත් කිය හැකි ඉටිපන්දම ඇඳලා ඉටිපන්දම් ගහලා පත්තු කරගෙන භාවනාවක ඒකේ පෙන්ලා තිනා ඒකෙම වෙන ඉංග්‍රීසි කාරයෙත් මෙහාට ආවට පස්සේ තමයි ওই භාවනාව ඉදලා තියෙන්නේ කියලා විමුක්ති මාර්ගයේ භාවනාව ඉතින් බාර කල්පනා කරලා මොනවද කියන්නේ කියලා විලක්කුවක් පත්තු කරගෙන ඉන්නේ කියවන අපි අර පැරණි මිනිසුන්ගේ තිබුණේ ඒවනේ ඉටිපන්දම් කතාව ලේකාලේ තිබුණේ නැහැ එහෙනම් එහෙමත් කිය හැකි ඒ කාලෙන් නම් අපිට කියලා ඉතින් මෙන්න මෙහෙම දේවල් අපිට දීලා තියෙනවා මේ විසුද්ධි මාර්ගයේ විමුක්ති මාර්ගයේ කියන පොත්වල පෙන්ලා තියෙන්නේ මේ අත්‍ය හරයක් ඇති බොහොම ලේසියෙන් යන්න පුළුවන් මාර්ගය සම්පූර්ණ වහලා. මේ ජීව පිළිගන්නේ නැහැ විප්ලවයක් කරන්න දෙනවා කියන්නේ කිව්වා. විප්ලව කරන්න දෙයක් නැහැ ආපුවා මේ පහළ පිළිතුරු දීලා කියන්නේ කිව්වා මොනවද කියන්නේ? දැන් පැහැදිලිවම පරස්පරයෙන් නේද පිළිගන්න පුළුවන් මොකද අපිට අපි දුස්ති කියලා එහෙම ඉඳලා තැනේ නැහැ. අන්න ඒකයි. එතකොට දැන් අර එතන උදාහරණයක් දෙනවා මගේ ආර්ය ශාසනය තුළ අරින් වහන්සේ ඔව් ඉස්සෙන්නේ නැහැ කියලා. අන්න ඒකයි. ඔව්. ඒක දැන් මෙදාන තියෙනවා. ඒක හොඳට පැහැදිලි. කිසිම ආර්ය සමාදේ නැතේ හේතුව ඒකනේ. ධර්මයේ වාපේ. වාපේ. ඒක පැහැදිලිවම හොඳට පැහැදිලිව පේනවා. අවලයි නැහැ. ඔයි සත්‍ය ධර්මයේ මතු වෙනකොට සත්‍ය මතු වෙන 아무 දෙයක් නැහැ ඒකේ. මේ බොහොම පහසු මාර්ගයනේ තියෙන්නේ. මේ ලොකු දෙයක් නෙමෙයි. ඒ කියන්නේ අර කර්මස්ථානේ අරන් වාඩිව කැඩුවක් එන්නේ නැහැ රෝණේ නම. ඔව්. ඒක නැහැ කියලා. කාම ලෝක අනාතයි, රූප ලෝක අනාතයි, අරූප ලෝක අනාතයි, සියලු ලෝක අනාතයි. අතහැරීම නාතයි, අතහැරීම වෙත්වා, නොයල්ම නාතයි, නොයල්ම වෙත්වා, මිදීම නාතයි, මිදීම වෙත්වා, නිවනම නාතයි, නිවන වෙත්වා. කර්මස්ථානයක් ගත්තා. දැන් ඔගේ කාටවත් කියන්න බැරි ඔන්නෝගේ ආපු වශයෙන් මේ ටිකයි තියෙන්නේ. තේජෝ කසින්නේ මේ ටික තියෙනවා වායෝ කසින්නේ මේ ටික තියෙනවා පඨවි කසින්නේ මේ ටික තියෙනවා වර්ණ කසින්නේ මේ ටික ඔගේ තියෙනවා ඔය එකක්වත් කියන්න එකක් තියෙනවා කිසිම දෙයක් ඔගේ නැහැ එහෙනම් මොකද්ද ඔගේ තියෙන්නේ තමන් දැක්ක ඇත්ත පූර්ණ කරන ධර්මයක් තියෙනවා අරගතියු ධර්ම තියෙනවා සත්‍යය තුලින් තමයි දැක්කේ ඒක පහගලියු ධර්මයක් තියෙනවා සත්‍යය තුලින් තමයි දැක්කේ ධර්මයේ දැකලා නම් ධර්මයේ තුල ඔය ධර්මයේ කියලා කියන්නේ අර ධර්ම වස්තු එකක්වත් නෙමෙයි එකම ධර්ම වස්තුව හිත බඳලා තියෙනවා නේ අතරීමකද නොවැල්මකද මිදීමකද නිවන්ට හිත පිහිටියා මේ බෞද්ධයෙක් නම් නිවන් දිත පිටන්න ඕනේ. අන්න ඒ딴 සන්තන් ඒ딴 පණිත. එහෙම සන්තය එහෙම ප්‍රණිත. මේක කොහේ හිත පිටවන්නේ? යද්දා සබ්බ සංකාර සමතෝ. ඉතින් සංකාර සමතයක් වුණා නම් ඒකයි සාන්ත ප්‍රණිත. අල්ලගන්නේ එකක්වත් විද්‍යාමාන එකක්වත් සාන්ත ප්‍රණිත නැහැ. සබ්බ සංකාර සමතෝ. සබ්බ සංකාර සමතෝ. සබ්බ උපදී පටි නිසා සියලුම උපදීන්ගේ පිළිනෝ ගැන්මක් ඇති. මේ එක උපාදානයක්වත් ගන්නෙ නැහැ. කොතනද යන්නේ? ඒ딴 සන්තන් ඒ딴 පණිත නිවන. නිවන උපාදාන කරන එකක් ඈ. උපාදාන කරද්දී අල්ලගන්නේ තියෙන්නේ. සියලු උපාදානයන් නිරෝධ වෙනවා. සබ්බ උපදී පටි නිසා. තණ්හක්කයෝ. කොතන තණ්හාවෙන් අල්ලගන්නේ? කොතනද හිත බැඳෙන්නේ?
ක්ෂය වෙනවා විරාගෝ රාගයෙන් හිත වෙන්නේ කාම රාගත් නැහැ රූප රාගත් නැහැ රූප රාගත් නැහැ කාම ලෝක රූප ලෝක අනාතයි ඉතින් විරාගය නිරෝධෝ කොහෙද රවුම් ගහන්නේ කාම ලෝක රවුම් ගහන්නේ නැහැ රූප ලෝකෙත් නැහැ අරූප ලෝකෙත් නිරෝධෝ නිබ්බාන දිබානින් නික්ුණා බැඳිලා නැහැ බැඳීමෙන් ඉවරයි අන්න ඒකයි සාන්ත ප්‍රේම මේක තමාගේ හිතින් දැක්කම තමාවිහි යථාර්ථයේ දැකලා බනහලා තේරුම් ගත්ත ඇත්ත අවර්ජණය කරනවා අවර්ජණය වෙනවා කාම ලෝක අනාතයි රූප ලෝක අනාතයි අරූප ලෝක අනාතයි බේරිච්ච ඇට සැකිල්ලක්වත් සුදු පාටවත් එකක් වනේ කොහොමද රූපෙට රූප ලෝකෙට ඔකම ඉවරයි ඉතින් මෙවැනි පුත්‍රෙක් උදේ අවදි වෙනකොටත් රෑ මැදදී අවදි වුණත් මෙවැනි සිතුවිල්ලකින් මේ දාන්නේ ඔව් ඉතින් යථාර්ථයේ දැක්කට පස්සේ සාන්තිය හිදීපෙ හිදීර පස්සේ යාළ කොතනකවත් අහ ගලවන්න බෑ සත්‍යය දැකලා ඇත්තේ පිහිදී පිහිදී ඒ නිසා කියන නිවන් දැක්ක කෙනා වෙනස් වෙන්නේ නැහැ කියලා සාන්තයි ප්‍රණීතා කියන්නේ මොකද්ද කියලා දැක්කම නිවන ඇරෙන්නේ වෙන එකක් නැහැ කියලා ඒක සහසුද්ධෙන් තමයි වැටහුණා නා ඔය සත්‍යය තුලින් දැකපු තීරණය ඕක නිසා ආපු තීරණේ චිත්ත සාන්තිය ඕක නිසා ඕක වෙනස් වෙන්නේ නැන්න සෝතාපන්න ඉතින් ඊට පස්සේ දැන් තව අහන්න යන්න ඕනේ සෝතාපන්න පුදුල හතු මරනවාද හොරකම් කරනවාද ඒ වගේ කක් අපිට ඕනේ නැහැ අපිටම පේනවා නේ මේ වැඩක් නැති අවතරිය නැහැ බලෙන් අත්හරින්න තියෙකුත් නැහැ අපි යලි යලි ආවර්ජනා කරනවා නම් නිවන ඒකාග්‍රතාව කියන්නේ අග්‍ර කරගත් එක උසනයි ඒකාග්‍රතාව හැම කෙනෙක්ම අග්‍රතාවයක් නැහැ ලෞකික ලෝකේදී නැහැ පටවි ඒකාග්‍රතාව කරනවා අන්න ඒකයි නේද නාසිකාග්‍ර එමයි න ආසිකාග්ග නාසිකාග්ග ඇතුළු කිරීමක් නැති එක අග්‍ර කරනවාද නාසිකාග්ගයි මූඛ්‍ය නිමිත්ත මොකද නිවන ඒකයි නිමිති කරගත්තේ මූඛ මොක නිමිත්ත ඒවා නාසිකාග්ග ඒවා ඉතින් ඒක කියන්නේ මොක නිමිත්තේ හට දිහා බලලා ඉන්නා නාසිකාග්ග කියන හොට දිහා බලලා ඉන්නා නාහිරිය බලලා ඉන්නා මේ කටයි හොටයි බල බල ඉන්න හරියන කල්පනා කරලා මොකද කරන්නේ මොක නිමිත්ත ඒවා නාසිකාග්ග ඒවා තෝරලා තින්නේ කොහොමද එච්චර එච්චර ඉන්නේ නෑ දුරහන්සේ ඒවා ඉන්න වඩලා දැන් මෙහෙමයි වෙන්නේ දැන් ලෝකයේ තුල අපි ඇසුරු කරගෙන හිටපු අනුසය ධර්ම වශයෙන් අපි ඇසුරු කරපු කාම ලෝක සංඛාරයි රූප ලෝක අරූප ලෝකේ මේ තුනේ බන්ධනයක් අපේ තියෙනවා උපාදානයක් කාම ලෝකත් කාම උපාදානී යුක්තයි අපි රූප ලෝක අරූප ලෝකත් ඒ උපාදානී යුක්තයි උපාදානී යුක්ත අපිට භවයක් තියෙනමයි උපාදානී ඉන්න එක දැන් ඉතින් අපි යම් තැනමක උපාදානී බිදහැරියදී යම් සත්‍ය අවබෝධයක් ලබාගෙන ඉතින්ලම සතර අපාගෙන ගත වෙන උපාදානී බිදහැරියා දැන් ඊළඟට ඇදලා ඉන්න තියෙන්නේ මොකද උපාදානේ සුගතියටපත් වෙන්න ආව කාමාවචර උපාදානයක පිළාට බැඳිලා ඉන්නේ දැන් මේ උපාදාන එක කැදලා ඉන්න හේතු තියෙනවා කරපුවා වොන් තරම් තියෙනවා දැන් ඒකෙන් ඇදලා ගිහින් මේ සුගතිය උපදිනවා අපි කාම සංකාරයත් මේ උපාදානේ බින්දානවා අපි රූපාවචර රූපාවචර උපාදාන අපිට තව තියෙනවා රූපාරාගා රූපාරාග තියෙනවා ඒතර අපිට දැන් තියෙන්නේ ඒක උපදින්න හේතු වෙන්න ආව උපාදාන නිසා ඒක උපදිනවා උපාදාන පත්‍ය ආභව අපිට තියෙන රූප භව අරූප භව ඒකට යනවා ඒතර වඩලා යන්නේ ඒවා නෙමෙයි මේ තියෙන්නේ අපි අල්ලගෙන යන්නේ ඒවා අතරියන යම් තැනක් අතර කරලා අපි නේ. ඒතර යමක් අතරිනකොට යමක එල්ලෙනවා. ඒක ඒ කියන්නේ අපේ උත්සාහයේ වීරිය කොච්චර නැගුවත් අපිට මේ පැවැත්ම තුළ අපි පුරුදු වෙලා තියෙන අනන්ත සංසාරයේ පටන්ගෙන යමක එල්ලිලා ඉඳලා. ඒ නිසා අපිට මේ අතරුණ ගාම හරි අමාරුයි. දැන් ඵල සමාපත්තියේ ලැබෙනකොට මහ භයානකයි මේ එකපාර එනකොට. ඵල සමාපත්තියේදී පුද්ගලයාට දැනෙන්නේ මට කිසි දෙයක් මේ ආතාපාතක නැතුව ගියා වගේ හකුණානි කියලා. මොනවා කරන්නද? ඇසුරු කරන්න තියෙනකුත් නෑ. මර මනසට නැගෙන්නේ ඉන්නේ අල්ලා ගන්න දෙනවා. මේ අල්ලාගෙන කුරුදු වෙලා තිබිච්ච එකනට දැන් බලනකොට රූප අල්ලන්නේ නැතුව රූප අහුවෙන්නේ නැහැ. සද්ද අල්ලන්න හදනවා සද්ද අහුවෙන්නේ නැහැ. ලෙසලා යනවා වගේ. ගන්ධ අල්ලන්න නැතුව ඒක අහුවෙන්නේ නැහැ. රස අල්ලන්නත් බැහැ, ස්පර්ශ අල්ලන්නත් බැහැ, හිතවිලි අල්ලන්නත් බැහැ. අන්තිරවල හිතන්න බැරි එකක් වුණා වගේ එකක් වෙනවා. වෙච්ච ගාම මේ පුදුලා මේ නිකන් කිසි තැනක අල්ලන්නේ නැතුව නිදහස් කළා වෙනවා. දැන් මේ අල්ලාගෙන මිදලා කුරුදු වෙකනට එකපාර වෙන්නේ මොකද? අර ඒ දණ්ඩ යනකොට එකපාර අත්වැලක් කැඩනොත් එහෙම. ඉවරයි නේද? අන්න ඒකයි දැන් ගස්වලට තියෙනවා ඒ වගේ ඇයි කර්මසත් දැන් මේ ලෝකේ සංකතයි පරිචහම්පන්නයි ඇහ සංකතයි පරිචහම්පන්නයි රූප සංකතයි පරිචහම්පන්නයි කාය සංකතයි පරිචහම්පන්නයි ශබ්ද සංකතයි පරිචහම්පන්නයි මේ අදිව යතකන දිවනාසී ශාරීරියේ මන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්ම මේ සියල්ලම සංකතයි පරිචහම්පන්නයි සංකතනවන පරිචහම්පන්නවන කිසිම දෙයක් ලෝකේ විද්‍යාමාන වෙන්නේ නැහැ එහෙනම් මේ මුළු ලෝකේ ආධ්‍යාත්මික බාහිර කියන සියල්ලම සංකතයි පරිචහම්පන්නයි පරිචහම්පන්නන පරිචහම්පන්න රටාව තියෙන්න ඕනේ ඉතින් මොනවද ගන්න අයිකෙන් පටන් ගන්නවා දැන් සුද්ධ හිතක් ඉස්සෙල්ලාම තිබුණා සුද්ධ හිතක් කියන්නේ ඉස්සෙල්ලාම ආවේ බ්‍රහ්මෙන්දීදී බ්‍රහ්ම කායික මිනිස්සෙයි බ්‍රහ්ම කල්පිකයි ඒගොල්ල ප්‍රීතිය භුක්ති විඳගෙන ප්‍රීතිය ආහාරය කියන තමයි මුලින්ම ජීවත් වුනේ ඊට පස්සේ තමයි මේ ලෝකේ ක්‍රමක්‍රමයෙන් කාම සංකල්පනා ගොඩ නැගිලා එහෙනම් වටකට ලෝකෙට බැස්සේ. ඔය බැහැලා ඉන්න කාලේ දස අකුසල් තිබුණේ නැහැ. මුලින්ම. නෑ නෑ ළමයාගේ තියෙන්නේ ප්‍රභාසර කියන්නේ ප්‍රභා කියන්නේ නැවත වාරය භවයට කියන එකයි. අස්සර කියන්නේ සරන්නේ නැහැ. භවයට සරණ බලාපොරොත්තුවක් නැති චිත්තය කියන ප්‍රභාසර චිත්තය.
දැන් ප්‍රභාසර චිත්තිය කියලා අද ගන්නෙ මොකද්ද? ආලෝකය කියන වචන ගන්නවා. ඔව්. ඒ ලෝකේ ප්‍රභාසරත්ය එකක්, ආර්ය ප්‍රභාසරත්ය එකක්. ආර්ය ප්‍රභාසරත්ය ලෝකේ ප්‍රභාසරත්ය කියන අර්ථ දෙකක්. ප්‍රභා අස්තර ප්‍රභාසර. ප්‍රභා කියන්නේ නැවත පහළ කරනවා. භා කියන්නේ භවය. අස්සර කියන්නේ සරනව, අස්සර කියන්නේ සරන්නේ. නැවතත් භවයට සරන්නේ නැත්තේ ප්‍රභාසරයි. අන්න ඒකයි නියම ප්‍රභාසර චිත්තිය. ඒක තමයි ආර්ය ප්‍රභාසරත්ය කියන්නේ. ඒක ලැබෙන්නේ අරිහතුන් වහන්සේට. අරිහත් වේදී ලැබෙන්නේ නැවත භවයේ සරණ චිත්තයක් නැහැ. ප්‍රභාසර චිත්තිය. ඒක තමයි ආර්ය ප්‍රභාසරත්වය. ලෝක සම්මතත්වයේ ප්‍රභාසරය කියන්නේ ලෝකේ හැරිසරයිදී ගිහින් නැත්නම් චතුර්ථ ධානයට යනවා. ආපහු මිහරේනවා. ආයි චතුර්ථ ධානයට යනවා. ආපහු මිහරන මේ ලෝක චක්‍රේ. ලෝක විනාශෙන්ද චතුර්ථ ධාන ලාභීන වශයෙන් ඒ ලෝකෙට යනවා. එහෙන් ආයි තාපව පල්ලම් බහැල බහැලට මිහරේනවා. ඉතින් ඒතකොට ආපු ලෝකෙ මෙහාට ආවේ කොහේ ඉඳලාද? ආපු ලෝකේ ආලෝකේ. ආපු දුර ආදුර අඳුර. ආපු ලෝකේ ඉඳලා ආපු දුරට ආලෝකේ සහ ආදුර ආලෝක අඳුර කියලා වචන දෙකක් හැදුනා. ඉතින් ආපු දුර ලෝභ දේශ මොහ දුර. ආපු ලෝකේ අලෝභ දේශ මොහ ලෝක. අලෝභ දේශ මොහ ලෝකේ ආපු ලෝකේ යම් ගති ලක්ෂණයක් ඇද ඒක ආලෝකය. ඒක තමයි ලෞකික ප්‍රභාසරත්වය. ඒක තමයි ප්‍රභාසරත්වය ආලෝකයි කියන්නේ. ආපු ලෝකේ හැටි ආලෝකේ හැටි. ආපු දුරේ හැටි ආදුරේ හැටි අඳුරේ හැටි. ආභ අස්සර ආභාසර. ආභ කියන්නේ මේ භවයේ සඳහා එන්නව ගමන. ඒක සරණ බලාපොරොත්තුවක් නෑ. මොකද මේක ඔක්කොම විනාශ වෙලා. ඉතින් අහසර ආභ අස්සරයට ගියා කියන්නේ ආභාසරයට ගියා. ඔව්. කිඹුලගේ වතවැණි පුරේ හැදුන හැටි කිඹුල ඇඳලා ක්‍රමක්‍රමී ඔව් අන්න හරි අදිනවා දැන් කිඹුලගේ වත අර ගන්නවා කිඹුලගේ වත කියන්නේ කිඹුල් වත මේ කිඹුල් වතවැණි පුරයක් ඇද කිඹුල් වත පුරයයි මේ ලෝකේ කිඹුල් වතයක් පුරයක් හැදෙන හැටි බලන්න ඕන මෙහෙමයි ගන්න කියලා කිඹුලා අදිනවා කිඹුලා අවුවත් අපින්ද එනවා ගොඩට කකුල් දෙක දික් කර ගන්නවා අල් දෙක දික් කර ගන්නවා බාව අරගෙන ඉවලා මේ කඳ බෙල්ල ළඟට තියා ගන්නවා බෙල්ල හැද පැත්තට හරවා ගන්නවා හරවා ගත්තාම ඊට පුආකාරය තමයි ලංකාවේ සිටිය මේ කිඹුලාගේ කොඳු වැටේ පෙළ තමයි කඳුරට මොකද ලස්සනට පැහැදිලිව කිඹුලාගේ වතවැණි පුරයක් තියෙන ඔච්චරයි මුළු ලෝකෙම කිඹුලවත් පුරයක් මේ වචෙන් දුක්තියෙම කිඹුලවත් පුරේ පෙන්වන්න පුළුවන් ඕකේ ඔය ඇරින් ඉතිහාස කතා වෙනවා ඉතින් එක එක රජුරුවන්ගේ අහවල් කයි පුරේ ඕවා කියන්න පුළුවන් හැබැයි ඒවට කිරිම නිරුක්තියක් දෙන්න බෑ හේතුඵලයට නිරුක්තියක් කිඹුලාගේ වතවැණි පුරේ කිඹුලවත් පුරේ ඒක රාගේ හරවත් නෑ කියන්න බෑ ඉතින් කිඹුලාගේ වතවැණි පුරේ අපි ඔප්පු කරන්න ඕනේ කිඹුලවත් පුරේට කිඹුලාගේ වතවැණි පුරේ කියන්නේ මොකද්ද කියන්නේ ලංකාවේ ඔප්පු කරන්න ඕනේ යාපනයේ හැරලා තියෙන බෙල්ල හැරෙයි ගෝවාල් ලස්සනට හිටනවා එතන එක පැත්තකින් අර මේ අර පැත්තේ වරාය තියෙනවා මේ මන්න අර වරාය තියෙන එක පැත්තක අත දික් කරලා තියාගත්තා වගේ අනි ඔව් අනිත් පැත්තේ වරාය තියෙනවා වරාය අනිත් පැත්තේ අර කියනවා මේ කොළඹ වරාය කකුල දික් කරගත්තාම කකුල පොත්තර පොඩ්ඩක් නැවිලා හිටලා තියෙන්නේ ඒ වගේම අර අනුපළු දික් වෙලා තියෙන්නේ ඒකම තමයි දෙපැත්තේ තියෙන හැටි ඉන් කිඹුලා කිඹුලා අහුවත් අපි නෙබුදියා ගත්තාම කොහොමද ඉන්නේ අන්න ඒ විදිහ තමයි කිඹුල් වත්පුරේ කිඹුලාගේ වතෙන් කුරියක් ඇද කිඹුල් වත්පුරේ ඉතින් අද වෙනකොට දැන් වරකින් කිඹුල් වත්පුරේ කියන එකට ඉතිහාස සාධක වශයෙන් මතු කර ගන්නවා නම් ඉතින් දැන් තියෙන කණීමේ ආදී කටයුතු වලින් මේ උදව් ගන්න ඕන. සාමාන්‍යයෙන් මම ඒකයි කිව්වේ තව අපිට ඒසස් ආවෙ නැහැ තව කියලා. ඔක සම්පූර්ණ විග්‍රහ කරන්න ඒක ඔක්කොම දැනගන්න ඕන. නමුත් දැන්ට දැනෙන හැටි නේ මම ඔය විග්‍රහ කරලා දෙන්නේ. හොඳටම ගැළ වෙනවා ඉතින්. ඒක ඔක්කොම. ඒකට පුළුවන් හොඳටම පැහැදිලිව බලන්න. අපිට පරවත සියල්ලගෙම වැඩි ඉන්න පුළුවන්. දැන්ටත් ඒ ගල්ලෙන් පවා තියෙනවා. ඔව්. ඔව් උරුවෙල් දනවු කියන්නේ ඔව් 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 ඒ ගහලා තියෙන ඒවා ඔක්කොම පස්සේ හදාගත්තේ මේ ගහ අකුරු කොට ගුවන් තියෙන්නේ ස්වභාවිකලෙන් නෙමෙයි ඔය දැන් බලන්නකො මෙහෙම කළා අවංග පුද්ගලයෙක් ඉන්නවා පරම්පරාවේ ඉනිහා ඉතින් මට අපි ආතා ඉන්න කාලේ තාතා ඉන්න කාලේ මේකේ ඉන්න කියලා දුන්නා මට ප්‍රශ්නයක් නැහැ මං අනික් කැංගිලි ගහන්න නැහැ මගේ ඉදෙම ඉන්නවා එයා ඔකේ ඉන්නවා ඔත ඉන්නවා කපටියේ ඌ මොකද කරන්නේ ඔප්පු තිරපු හොරෝ පුලියලා ඔක්කොම ගිලා මායින් දාලා ඔක්කොම ගල හිටවල ඔක්කොම ගල ඌ හදා ගන්නවා ඔප්පුවයි විස්තරේ කවදා හරි ඔප්පු කරන්න එකක් ඊට පස්සේ නඩුවක් ගියාර මැද බලනකොට සාධාරණ විදිහට මිනිහට ඔප්පු කරන්න එකක් නෑ මම බලනකොට කපටියා මොකද කරන්නේ ඔප්පු තිරපු හදාගෙන මායින් ගහගෙන ඔක්කොම කරගෙන එයා පෙන්නේ ඔප්පු සාක්ෂි වශයෙන් පෙළෙන මිනිහ ජය ගන්නවා ඔව් අවුරුදු
මේ මුලදී තිබුණේ හැමදාම බෞද්ධයන්ගේ හැමදාමක්ම තිබුණේ වාදනා මාර්ගයෙන්. වචන මාර්ගයෙන් ගෙනාම නිසා පොත්පත් මාර්ගයෙන් ගෙනාවේ නෑ. වාදනා මාර්ගයෙන් ගෙන ක්‍රමයේ තිබෙච්ච නිසා හැම ගලාම මේ භාෂා කතාවෙන් ගෙනාව දෙය තිබුණා මිසක්. ඒ කාලේ මේ භාෂා ලිඛිත භාවයක් තිබුණේ නෑ. ලිඛිත භාෂාවට තැන ආවේ යෝගීන්ගේ වේද ග්‍රන්ථ නිසා. වේද ග්‍රන්ථ වල තමයි ලිඛිත භාෂාවට තැනක් තිබුණේ. ඒගොල්ල තමයි මේ සටහන් කළේ ඔක්කොම. සටහන් කිරීම නිසා තමයි යම් යම් ආධිකරණ සටහන් වලින් ගෙනා ඉතිහාස කතා ඔක්කොම සටහන් කළා. ඉතිහාසයේ මේ මේ කෙලවර කර ඇති ශ්‍රී වේදේ කියලා පෙන්නන්නේ. ඒතොර ලක්ෂණ ශාස්ත්‍ර ඉතිහාස කෙටුම්බ ශාස්ත්‍ර කියන්නේ අකුරු කොට නේවා. ওই ශාස්ත්‍ර පිළිබඳව දැනීම තිබුණේ ශ්‍රී වේදේ. මේ ශ්‍රී වේද අපරප්‍රාප්ත බ්‍රාහ්මණයා ওই ඉතිහාසය ගැන දන්නවා. ඒගොල්ලන් තමයි ඉතිහාසයේ වටිනාකමක් තිබුණේ. ඒ නිසා ඉතිහාසයේ දිනුවේ. බෞද්ධයන්ට ඉතිහාසයේ වටිනාකමක් තිබුණේ ධර්මයේ වටිනාකමක්. ධර්මයේ කියන්නේ ඉතිහාසයක් නෙමෙයි. අවදත් තිබිච්ච යථා ධර්මයි. ඔය නේ ලංකාව ඉන්දියාව දෙකේම වේදේ සම්බන්ධයි. එකම රටට ඉරව කරද්ද ඒක වේ. යෝගීන්ගේ සම්බන්ධයත් ඒ වගේම මේ අන්‍ය වේද සම්බන්ධයත් ඔක්කොම තිබුණේ ඉන්දියාවත් එක්කලා සම්බන්ධව. මේකේ මූලස්ථානේ තමයි මෙහි. නමුත් මෙහෙ තිබුණා ඔක්කොම තිබුණා. සම්බන්ධය තිබුණා. මේ සම්බන්ධය අතරිත වෙනක් නෙමෙයි මේ ලංකාවගේ. දැන් ලංකා කියන වචනේ ගත්තාම ලංකාව කියන වචනේ ආ මේ මෑතකදී. දැන් මහාවංශයේ ලියලේ වෙලා හිටන් අන්තිමට ගියා තියෙනවා ලංකාව ආරක්ෂා කරන්න ගියා ලංකා කියන වචනේම දාලා තියෙනවා 22 යන්න බාරදුනා කියලා. මේ ලංකාව ලංකාව පාලනය කරන්න කියලා 22 යන්න බාරදුනා කියලා ශ්ලෝකයෙන් තියෙන ලංකා කියන වචනේ. මේ ලංකා කියන වචනේ ඉතාලි මෑතකදී හැදිච්ච වචනයක්. එහෙනම් ඔය පොතේ ඔය ගාථාව ඇතුළත් කරලා තියෙන ලංකා කියලා දාන්න බෑනේ. ඒ කාලේ තිබුණ හැටි දාන්න බෑ හෙළදිව කියනවා. එහෙම වචනයක් දාලා නැහැ. ඔව් ඒක හොඳ පැහැදිලිම තැනක්. ලංකාවේ ලංකාව රකින්න ලංකාවේ බොහෝ කාලයක් බුදුහාම පතිනක බුදුරන් වහන්සේ 22 යන්න කිව්වා 22 වැඩිලා මේ ලංකාව රකින්න බාරගත්තා කියන ඒ කතාවක් ඒ ශ්ලෝකයෙන් විග්‍රහ කරපු එකක් තියෙනවා. ඒකේ තියෙන ලංකාවට ලංකාව රකින්න ලංකාවේ පවතිනවා කියලා කිව්ව හැටි ලංකා කියන වචනේමයි. ලංකා කියන වචනේම ඉතා මෑත කාලේ බිහිවෙච්ච වචනය. ඔක ඉස්සෙල්ලා නම් තිබුණේ හෙළදිව. එහෙම කියතිය තිබුණා මිසක් මේක ලංකා කියලා වචනයක් තිබුණේ නැහැ. සාම්බර පාර්ණි. ওই වචනේ බාරගත්තා. සම්බපන්නි කියන්නේ සම්බුවන් අත කියන එකනේ පෙන්නන්නේ. යාගෙන් සාම්බ්‍ර ස්ථාම්බ්‍ර ස්ථාම්බ්‍ර කියලා වචනින් පෙන්නන්නේ. ඔව් දැන් එතන මේ කතාවටත් පෙන්නන්නේ මේ කතාව විරතා තියෙන ඉතින් ඒක සම්පපන්නේ කියන වචනේ. ස්ථාම්බේ කියලා කියන්නේ දැන් යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බි වාතේපි අසම්පකම්පියෝ. පොළවේ හිටුණාද යම් කණුවක් ස්ථාම්බයක් ඇත්නම් හතර වාතයෙන් කම්පා කරන්න බෑ. ඒ මඳුවන්නා වූ පර්ණයක් හවත් ප්‍රදේශයක් යම්තරක තියෙනවා. ඒ ප්‍රදේශයේ ඒ බඳු ඒ පිරිසේ ඉන්න පැත්ත. ඒක හොඳටම සම්පපන්නේ කියලා පෙන්නනවා. ඔව් ඔව් ඒකයි සම්බපන්නේ කියන්නේ ඒකයි. ඔව්. ගන්නේ මුදුම දෙයක් මේ විනුරුක්තිය ලස්සනට එනවා. මේ සම්බ කියන්නේ මොකද්ද? ස්තම්භ. පර්ණේ කියලා කියන්නේ පිහිටවනවා. ස්තම්භයක් පිහිටවලවා. ඉතින් නොසැලෙන චිත්ත ස්වභාවය යම් තැනක පිහිටවන්න පුළුවන් ඉතින් යම් තැනක් ඒක සම්බපන්නේ. සම්බපන්නේ. මෙතන යම්බු දීප. ඉතින් ඒක ගන්නේ ඔකටයි. ඔන්න ඒකෙත් කියා තිනවා සිංහලෙන්ගේ නිජබිම හැටියට එහෙන් ආපේක පිළිගන්න විදිහක් නැති වෙන විදිහට තමයි ඒගොල්ලෝ කරනු පෙන්නලා තියෙන්නේ. මේකත් ඉතරයි නම් මේක සිංහලන්ට හිටියා යක්ෂනාග කියන කොටස නෙමෙයි හිටියේ. මේක සිංහල ප්‍රජාවක් හිටියා කියන එකයි ඒ කරනු පෙන්නලා තිබුණේ. ඉතින් ඒකත් අපේ කතාවේ හොඳටම සාක්ෂි වෙනවා. එයානු බැලුවා. ඔව් ඔව්. බලයි දැන් එයා ඇත්තටම විජේරත් දිනා කියන ගැන මේ එයාත් ත්‍රිවත් නැහැ. අන්න ඒකයි. ඔව් ඔව් අනේ කයි කියන්නේ මේ ක්‍රමයේ වැඩි දිනේ තහතු මේ ඔව් ඔව් ඒ කියන්නේ ඒකදී වෙනපු දේවල් හුඟක් වෙනස් ඒවා ඔව් ඒකයි කියන්නේ ඒකයි ගැලපෙන්නේ නෑ කියන එක ඒකයි කාරණේ ඔව් ඉතින් ඔකේ අත් වශයෙන්ම කියනවා බෞද්ධත්වයේ මේ ලංකාවේ බිහි වුණේ කියන එක හරියටම හොඳටම ඔප්පු වෙන කාරණා සාධක හැම පැත්තෙම තියෙනවා 2500 කින් ආපු බෞද්ධ නටබුන් පූජනීය ස්ථානේ ඔකගෙම තියෙනා වූ නටබුන් තියෙන ලංකාවේ. දැන් මේ ඉන්දියාවේ බලාදකවත් නැහැ. කණී වෝතරම් කරලා තියෙනවා. තව වෙන එක එක කණීමක්වත් හම්බෙලා නැහැ. අරිහායක යට තියෙන එක. ඒක මේ උත්තර වෙනවා කියන්නේ මේ විතරේ ඉන්දියාවේ හරියට කරලා තියෙනවා. ඔව්. ඒක එන්නේ සාක්ෂි නැහැ. එහෙම දෙයක් මේ ඔප්පු කරන සාක්ෂි නෑ. ලංකාව පුරා බැලුවොත් එහෙම දැන් ලංකාවේ හොඳටම සාක්ෂි තියෙනවා. ආගමලයේ දිගේසම වරන්තර වල පවා ගල් අවුරුදු 2000කට වඩා පැරණිව පේන ලංකාවේ ලෝවා මහා ප්‍රාසාදයේ ගල් කණු. අශෝක ශිල්පී වල පවා අවුරුදු 10යි පැරණි. මේ හොඳට පැහැදිලිව පේන දෙයක්. ඒකයි වැඩි. දැන් විලාදින සම්මත මේ කට් කියන සම්පත පොඩි විස්සක් ඔක්කොම එකට යට ගහනවා නේද? අනේ ඒකයි වැඩි. දැන් අපි ඔක මතු ගන්න දත්තේම සම්පූර්ණ හෙලලා කියලා. මතු ගන්න දත්තේම මම ඒකයි කිව්වේ දැම්ම ඕක අපි මේ මේ පහු ප්‍රශ්නයකට ඔක ගන්නවා මිසක්. ඉදිරියට ගන්න බෑ. ඉදිරියට ඊට වඩා වැඩගත් දහම් ප්‍රශ්න ටික තියෙනවා.
සමාජ සම්ප්‍රදාය නොවිදෙන දහම් ප්‍රශ්න ටික. ඒ පැත්තට යන්න ඕනේ. සාදුකාරිය පටන්ගෙන යන්න ඕනේ. සාදුකාරිය, නමස්කාරය, තිසරණේ. ඔව්. ඒක යන්න ඕනේ එහෙමයි. ඉතින් පටන්ගෙනම යන්න ඕනේ. අපි සාදුකාරිය දෙන්නේ මොකටද කියලා දැනගත්ත ගාම ඔය ඔක්කොම දෘෂ්ටි බෙදෙනවා. මෙච්චර කාලයක් සාදුකාරියවත් දැනගෙන හිටියේ නැහැ කියන එක අවංකව දෙනවනේ. හේතුව තු පෙන්නේ හැකි. ඒ වැඩි අපි ඒ දෘෂ්ටිය බෙදින්නේ නැහැ. දැනට තියෙක බෙදින්නේ නැහැ. සම්මතය බෙදින්නේ නැහැ. සම්මතර්ථයක් තියෙනවා. මේක දෙන්නේ මේ විදිහට තමයි. ඔය ලෝකෝත්තරර්ථය මෙන්න මේකයි. අනේ ඒකයි. මේ අවස්ථාව නත් අපි ඒකයි කිව්වේ අපේ අවස්ථාවකදී අත්‍යවශ්‍ය දෙයක් ප්‍රතිහාරය. ඒ ශක්තිය අවශ්‍යයි. මොකද එදා යම් කිසි කෙනෙක්ගේ ඒ බඳු ගුණයක් ඇති කෙනෙක් යම් බලයකට පත් වුණා කියවන අපි ඒක පෙන්වුවොත් තමයි බිරිස පිළිගන්නේ. එහෙනම් ඒ තත්ත්වයට මතු වෙලා කියලා. ඒකයි කාරණේ. අපිට දැනට තියෙන දේශනා ප්‍රතිහාරය විතරයි. නමුත් ආදේශනා ප්‍රාතිහාරිය, අනුශාසනා ප්‍රාතිහාරිය, ඉදි ප්‍රාතිහාරිය කියන තුනකින් යුක්තයි මේ බුද්ධ ධර්මයේ විසුණු වාසිනා මාර්ගය තියෙන්න ඕනේ. ඉතින් මේ දෙකක් මතු කරන්න ඕනේ. මතු කළාට පස්සේ අපිට පෙන්වන්න පුළුවන් මෙන්න මේ ශක්තිය. මේ ලෝකයා තනිකරේ ලෝකයා මේ මානසික පරිශීලන කරන ලෝකයා හුඟා දුරට කැමති මේ පැත්තට. එහෙම තමයි. ඒකෙන් තමයි අල්ලන්නේ. ඒකෙන් නෑ අල්ලන්නේ. අනේ ඒකයි කියන්නේ. ඒක හැටියක් නෑ. දැන් අර කියන දෘෂ්ටි කඩන්න අනිවාර්යයෙන් ප්‍රාතිහාර පෑමක්. ඒ තත්ත්වෙ තියෙන්න ඕනේ. ඒකයි කියන්නේ. ඒකයි කා කියලා හඳුනේ කරන ලොකු දේවල් ඕනේ නැහැ. ඔව්. ඒක පැත්තක්. අනික කාරණේ දැන් අපි මේ දේශනාව දැන් අර ඥානවන්තින් නැහැ. ඒ ප්‍රගුණ කරන විද්‍යාලාභීන්ට. මේක වැදගත් දෙයක්. දැන් අපි මේ දේශනා කරන මේ කවි රටාවල් මේවා ඉන්නේ කොහොමද? ඒක මේ සාමාන්‍යයෙන් කරන්න පුළුවන්ද? ඒක ඥානියක් නැතුව වෙන ආවේශය කියලා ඒවා ගණන් ගන්නේ නැහැ. මේගොල්ලෝ කොහොමද? මිනිස් මනස දෙවිනි කරපු කෙනෙක් ඉන්නා මහ අපරාධයක් ඒකත්. යදැයි අපි මේ බෞද්ධ පිරිසත් සමහරලාට මේක ආවේශීන් කරනවාද අරකම කියලා මේ මිනිස් මනස දෙවිනි කියලා කතා කරනවා. බුදුරජාණන් වහන්සේ මිනිස් මනස පළවෙනි කියලා දේශනා කරපු මේ දේශනාවත් පැත්තකට දාලා. ආ ඒකත් පැත්තකට දාලා ඉවරයි හිටන් මේ වෙන එකක් ලොකු කරන්න හදනන්නේ මේ මිනිස් තවමත් මේ ඉන්නේ. මේ කොයිතරම් ඔය අනිකානේ අපි හොඳට පැහැදිලිව පෙන්නනවා ඒ જાති එකක් නෙමෙයි කියලා. තවමත් මේ පුදුම අකුල අකුසල් කර ගන්න. ඒකයි කියන්නේ. අපිට මේ බලාපොරොත්තු වෙනවා වහන්නේ. ඔය යථාර්ථයෙන් බලුවොත් අපිට කියන්න දෙයක් තියෙනවා. ප්‍රමාණිකූල මතුවේ විදිහට වෙනවා වෙනවා. ඒකක් නෑ කියන්නේ නෑ. ඉතින් මොකද ඒක අත් වශයෙන්ම ගන්නේ මේ ලෝක පරිවර්තනය කරන්න තියෙන වෙලාවක් තියෙනවා. ලෝකේ මොකද අපිට නොපෙනෙන බලවේගයක් තියෙනවා. මොකද මේක එක්තරා කිරණ කියන්නේ කාන්දම් ශක්තිය. මේක නරක කාන්දම් ශක්තියක් තියෙනවා නම් මේ දුස්චරිතයට පහළ වෙච්ච. ඒක අපේ පැත්තට විරුද්ධයි. ඒක හැම වෙලේම ප්‍රතිචාර දක්වන්නේ අපිට විරුද්ධව. ධර්මයට විරුද්ධව. අධර්මීය කාන්දම. ධර්මීය කාන්දම බලවත් කළා වුණේ අධර්මීය කාන්දම පසු බාහන්න. ඉතින් අධර්මීය කාන්දම පසු බෑම පළවෙනිම කරන එකට අයමාරුව. ඊට පස්සේ අනික කරලේසි. මොකද විශ්වයේම අපිට විරුද්ධව නැගී හිටිනවා. එකෙනෙක් නෙමෙයි පේන ලෝකෙ විතරක් නෙමෙයි නොපේන ලෝකෙත් නැගී හිටිනවා. එහෙම ස්වභාවයක් තියෙනවා. ඉතින් මේ හැම කෙනාගේම විහිදුණු චිත්ත බලවේග ඔක්කොම මේ විෂ කාන්දම විරුද්ධ කාන්දම. ඒක අපි ආපහු හරවන්න අපි මහා බලවත් වෙන්න ඕනේ. ඔක තමයි ගන්නන්දගේ හොඳම දෙයක් තමයි දැන් මේ ධර්මය හරහා මාර්ගපදවට උරංගා ඉන්නවා. ඒගොල්ලෝ මම ඒකයි හැම කෙනෙක්ම අනික් පැත්තේ ඔකෝ පස්සේකින් තියා පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ ධ්‍යානලාභී වෙන්න. එතකොට තමයි බලය. නෑ 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 ඔක්කොම ලැබෙන්නේ ඔක්කොම ලැබෙන බුදුරණන් වහන්සේ. සීපිලිහි වියන් සර්ව සම්පූර්ණ බුදුරණන් වහන්සේ. සාතුනාහතේ වැඩි ශ්‍රාවක මට්ටම. ශ්‍රාවක මට්ටමේ ඥාන. එතන ශ්‍රාවක මට්ටමේ ඥානෙ පල්ලිහාර පල්ලිහාර ඉන්නේ ඒකයිද? ඒ මට්ටම්. ඔකටම සමාන නෑ. සීපිලිහි මිය. අර්ථ ධර්ම නිරුක්ති පටිභාන. මේ අර්ථ ධර්ම නිරුක්ති පටිභාන තමයි කුංචි ඥානෙ ඉඳලාම තියෙන්නේ. ඉස්ලාම පුංචිම අර්ථ ධර්ම දෙක මොකද්ද? දස අකුසලයේ අකුසලයේ හැටියට දැනගන්න පුළුවන්, දස කුසලයේ කුසලයේ හැටියට දැනගන්න පුළුවන්. මේ දෙක තමයි ඉස්ලාම තියෙන අර්ථ ධර්ම දෙක. අර්ථයයි ධර්මයයි අනර්ථයයි ධර්මයයි. දස අකුසලයේ අනර්ථයක් අධර්මයක්. දස කුසලයේ අර්ථයක් ධර්මයක්. දැන් ඕක දැනගන්න පුළුවන් කෙනාට තියෙනවා අර්ථපටි සම්බිදා ඥානෙ, ධර්මපටි සම්බිදා ඥානෙ. පුංචිම අවස්ථාව. දැන් ඕක සාමාන්‍ය මිනිස්යරත් ওই ඥාන දෙක ලබා ගන්න පුළුවන් මොලයක් තියෙනවා, නුවණක් තියෙනවා. ඉතින් ඒ කාර්යයේ මතුවෙච්ච වෙලාවෙදී මේක මේ ආකාරයෙන් අකුසලයක්. මේක ප්‍රාණඝාත අකුසලයක්. මේක අදත්තාදාන අකුසලයක්. මේක කාම මිත්‍යාචාර අකුසලයක්. මෙහෙම විග්‍රහ කරගන්න පුළුවන් නම් ඒකත් එකේ නිරුක්ති ඥානය. ඉතින් කියන්න පුළුවන් නම් විග්‍රහ කළා පරිසම්විදා ඥානය. එයාට සිල්පිලිසිම් බියාවක් තියෙනවා. මේ සිල්පිලිසිම් බියාව ඉතාලම පල්ලි හැදෙනා තමයි යොදන්නේ.
ඔව් ප්‍රාථමික අවස්ථාව ඒකයි. දසකුසල් පිළිබඳ දැක ගන්න සහ විග්‍රහ කරන්න පුළුවන් නෝනේ. ඒකම වැඩි දිනුවස්තාව තමයි. ඒකම වැඩි දිනුවස්තාව තමයි මුළු ලෝකෙම දැන ගන්න පුළුවන් නෝනේ බුදුරන් ආතේ. හරවත් ඥාන. එහෙම බෑ ඔබට. දැන් මේ සුසේ විචාර දෙන ප්‍රඥා විමුක්ත කියලා ඉන්නම් ඉන්නවා. ඒතකොට ඒ උලංගේ අවිඥාලාභී නැති අයට. ඒ ඥානෙ නෑ. බවේ අවසන් වෙන්නේ අන්තිම චිත්තයේ පහළ වෙලා. අන්තිම චිත්තය කියන එක මේ පිරිනිවන් කියන්නේ අංග සම්පූර්ණයෙන්ම කෙලෙසුන්ගෙන් ඉවරලා නැහැ. කෙලෙස් තියෙනවා. හැබැයි කෙලෙස් තිබුණාට එින් එහාට යන්න අවශ්‍ය කරන මේ අර සංඛාර නැහැ. උප්පත්ති පටිලාභී සංඛාර සහ භව පටිලාභී සංඛාර දෙකක්. උප්පත්ති පටිලාභී කියන්නේ උපාදාන ගණන් දෙන්න පුළුවන් ඒවා. දැන් උප්පත්ති පටිලාභී සංඛාර කෙලවරයි. නේව සංඥා අසංඥා තියෙන්නේ පස්චිම භවික බුද්ධලයාට. ඔව්. භව පටිලාභී කෙලවර නැහැ. හැබැයි භව පටිලාභී යන්න පුළුවන් භවයේ අන්තිම හරියට ගියා. භව අග්‍රයට ගියා. නිහිලා ඉවරයි. එින් හැර භවයේ ජීවත් වෙන්න තැනක් නැහැ. එින් හැර පවත්තන්නේ උප්පත්තිය ගෙන දෙන්න වෙන හැම නායි ඉඳලා. උප්පත්ති පටිලාභී ඉවරයි. භව පටිලාභී කෙලවරට ගියා. එහෙනම් භවයේ ඉතින් භව පටිලාභී ඉතුරු වෙලා තියෙද්දිම අන්තිම චිත්තයේ පහළින්නේ ඔර කියන පස්චිම භවික චිත්තය. ඒක සම්පූර්ණම භව පටිලාභී තියෙනකම්ම එයා තෘෂ්ණාවෙන් සම්පූර්ණ ඉවත් නැහැ. අරූප තණ්හාවල කොටසක් තියෙනවා ඉතුරු වෙලා. අන්නේ ගයි. නමුත් ඒකට එන්න විදිහක් නැහැ. ප්‍රත්‍යයන්නේ. නිසා අපි එදෙනින් කෙලවර කරනවා. භාවන ගමන කෙලවර කරනවා. යාරගෙන පස්චිම භවක චිත්තයේ සතර ගමන කෙලවර කරනවා කියලා. ඒතොර මේ භවපටිලාභී සංයෝජන උපටිපටි සංයෝජන දෙකම ඉවර කරපු කෙනා පිරිනමන පානවා. ඒ වෙනසේ පිරිනමන පාපු කෙනාට අන්තිම ප්‍රතිඵලේ භව ගමන ඉවරයි. ඒතොර ඒ වගේම පස්චිම භවිකයාගේ අන්තිම ප්‍රතිඵලයේ භව ගමන ඉවරයි. ප්‍රතිඵල දෙක හරි. අර අන්තිම චිත්තයේ වෙනසක් තියෙනවා. පිරිනම අරිහතුන් වහන්සේ පිරිනමන පාන අන්තිම චිත්තයේ කෙලෙස් මාත්‍රයක්වත් නැහැ. ධර්මයේ තියෙනවා. ඉතින් ධර්මයේ තියෙනවා හැඟවිලා තියෙනවා. නිවනේ සැප කියලා කියන්නේ අත්හැරීමෙන් ලබනා වූ විවේකය. විදින සැප නෙමෙයි. විදින සැප චේතනා සම්බන්ධයි. ඒ වගේම මේ වේදනා චෛතසිකය සම්බන්ධයි. වේදනා චෛතසිකයත් එක සම්බන්ධ එකක් නෙමෙයි නිවන් සුවේ කියන්නේ. විඳීමේ මිදීම. ඒකේ ලබන නිදහස වේ. නිදහස වේට චේතනා සම්බන්ධයක් නැහැ. නිවන නිවන් සුවේට චේතනා සම්බන්ධයක් නැහැ. භව සුවේට චේතනා සම්බන්ධයක් තියෙනවා. භවයේ ප්‍රියමනාප දෙයක. ඒකත් යන්නේ අර ක්‍රමයටමයි. මිනිස්සේ කියලා ප්‍රගුණ කරගත්ත දෙයක් තිබුණොත් ලැබෙන. දැන් බුදුරජාණන් වහන්සේ දඬුවල් බෑමියක් පූජා කරලා දෙව්ලොවට ගියා. එයා මැරිලා පාග්ලියට අපපස්සාන කළත් මැරලා ඉතින් දිවියෙක් වුණා. මණ්ඩුක දිව්‍ය පුත්‍රයාවුලි බණහා ඉඳලා නැල දිවියෙක් වුණා. එතන මේ බණහලා ගත කුසලයේ නෙදෙන්න කියලා. එතන නමුත් ඒ සියලු මැඩියන්ට බණහන්නත් බෑ. සියලු කිරිවලුන්ට බණහන්නත් බෑ. සියලු මුවන්ට බණහන්නත් බෑ. සසල පුරුදු කරගෙන ආවන මිනිසිය කියලා කියන ධර්ම ශ්‍රවණය කිරීමේ මෙයග පුරුද්ද ආවන. එතන යම් කිසි මේ ප්‍රමාද දෝෂයක් නිසා ලැබූ සංසාරයේ කරන ලද පාපයකින් යා කිරිසෙන කියලා උපදින්න පුළුවන්. උදත් ජන බුද්ධිලාගේ උපත්තිය මේ විශ්වාස කරන්න බෑ. කොතන යයිද කියලා. නමුත් එදෙන්න ගියාට අර හතරේ ගෙනා පුරුද්ද එතෙන් ක්‍රියාත්මක වෙනවා. ඔබට අන්න බයෙන්ද නැහැ. අපේකුණත් අනේ කයි සතේකුණත් වැඩි දුර යන්නේ නැහැ. අපහු වෙනවා. ඒකයි. ඔව් ප්‍රගුණතාවයේ දහම් ප්‍රගුණතාවයේ ඒක වැදගත් දෙයක්. චර්ම ශ්‍රවණය කරන සාසනය ඇසුරු කරන අයට පිරිසෙනේකුණත් වැඩි දුර යන්නේ නැහැ. අත්බැවයි දෙකයි අපහු වෙනවා. මිත්‍යා දෘෂ්ටියේ ගියොත් තමයි බේරන්න බැරි. එයා කෙල අන්තිම සූක්ෂමයට ගියා ලෝක කල්ප විනාශ වෙනකන්වත් යර මේ ආයි එන්න බැ. මගක් වැදින්නේ. බෞද්ධයෙක් මේ විදියට යනකොට එයා දැනෙනානේ මිත්‍යා දෘෂ්ටිය. ඔව් අන්න ඒකයි කියන්නේ. ඔව්. ඔන්න ඒකත් ඒ වගේ සම්බන්ධතාවයක්. මොකද යම් කිසි ආරපුලන් මේ උපක්‍රම සීලීව. ඒ කියන්නේ ඒකට කියන්නේ ප්‍රයෝග සම්පත්තිය. ක්‍රියාත්මක කරන්න පුළුවන්. දැන් තාත්තා පුතාලට කන් දීලා තිනා නම් පුතාලගෙන් පුතාගෙන් තාත්තට යමක් ලබන්න අයිතියක් තියෙනවා. පුතා දෙන පින් තාත්තට ලබන්න අයිතියක් තියෙනවා. ඒ කියන්නේ ඥාතියෙක් මරනහම ඥාතිය පින් දෙන්න කියන්නේ. දැන් අර බිම්බිසාර රජුරෝ ඒ කාලේ ඥාතිය කියලා හිටන් කන්න බොන දීපු උදව්ව දිවිච නිසා තමයි බිම්බිසාර රජුරෝ දෙන පින් ලබන්න පුළුවන් කම තියෙනවා ප්‍රේතරැල්ලට. හරසුනි. ඒකයි. කකුසාද බුදුරජාණන් වහන්සේගේ කාලෙදී උන්වහන්සේට දාන ගිනියන පිරිසට මේ ඔවුන්ට දන් දෙන්න එපා ඔක අපිට දියලා කියලා බලෙන් උතුරන්නේ කෑව අතරමඟ පිරිසක්
ඒ කියන්නේ උට තන් දෙන්න ඕනේ නැහැ බොරුවට. ඔය මුඩුව මහලන්න තන් දෙන්න එපා. කියනවා ඒවා බලි මුදලා නේ කෑවා. ඉතින් ඒ කාවු විපාකේට තමයි ඒ කාලේ ප්‍රේතය වුනේ. ඉතින් ප්‍රේතය වුණාට පස්සේ තමයි දන්නේ අපිට මේ මේකේ වැටුණානේ මේ මහා විනාශයට වැටුණානේ අපිට දැන් දුකිත බාරපත් වුණානේ කියලා. ඊට පස්සේ පිළිසරණ හොයාගෙන උන්වහන්සේ ළඟට ගියා. කර්ම ශක්තිය බලවත් ඇරි දෙයක ලබන්න බෑ. ඉතින් කියවා මතු කොණාගමන කියලා බුදුරේ පහල වෙනවා ඒ කාලේ පෙනී සිටින්. ඒ කාලේ ඉන්න කර්මයේ බලවත් ඇරි. මතු කාශ්‍යප නාමයෙන් බුදුරේ පහල වෙනවා ඒ කාලේ පෙනී සිටින්. ඉතින් ඒත් බැරි ඒකියා. එතෙන්දී ගියා මතු ගෞතම නාමයෙන් බුදුරේ පහල වෙනවා අන්න ඒ කාලේ පෙනී සිටින්. අනේ ස්වාමීනි කකුසන්ද බුදුන්ගේ කාලෙත් අපි මෙහෙම ගාවිලා ඔය ටිකමයි කිව්වේ. කොණාගමන කියලා බුදුරේ පහල වෙනවා උන්වහන්සේ ගාව ගියා මතු කාශ්‍යප බුදුරණන් ආතේ හම්බෙට්ටේක. දැන් ඔබ වහන්සේත් කියනවා මතු ගෞතම බුදුන් නාමයෙන් අපි කවද්ද මෙවිදෙන්නේ යක්. ඒරා ඉස්තිර කරලම් පෙන්නවා අන්න ඒ කාලේ උඹලගේම නෑද ඇයි. ඒ කාලේ බිම්බිසාර නාමයෙන් උපදිනවා අහද වෙලා. අන්නේ සද්දිරුවන් කිව්වෙ පෙනී සිටපල්ලා. ඒ සද්දිරුව මගින් දෙන දානි අනිසසෙ උඩට ගන්න පුළුවන්. මොකද හේතුව එදා නෑ දෑකමෙන් තමගේ දිට්ඨ සම්බන්ධය. එින් ඥාති සම්බන්ධයක් වෙන්නේ කිව්වන්නේ ඒක. මොකද අපි ගනුදෙනුවක් කරලා තියෙනවා. දරුවන්ට කන්න බොන්න දීලා තියෙනවා. එහෙනම් දරුවා දෙන්න දීලා බලන්න. ඒ පියා කොච්චර අසතුටුසේ කුණා හිමිකමක් ලබලා ඉන්නවා. එදා එයා අතරමං වෙච්ච වෙලාවද පියාට දරුවාට පුළුවන් දෙන පින එයා වෙනුවෙන් යොමු කරන්න. හිමිකම් තියෙනවා. එනි අපි ගනුදෙනුවෙන් ගෙවලා ඉවරුනාට පස්සේ කල්ප 61ක් ඇතුළත අපි කරපු මෙච්චර කල් ඈත ගනුදෙන ඔක්කොම කවදා හරි පියවලා ඉවරයි 61ක් ඔව් කල්ප 61ක් මට මතක හැටියට 91 කල්ප 91 කල්පයක් තියෙන තැන තියෙනවා 60 කල්පයක් තමයි ඒක දෙන්නේ තිබුණේ විස්තර කරලා කොයි ක්‍රමෙන් හරි ඒ කාලේ යනකොට එයින් එහා ඒවා කවදා හරි අපි මේ සසරේදී හමු වෙලා ගනුදෙනු කරලා ඒවා පියවලා ඉවරන ඉතින් ඥාති හිතාසිකම තිබුණාට ගනුදෙනු විතර වෙලා තියෙන ඉන්නේ මෙහා හරි කල්ප 61ක ශක්තියක් අන්න ඒකයි විතර වෙලා තියෙනවා පව දෙකම පොඩි දුරක් නෙමෙයි උපත්තියෙන් දේවෝපිය රූපවා දැන් ඔච්චර සම්බන්ධයක් නැතුව තියෙන්නේ මේ ගනුදෙනු උගන්වට අඩු කරපු අය කියන නෑ ගනුදෙනු අනුවම තමයි බුද්ධලේකුට මේ ලෝක සම්මත කරුණාව හැදීම ලෝක සම්මත මෛත්‍රිය කරුණාව කියලා එකක් කියන අනුකම්පාව කියලා එකක් ඒක අනුකම්පාවක් නෙමෙයි අනුකම්පාවක වේශයෙන් එන්නා වූ මේ තමාගේ හිමිකම දැන් අපි යමෙකුට යමක් දෙන්න තියෙනවා දීලා ඉවරනකම්ම ඌට ඔහු කෙරෙහි මේ උණු වීම ඇරෙන්නේ කොච්චර වැරදි වැඩ කළත් උහුරු දෙන්න හිතෙනවා. එහෙම දීලා ඉවරුනම් කොච්චර කළත් අර මේ උළුවීම එන්නේ නැහැ. දෙන්න හිතෙන්නේ. දැන් සමහර පවුල් වල ඉන්නවා එක එක උපදින අරන් යන්න ඇවිදලා. නයි ගණ්ඩා අපි එක. ඒක බාලය. ඌ කිදීන 10 වැල්ල ඔක්කොම කළත් මේ ගහලා මරන්න හදලා හරි කමන්නේ. තීනේ ඔක්කොම අරන් ගන්නවා ඌ විනාශ කරනවා ඌ මේ මහා කාලකන්ණී එකයා. හැබැයි අම්මා තාත්තාට කොච්චර කිව්වා වුණත් එන්නන්නේ පොඩි එකානේ. ඒක හරි දෙන්න ඕනේ. කවුද කරන් දෙන්නේ අපි නැත්නම්. කොච්චර බැන්නත් අන්න ඔක්කොම ඇගැලුම් කළා ගෙනත් දෙන කෙනෙක් නැහැ දෙන්න අපි එක. යා කොච්චර දුන ඕකට බැරුවයි කිව්ව හන්දි ගැල්ල ඇවුට බැරිය ඔක දෙන්නේ එයාගේ ලෙඩ වුණා බලන්නේ මොනවා වුණා බලන්නේ බලන්න හිතෙන්නේ දැන් මේක අනුකම්පාව නෙමෙයි දැන් සතුන්ට තියෙනවා තමන්ගේ පැටිය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරන ආදරය හැබැයි ඒක දයානුකම්පාව නෙමෙයි ඕක තමයි කර්ම ශක්තියේ සම්බන්ධය හිමිකම ඔව් ඔය හිමිකම නෙමෙයි දයානුකම්පාව කියන්නේ දයානුකම්පාව ඔය හත්පසි වෙනස් එකක් කිසිම ලාභයක් කීර්තියක් ප්‍රශංසාවක් උදෙසා නෙමෙයි මමත්වයක් උදෙසා නෙමෙයි දයනුකම්පාව. මගේ කියලා ගත්තේ මගේ කරනවා ගනුදෙනුවක්. ආ මගේ කියන්නේ ගනුදෙනුවත් එක තියෙන සම්බන්ධය. ගනුදෙනු සම්බන්ධයෙන් තියෙන ඇලුම් කිරීම. ඔව්. දැන් භාර්යාව ස්වාමි පුරුෂයාට තියෙන ඇලුම් කිරීම, ස්වාමි පුරුෂයා භාර්යාවට තියෙන ඇලුම් කිරීම, දරුවන්ට දෙමාපිය තියෙන ඇලුම් කිරීම, දෙමාපිය දරුවන්ට තියෙන ඇලුම් කිරීම කියන එක සතර සම්බන්ධයක්. ගනුදෙනු. ඒව අනුකම්පාව දයනුකම්පාව නෙමෙයි. ඒකයි කාර. ඈ? ඔව් දයනුකම්පාව කියන එක පොදුයි. ඒකෙදී කිසිම ලාභයක්, කීර්තියක්, ප්‍රශංසාවක් බලන්නේ ලෝක සත්‍යයේ දුක දැකලා ඇති වෙන්නා වූ මෛත්‍රී කරන හැඟීම. අපිට කියලා ගැක් හදාගන්න ඕනේ ඇයි ඔව් මේක සම්මෝඩම කියන වසෝට එක හදන එකේ පිනන දෙනවා ඔව් දැන් අපිට කියලා හදාගන්න එකේ අපේ මමත්වෙන් කරගන්නවා අර උපකාරයකට කරන එකේ ඒක පින දැන් අපි හිතමු දැන් මෙහෙම දෙයක් තියෙනවා අර එක අවස්ථාවක එක මිනිස්සේ පෙරේතයෙක් වුණා පෙරේතයෙක් වුණාට පස්සේ පෙරේතයා වෙන එලා හිටන් කණ්ඩ දෙයක් නැහැ උරේ එක දෙයක් මතුණා උක් වනාන්තරයක් පිටිපසට වෙන උපුරු වනාන්තරයක් වෙන මොකුල් කණ්ඩ දෙයක් පේන්නේ නැහැ පෙරේතාත්මක දබලා හිරු ගැටි ඒ පැතර දුවගෙන යනකොට ඒක අනිත් පැත්තේ පේනවා පිටිපස්සේ දැන් මෙයා දෙපැත්ත දුවලා දුවලා බලනකොට මෙයාට අත්දැකීමක් හම්බ වුණා. දැන් පිටිපස්සෙන් පේන එකට ඒ පැත්ත බැලුවම අනිත් පැත්තේ පේන්නේ. පිටිපස්සටම ගින් අල්ලගත්තාම අහු වෙන උග්ගා. කල් අරගෙන යනවා ඉස්සරහට. අරන් කනවා. ඒකත් කර්ම ශක්තියම නිපේදේ කර්ම උක්වනාන්තරය. ඒකයි පහළ වුනේ. මෙන්න මේ විරායිද මොකද කරන්නේ? අර කියන කර්මජ උක්වනාන්තරේ. මෙයාට පහළ වෙන ක්‍රමයක් තිබුණා. මොකද මෙයා ජීවිතේරව දානියක් දුන්න කෙනෙක් නෙමෙයි ඉන්නක. මෙයා උපුරු කරගෙන හකුරු හදලා ජීවත් වෙච්ච මිනිස්සේ උපුරු මිඩියා කරගෙන ළමේ පස්සෙන් පනපන අඬලා උපුරු කැල්ල කියලා ගෙනිනවා මේකයි කරදරේ බේරෙන්න බෑ කියලා උපුරු කැල්ල කර මිටිය මැදලා පිටිපස්සට විදි කරලා යන්න ගියා ඔන්න ඔච්චර අය දානයක් දුන්නේ කියලා යාර පිනත් එන්නේ ඒ විනට තමයි පෙරේතයා වෙලා පිටිපස්සට වෙන උපාන්තරයක් ලැබුණා දැන් එතන මේක වැදගත් දෙයක් තියෙනවා
එයා ඉතින් ඒ පවුලේ ජීවිතේට අම්මා දරුවන්ට කන දුන්නේ නැහැ. ඉන්කෝ ඒවට පින් හම්බුණා. ඒ මගේ උන්ටනේ. මමත් ඒකට කන දුන්නේ එකට පින් නැහැ. අන්න ඒකයි. කන දෙනව තියෙනවා. ඒක බලවත්. අන්න ඒකයි කියන්නේ වෙනස. එහෙනම් අපි මේ කරපු පින්නේ විපාකයක් එන්නේ බලවත් උනේ මොකද? තමන්ගේ නොවන අදහසින් දීපේ පිටිපස්සට විසිකර පිට පිටිපස්සට කන්ද හරි හම්බුණා. අන්න ඒකයි කියන්නේ. ඒකයි. අරගෙන ගියන් මගේ හින්දා කරනවා. අන්න ඒක මගේ හින්දා කරන එකට පිනට නෙමෙයි කරන්නේ. එතෙන්දි ඒ දීම දීමක් තමයි. දීමට ලැබීමක් තියෙනවා ඔහුගේ. හැබැයි පින කියන කර මේ උසස් වෙන්නේ එක ලැබීමට බලපාන්නේ නෑ. දැන් ආවෙ නේද? අන්න ඒකයි කියන්නේ. ඒක වෙනයි. ඒකෙත් ක්‍රම දෙකක් තියෙනවා. දැන් පින් බලාපොරොත්තු වෙන නමුත් තියෙන එක දීමක් තියෙනවා නම් ඒ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. හැබැයි ඒවා ලෞකිකයි හීනයි. ඒ හීනීමේ ස්වභාවය මොකද්ද? මේ ඒකට අනුව ලේදී ලැබීම හීන වුණත් ඒකේ ස්වභාවය. දුන්නදී ලැබෙනවා. ඒක ලැබීම තියෙනවා. නමුත් ඒක මහත් බලපත් වෙන්නේ පුද්ගල ගුණ මහත්ය සලකලා දීලා. ඒක අප්‍රමාණයි. ඒක සීමා කරන්න බෑ. ඒ පින්පල ඉවර වෙන්නේ නැහැ. ඒක තමයි සාසනික පින් කියන්නේ. ඒක වෙනයි. ඔය දැන් ප්‍රතිලාභය බලාපොරොත්තු වෙලා දෙන්නත් පුළුවන් කෙනෙකුට. ඒතකොට ඒ පුද්ගලයා දුන්නේ ඒතකොට එයාගේ ධර්තියවත් සත්‍ය බලන්න ඕනේ. එයා පින්පල දැනගෙන දුන්නද? පින්පලයක් නැතුව දුන්නද? අන්න ඒකයි. ඒක හේතුවක් තියෙන්න ඕනේ. ඒතකොට යම් කිසි කෙනෙකුට පුළුවන් නිකම්මට දෙන්න. මම ඒ දෙන හින්දා දෙනවා. එහෙමත් දෙන්න පුළුවන්. ඒක දීම තමයි. හැබැයි ඥාන සම්පවිත නැහැ. එහෙම දෙන්නේ තරම් දැන් මේ දෙනේකින් අහු ගන්දුරක ඇදෙනවානේ. ඔව්. දැන් මෙහෙමයි දෙන දෙකින් ඝන දෙනුවක් ඇතිවීම ගැන අපිට දකින්න තියෙන්නේ මෙහෙමයි. දෙන දෙයකින් පුජ්‍යලයා කෙරෙහි බැඳීම ලෝභ දේශ මොහයන්ට සම්බන්ධයි. රාග දේශ මොහයන්ට. දෙන දෙයක් නිසා ලැබීම කියන එක පින්ඵලයක් වශයෙන් සම්බන්ධයි. පින්ඵලය කියන එක කවදාවත් ආර්ය මාර්ගයේ බාධකයක් නෙවෙයි. දැන් යම් කෙනෙක් හිතනවා පින්ඵලය ආර්ය මාර්ගයේ බාධකයක් කියලා ඒකත් දෘෂ්ටියක්. මා භික්කවේ පුඤ්ඤත්තම් බහිද්ද. අනි පිනට බිය වෙන. සුකස්සේතම් භික්කවේ අදිවතන පුඤ්ඤන්ති. මේ සුකේත කියන තව නම මේ පින කියන්නේ. සුකං ගබ්බං ගන්නහන්තං ත්‍රිවිධං සමාධියෙන් පරිපූර්ණේති. මේ සුකේ ගැබ් කරලා ත්‍රිවිධ සමාධිය පූර්ණ වෙනවා. ඉතින් යම් කිසි කෙනෙකුට දානීය නීති විදිහට ලැබෙනවා නම්, සීවර පිටපත හේනාසන ගිලානපත හාමුදුරන්ට හරි ලැබෙනවා නම්, උන්වහන්සේට මේ සීවර පිටපත හේනාසන ගිලානපත හතරම උපනිශ්‍රේ වෙනවා. ඵල සමාපත්තියලා. ධ්‍යාන සමාපත්තියලා. ඒ සමාපත්තිය උපනිශ්‍රේයයි. ඒ ලැබෙනදී සම්පත්තිය මේ කුණේ සම්පත්තිය කවදාම සමාපත්තියට බාධකයක් නෙවෙයි. ඔය සීවලි හාමුදුරන්ට කොච්චර ලැබුණාද? සමාපත්තියට බාධාවක් නෙවෙයි, අරිහත් ඵලයට බාධාවකුත් නෙවෙයි. මේකයි කියන්නේ. ලැබෙන දෙයක් ලැබුණා කියලා දුන්නා අපි උපේක්ෂා සහගත. ඒතරේ වින සෝමනස සහගත ඥාන සම්පවිත එකක් වෙන්නේ උපේක්ෂා සහගත ඥාන විපවිත. මේ උපේක්ෂා සහගත ඥාන විපවිත විපාකය. දැන් ඒතකොට කනවා නම් කාපා. හම් වෙයි දෙන්නෙත් එහෙමයි. ඕනනම් කාපා. එපා නිකන් හිටපන්. ගරු කරලා ගිහලා අනේ මේ ගෙන දැන් අම්මා තාත්තට දරුවා ගෙනත් දෙන්න පුළුවන්. ඕ කනවා නම් කාපා. දැන් ඉතින් අපිට දැනෙන්න ඕනේ ඒක කොයි යටි එකක්ද? දැන් ඥාන සම්පේත දුනම් අම්මගේ ಗುಣ දකින්න දරුවා. ඒතර අම්මට කන්න බොන්න දීලා ඉන්න ඕනේ මං කන්න. ආ ಗುಣ දැකලා යා දෙනවා. ඒ වගේම ගිහල් ගරු කරලා දෙනවා. ඒතර අම්මට ගරු කරලා කන්න හම්බෙනවා ඒකෙන්. දැන් අම්ම කන කෙනේ කාපල්ලා. එහෙම දුන්නා නම් ඒ જાති උපේක්ෂා සහගතව ඥානයකින් තොරව ඒකේ පින මොනවද ගුණයක් දකින්න නැතුව නම් දුන්නේ. ඒ අර හම්බ වෙන්නේ තේ જાතිය. දරුවගෙන් හම්බෙන්නේ ඕක කනවන කාපා. ඒ જાතිය තමයි හම්බ වෙන්නේ. ඔන්නම් කාපා එපා නිකයිද? ඔය අනුකම්පා සහගත හැඟීමකින් දුන්නේ නම් අනුකම්පා අපිටත් අනුකම්පා සහගත හැඟීමකින් දෙයි. ඒතර ගරු හැඟීමෙන් නෙමෙයි අපිටත් දෙන්නේ. අන්නේ ගරු කළ යුතු විදිහට දුනොත් ගරු කරලා හම්බ වෙනවා. අනුකම්පා කරලා දුනොත් අපිටත් අනුකම්පා කරලා දැන් හිඟන්නට අපි දෙන්නේ අනුකම්පා කරලා. අපි හිඟන්නේ ගුණොත් අනුකම්පා කරලා හත පහ මේ රස පනාක හරි දෙයි. රුපියලක් හරි දෙයි. රුපියල් 10ක් 20ක් හරි දෙයි. අනුකම්පා කරලා. ඒ අනුකම්පා බුද්ධියෙන් දෙනකොට වැඳලා පුදලා ගරුරෙන් මේ එහෙම දෙන එකක් නෙමෙයි. ආ යනවා. පවුනි. මේ මාත් කියලා කණ්ඩේ නැහැ. එහෙම දෙන්න පුළුවන්. ගන්න පුරාගේ 208 කියන මේ මිනිහ බුරුවක් කරන්නේ කියලා. ඒත් අපි ඒ නැහැ. අපි පිටාරි මොකද ඉතල එක්කෝ මේ මිනිහාගේ ගමනේ පවු මේ මිනිහාගේ ඒ වටා කරන ගේ මොන්ස්ටර් එක කියලා හිතන හිතර දෙනවා. ඔව් ඉතින් ඒකට මේ අපි ඉතල අපි ඥානෙන් දැකලත් නෑ ඒ බුද්ධිලා ගැන මේ වේදනේ. යාත්කේකට දුන්නා. අතරින් ඒක ප්‍රගුණ කළා. ඒකත් පාට නේද? ඒකේ වාක්‍යයක් ඒ විදිහට එනවා. මොකද මෙහෙම මතක සමාජයේ සාමාන්‍ය අපි ඒක අපි දකින පැත්තක් තියෙන. දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක්. යම් කෙනෙක් කවි කොලයක් ගහලා කවි කොලේ කියනනම් කීයක් හරි එකතු කරනවා. ඇත්ත වශයෙන්ම ඔය මිනිහට කියන සමාජයේ අපහස මැද්දෙනේ අය කරන්නේ. දැන් යාට ඇත්ත වශයෙන්ම කී දෙනේ බයිනවා.
දැන් එයාගෙන් අහුවත් එහෙම ඔයා කැමති නැද්ද ඔහොම බැනුම් අහන්න නැතුව සුකෝභෝගීව ඉන්න යාට මැනිකලක් එහෙම හම්බුනොත් කිව්වත් එහෙම ඔයා කල්කොලේ කරනවාද එහෙම තෝ කියයි නෑ එහෙම හම්බ වෙනා නම් මම මේ කල්කොලේ කරන දුක ඉන්නේ කාලා විලා ඉන්නා ජොලිය එයා එහෙම කියන්න පුළුවන් ඒතර එතන අපි වෙනසක් තියෙනවා අපි ඒ බුද්ධිලයි අන්ති හිතනකට වැහැලා ඉන්නේ ඒ විනහට ඉන්හ කරගන්න දෙයක් නැති නිසා දැන් අපි අහුවත් දැන් උඹේ අතපය කැඩිලාද උඹට හම්බ කරගෙන කන්න බැයිද එතන ඉතින් ඒ මංශයත් ඔක දන්නවා මගේ අතපය කැඩිලත් නෑ මට හම්බ කරගෙන කන්න මේ ක්‍රමයක් නෑ නේ මොනව කරන්න හදුවම මම පිරිහිනවා දැන් එයා එහෙම එකක් දකින්නවා කුලියක් හම්බ වෙන්නේ නැහැ ඉතින් එයා අන්තිමට බලනකොට එයා දීලා දීවිච්ච හැටියට එයාට හම්බ වෙන්නේ ඔව් 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 වංචාවක් කළා නම් යම් කෙනෙක් ඒක ඔහු සතුයි ඔහු ඒක කරගන්න චේතනාව කියලා කියන්නේ යම් කිසි පුද්ගලයෙක් විසින් මේ සමා විසින් හිතුවේ මොකද්ද ඒ හිතපු දෙයට අනුව හිත ගොඩනැගෙන චේතනාවයි. ඔව්. ඔව්. නේද? එයා පරීක්ෂණයක් කරනවා නම් ඒ පරීක්ෂණය තුළින් තමන් කරන වැඩේ තුළින් යම්කිසි කෙනෙක්ගේ ආහාර වේලට පහරක් වදිනවා නම්. ඔව් අනුන්ට පහරක් ගැහුවා. ඒ යම්කිසි චේතනාවෙන් ගොඩනගෙන හිත යහපත් අයහපත් කියලා බලන්න ඕනේ ඒක දිනේ පසුතලින්. ඒක හොඳට දැනගද්දී බලන්න එහෙමයි. දැන් ගොඩ ඔය දැන් චේතනාව කියන්නේ හිතක් ගොඩ නගනවා කියන එකයි මොන පැත්තකට හරි අපි හිතන්නේ කියන්නේ කරන්නේ චේතනාව මුල් කරගෙන ඒ ගොඩ නගන හිතවිල්ල ක්‍රියාව හරි කතාව හරි යහපත්ද අයහපත්ද කොච්චර දුරට ඒක යහපත්ද අයහපත්ද බලන්න ඒක බාහිර දින පසුතලයෙන් බලන්න ඕනේ ඒ අනුව ඒක හොඳ දාලක තේරුම් ගන්න ඒ චේතනාව යහපත්ද අයහපත්ද බලන්න එතන ඔව් ඔව් දැන් අපි මෙහෙම හිතමුකෝ දැන් ඒ මහත්මයාම කියන්නකෝ ඔය මහත්මයාට අම්මත් නැති වුණා තාත්තත් නැති වුණා හෝ කමක් නැහැ මොකක් හරි වුණා කියන එක අම්මා තාත්තා අම්මා මේ මේ වනාචාරය ඇදිනා දරුවෝ ගැන බලන්නේ නැහැ තාත්තා බිබී ඇදිනා සුදු කෙරකලා ඇදිනා දරුවෝ ගැන බලන්නේ නැහැ එහෙම අවස්ථාවක් වුණා කියමු දැන් මේ දරුවන්ට ජීවත් වෙන්න ක්‍රමයකුත් නැහැ ඉගෙන ගන්න ක්‍රමයකුත් නැහැ දැන් පාප කර්මයක් නිසා ඒ જાතිය දෙමව්පියන් දරුවෙක් කියලා ඉපදෙල දැන් එයාට එහෙම වෙලා තියෙනවා දැන් හිතා මේ මහත්මයාට මොකක් වුණා කියන්නකෝ දැන් ඔය මහත්මයාට අන්තිමට ගන්න තියෙන තීරණය මොකක්ද ගෙදරට ගියාම ඔවුන් හොරු ඔවුන් මේ පරම්පරාවෙන් හොරු එන්නේ දෙනවා පැත්ත පළාත හරියට පන්නපල්ලා පන්න ගන්නවා ගෙදෙට එන්න දෙන්නේ නැහැ වත්ත පෙටිය යන්න දෙන්නේ නැහැ දැන් අඳුරන ගෙවරුත් නැහැ ඔගේ પરම්පරාවම රෝග මහ එක අපේ කෙහෙල් වෙන කපාන ගියා පැටියත් එහෙම තමයි පන්න අපියා වෙන්න දෙන්න එපා දැන් බලනකොට පැටියත් පන්නනවා ගෙදෙට එන්න දෙන්නේ දැන් පැටියට කන්න දෙන්නේ නැහැ මහ එක දැන් මොකද කරන්නේ පැටිය අන්තිමට සිද්ධ වෙනවා මම දැන් ජීවත් වෙන්නේ කොහොමද ජීවත් වෙන්න කරන්නේ දැන් මිනිහා දන්නේ නැහැ කරන්න දෙයක් ඒකත් පාප කර්මයක් නේ පුද්ගලයන් සංසාරේ කරපු යම් කිසි කපටිකමක් කරලා නම් ඒ කපටික මේ පාපය තේර පළ දීලා දැන් කුරුතරෙන් දින කපටිකම දැන් යාර සිද්ධ වෙලා තිනවා ඒ જાතියව කරලම ජීවත් වෙන්න මගක් හදාගන්න දැන් වෙන යාර කරන්න ක්‍රමයක් නැහැ තමන්ගේ නම කර්ම විපාකයට අනුකූලයි දායාදේ යා ඒ දායාදේ වර්ධි ඒ වැඩේට යනවා දැන් අපි ඔතෙන් දැනගන්න ඕනේ මේ පුද්ගලයා විසින් කරන ලද පාපේ විපාකය මෙහුට මේ සිද්ධ වෙන්නේ මොහු දැවංචාව කරනවා නම් මේක මොහුට මතු වංචාවේ විනාශයට ඒක ඔහුට හේතු වෙනවා නෝ මොහු යම් කිසි ආකාරයේ මාළඟිරාවන යම් කිසි දයක් ඉල්ලගෙන මේ මොහුට මගෙන් තිබෙන හිමිකමක් විතර පොඩ්ඩක් දෙන්න පුළුවන් ඒතර අනික් කාරණේ අපි මෙහෙම දැනගන්න ඕනේ දැන් අපි අනුන් ගැන අපි දකිනවා මෙහෙම දෙයක් මේ අනුන්ට මම දෙන්න ඕනේ මේක නොදෙන්න ඕනේ ඔය මම දෙන්න ඕනේ නොදෙන්න ඕනේ කියන්නේ සරෝ සම්පූර්ණ සුද්ධ ධනයද මල් ළඟ තියෙන තමන් ඒක බලලා ඉන්න ඕනේ ඒ ඒක එක පැත්තක අනික් කාරණේ මෙහෙමයි තමා දැන් මේ ලෝකෙට වැඩ ගැහුවේ කවුද දැන් ඉතින් ලා බලමු මේ ලෝකෙට වැඩ ගහලා ඉතින් මේ කොටුව උඹේ කියලා කම්බි වැටල් ගහලා වෙන් කළා කොටු කරලා දුන්නා දැන් මේ කොටුව ඇතුලේ තියෙන ගහක් පොළ ගෙඩි අපි කියන මේක මගේ ඉඩම මේක උඹලා ඉන්න එපා කවුරුවත් එයා ඒක වගා කරගන්නා ධාරිය මහන්සි හරි හැම වෙලේම එයා දැන් ඒක හේල් කරනක් හදලා ඉතින් ඒක විකුණ ගන්න යනවා එයා කියන මගේ ධාඩිය මහන්සි හරි හැම කරගත්ත මේක සරල සම්පූර්ණ මගේ අයිතිය මේක සරල සාධාරණ කියලා එයා කියනවා දැන් ඒක උරහනවා මොකද අනික් මිනිහෙක් ඔය වත් ඒක හේල් කරනක් හිටවන්න හදුවත් එහෙම අල්ලපුවත් එහෙම අනිත්තර බලක් කවල උඹ දෙනවාද ඉතින් යකෝ මගේ ඉඩමට එහෙම දෙනවාද ඒක මගේ ඉඩමන එයා ඒ වචනේ කියනවනේ හොඳයි එයාගේ ඉඩම උනේ කොහොමද කවුද මේ පොදු ලෝකෙට වැඩ කරලා දුන්නේ සරල සාධාරණව පොදුවේ මනුෂ්‍ය ලෝකයක ජීවත් වෙන මනුස්සයින්ද සත් වෙන පොදු ලෝකයක් මේ ලෝකේ මේ බඳු ලෝකයේ කවුද වැඩ ගහලා දුන්නේ උඹට මේක උඹේ කැලේ ගියද සියලු සත්වයේ මේක තියලා තීරණය කළා එහෙනම් මං මේ සාධාරණයි කියපු දෙන්නේ මම කළා තියෙන ලොකු අසාධාරණයක් මම දන්නේ නැතුව තියෙනවා සියල්ලන්ටම පොදු ලෝකේ කොරසක් මට කියලා මම වින් කරගෙන ආත්ම දෘෂ්ටියකින් මම බැඳගෙන මං ඒක මගේ එක කියනවා දැන් ලොකු හොරා කවුද පොදු ලෝකේ කොටු කරගෙන තනින් කන එකද ලොකු හොරා කවුද ඉන්නේ කියලා ආ හිතර ආ බලන්නේ සාධාරණ කවුද කියලා
දැන් පොදු ලෝකේ දැන් මේක අපි කරපු යන්නේ නෙමෙයි. පරම්පරානුගතව අප්‍රමාණ ඈතක ඉඳලා අපේ પરම්පරාව කරපු වැඩක් ඕක. ඔය પરම්පරාවේ දුකට පිහිට දුකට වේදනාව විඳින්ද ඒ විපාකේ විඳින්ද උරුමකාර වෙලා අපි තැවිදි ඉන්නවා. අපිට දැන් ඒ දුකට අපිට පයින්ද බෑ. එහෙනම් මම එකක් දකින්න ඕනේ. මම සාධාරණව දකින්නවා. මේ මම හම්බ කරගත්ත මුදලි. දැන් මේ මං වෙන් කරගත්ත ඉඩම. දැන් මේ හම්බ කරගත්ත මේ මුදල මං කොච්චර මහන්සි වුණා මේක මගේ විතරක් නෙමෙයි තියෙන්නේ. අනික අය කොරහ මේක තියෙනවා. ඒ හිමිකම අත්තරල නෙමෙයි මම මේක හැදුවේ. මට අහම්බෙන් පහළුණෙත් නෑ. මගේ වින්ද පහළුණත් නෙමෙයි. මං කොටු කරගත්ත අසාධාරණ හිර හදාගත්ත එකයි මේ තියෙන්නේ. එහෙනම් මේකෙන් අයිතිය නැද්ද අනික අය? දැන් මේකේ මම දන්නේ නැතුව. යම් කිසි ලෝකයේ උත්මයක ඇත්නම් උත්තර පිරිසක් ඇත්නම්. ඒ අග්‍ර සත්‍යය ඒ අයට හිමි. ඒකත් මේකේ තියෙනවා. ඒ වගේම ලෝකේ හිඟන්නේක ඇත්නම්. ඒ හිඟන අය කොටසත් මේකේ තියෙනවා. ලෝකේ යම් තිරසනෙක ඇත්නම් උගේ කොටසකුත් මේකේ තියෙනවා. ලෝකේ යම් භූතේ ප්‍රේතයෙක් ඇත්නම් උගේ කොටසත් මේකේ තියෙනවා. මේ ලෝකේ දෙවියෙක් ඇත්නම් යම් කිසි මේ අපිට හදලා දෙන්නේ මුල ආරම්භ කරලා දුන්නේ. පස්සල ගොඩනගලා දෙන්නේ. ඒ දෙවියන් කොටසත් මේකේ තියෙනවා. එහෙනම් මම දැනගන්න ඕනේ මගේ කොටස තියෙන මේකේ එකයි. අනික අනුන්ගේ. එහෙනම් මම මේ මගේ කිවි අනුන්ගේවත්. එහෙනම් හිඟන්නගේ කොටස මේකේ තියෙනවා. දුගී මගේ යාතකාගේ කොටස මේකේ තියෙනවා. එයා කකුලේ මේ වණී බැඳගෙන ආවා හරි කොහොමද නැ දුගී මගේ යාතකාලි. එහෙනම් දුගී මගේ යාතකාගේ කොටස මන් තියාගෙන ඉන්නේ මා සාධාරණයක් කරේවට නෑ දුගී මගේ යාතකාලි දුන්නා. එයා කකුල තිවාලේ බැඳගෙන හිටියත් එකයි නැතත් එකයි මට ඒක ප්‍රශ්නයක් නෑ. මම කොහෙද දුන්නේ? දුගී මගේ යාතකාලීට දෙන යම් කොටසක් මගේ මට මේ මුදලේ තියෙනවා නං. දුගී මගේ යාතකාදී වශයෙන් සම්මත ලෝකේ යමෙක් ඇද්ද ඒක කරවෙන් කළා. මම නිදහස් වුණා. ඒක නිදහස් වෙන්නේ. අනි දැමීම කියන්නේ ඒකයි. ගන්නකෙනා මොනවා කමන්නේ. ඒක දුගී මගේ යාතකාදීට දුන්නාට පස්සේ එයා ඒක බලාගන්නේ. ඒක යාගේ අතු වෙලා. එතකොට අපි දැන් උදාහරණ මොකක්ද තේරෙනනම් අපි සම්ටි මේ ඉංගාකාල අරපුණේ කෙනෙක් ඉන්නවා අපිට හම් වෙනවා කියන්නේ. ඔව්. එතකොට ඒක අරපුණේ වන්නේ. ඔව්. එතකොට අපිත් එයාට අර පාපේ කරන අනුබල දීමක් වෙන්න නම් දැන් අනුබල වෙන්නේ දැන් උඹ මේකෙන් කසි බුලිපං කියලා දුන්නොත් අනුබල වුණා. ඒකනේ මගේ ඉල්ල කිරීමක් තියෙනවා. මොකද මම මේ චේතනාපීලා කරපු ක්‍රියාවත් එක්ක සම්බන්ධයක් තියෙනවා. ඔහුට අහවල් ලැබෙද්දී මම මේක දුන්නා කියලා. දැන් එතකොට ඉතින් යන්නේ එහෙමයි. ඒ ක්‍රියාපසෙ පිම්පව් යන්නේ. දැන් අනිත් හත්යේ කතාව හොඳ පැහැදිලිවම පේන්නේ දෙකක්. රාගසහිත වූ දේසහිත වූ මොහසහිත වූ පුතජනිය වූ දින දානයක පිනක් නැහැ ඒක ඒ මිනිසුන්ට තියෙයි. රාගක්ෂේ වූ දේසක්ෂේ වූ මොහක්ෂේ වූ තථාගතයන් වහන්සේ දින දානයක පිනක් නැහැ ඔබට තියෙයි. හොඳට පැහැදිලිව දෙනවා. උදාහරණ වාසේ දෙනවා කියලා තමයි ඥානෙ. ඔව්. එහෙම ඊළඟන්නේ. එහෙම ඊළඟන්නේ. හැබැයි ඒ ඊළඟටත් මොකද කරන්නේ? දුන්නේ සත්‍යකට. බුදුරණවහන්සේ නෙමෙයි. නෙමෙයි. ඒක බුදුරණවහන්සේ කියේ පැහැදිලිමට මේක දුන්නේ සත්‍යකට. දැන් වෙන මිනිහ ගිහින් ඉල්ලුවා නම් එහේ මේ මිනිසුන්ගෙන් මාත් බුදුරණවහන්සේට දන්නේ මටත් දෙන්න කිව්වනම් දෙන්නේ නැහැ. සත්‍යකට දෙන්නේ. දැන් කවුරු කිලුව දෙන්න බෑ. එයා එහෙම බලාපොරොත්තු වෙන්නේ. බුදුරණන් වහන්සේට දන් දෙනවා නම් මම උඹට දෙන්නම් කියන හන් සම්බන්ධයි. එහෙම සම්බන්ධයක් නෑ සත්‍ය කියලා දෙන කට්ටිය. ඒක සත්‍යයේ කැමැත්තක්. සත්‍යක පඬිතේ. අපි පිළිගන්නේ සත්‍ය කැමැත්තක් කරයි. එයා පඬිතවදන් දන්න කෙනේ පඬිත ඥානී තියෙන කෙනේ. එයාට අපි පඬිතකම නිසා අපි මේ දන් දෙන්නේ සත්‍ය කියලා දන් දෙනවා. සත්‍ය කරන්නේ අපිට ඇඟිලි ගන්න දෙයක් නෑ සත්‍යක මහා පඬිතේ. ඒගොල්ලෝ මිනිස්සු හිතා ඉන්නවා ඒක. ආනිසංසකේ එක පවු කියන පින් පෞතික ගමන් කරන්නේ ක්‍රියාවාදය පස්සේ නෙවෙයි. ක්‍රියාවාදය පස්සේ නම් අද බාහිර පාපී කියන බහැරගල පව් වැච්ච එක ලෝකේ පහළ වෙන්නේ විදිහක් නෙවෙයි. මෙති පොල්ජසම මේ ඔය ආචාර්ය මහාචාර්යවරු කියන නායක හාමුදුරුව අපේ ඉහළින් ගියාගෙන යන අය මේ මරණින් පස්සේ කොහේ යනවද කියලා අපිට. ඔව් ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම ධර්මය අධර්මය කරනවා. වෙන්නේ ඒකයි. අපිට පේන්නේ මේ අපි මේ පේන මාත්‍රිය බලලා අපි මේ නිගමනය කරන්නේ. ඒකයි මේ තර්කවාද හැදෙන්නේ. යථාර්ථය දකින්න බෑ. ඒකයි කාරණේ. දැන් අපි යම් කිසි කෙනෙකුට දුන්නොත් ඒ මිනිස්සු ඒ විදිහට මේ වැඩේ ගෙනියයි. අපි නිගමනය කරන්නේ ඒකයි. අපි දුන්නොත් එහෙම උන්ට අනුබල දුන්නා වෙනවා. ඒතකොට ඒ මිනිස්සු ඒක කරනවා. මොකද දැන් අපි මෙහෙම හිතමුකෝ. අපි නොදන්න කාලෙක අපි මොනව හරි කාට හරි මොනව හරි කළා අපි ඊළඟින් නැද්ද? අපි මුළු ජීවිතේ එක දවසක් පාත් අපි කාටවත් වංචා සහගත දෙයක් කියලා මට අත්‍යවශ්‍යකමක් තියනවා යන්න. දැන් මයි යන්න යන ගමන කිව්වොත් එහෙම මට සල්ලි දෙන්නේ නැහැ. දැන් මම බොරුවක් කියන්නේ නැද්ද? බොරුවට හරි කියලා නම් ඊළඟින් නැද්ද? අපි අම්මෙන් තාත්තෙන් හරි. කාගෙන් හරි. ඇතවලින් කියලා තියනවා. ඒතකොට ඒ කියා තිනකොට මේ මිනිස්සු කිව්වොත් එහෙම එහෙම දුන්නාට පස්සේ මූ මේ අසද්ධර්මය කරන් තමයි මූ මේක දුන්නේ. මොකද අපි දැන් අද ඉන්නේ කොතනද? ඒ જાති ඊළඟ තැනකද? අපි ඒ જાතිය වංචාව කළා යම් දවසක සතපහ කීයක් හරි ඊළඟ ගත්තා නම් කෙනෙක්. අපි අද යම් තැනකට පත් වෙලා හිටන් ඒ වගේ තත්ත්වයක් නැති කරලා දැම්මා. ඒතකොට අපි අර මුනිහ දුන්න නිසා අපි එතෙන්ට ගියාද? එහෙනම් අපි වෙන දෙනකින් මිදුණා. මිදෙන මගක් තිබුණා. ඒක තමයි සත්‍ය ධර්මය. සත්‍ය ධර්මයේ ශ්‍රවණය කරන් ලැබුණා නම් නුවණක් මුලිය තියෙන කෙනා ඒ සත්‍ය ධර්මයේ තුලින් එතෙක් කරපු අවේද අසාධාරණ අත්හරිනවා. ඉතින් අවේද අසාධාරණ අත්හරින්න සිද්ධ වුණේ හෝ කරන්න සිද්ධ වුණේ සත්‍ය ධර්මයේ නොදැකීම නිසා කරනවා. සත්‍ය ධර්මයේ දැක නිසා අත්හරිනවා. අවේද අසාධාරණ. ඉතින් අපි අවේද අසාධාරණ අත්හරින්නේ අපි විසින් කරන ක්‍රියාපටිපාටියකින්වත් දෙන නොදෙන දෙයකින් නෙමෙයි. අපි විසින් ධර්මයේ තුල තිබෙනව දැනුවත් හෝ නොදැනුවත්කම ඇති. ඒ අනුව එතනයි මේ ප්‍රශ්නේට පිළිතුර තියෙන්නේ. එහෙනම් අපිට ඕනකම තියෙන ලෝකය දැනුවත් කරන්න. සියල්ලම දැනුවත් කරන්න බෑ. යම් ප්‍රප්‍රාණයක් නුවණැත්ත දැනුවත් වෙයි.
දැනුවත් වෙච්ච පුද්ගලයෝ දැන් අපිට සතෙක් මරන්න ගියා ලක්ෂයක් දෙනවා කියලා ගුගලේ ගියාද දුන්නා මරන්න ගියා අපි මරනවාද අපි මරන්නේ නැහැ ඒදර අපි කිව්වොත් එහෙම හල්ලි දෙන හින්දා හතු මරනවා ඒකින්දා හල්ලි දෙන්න එපා කිව්වොත් එහෙම ඒක ඇත්ත වෙලා තියෙනවා එහෙනම් ලාබේට හතු මරනවා කියත් අපිට ලාබේට රුපියල් ලක්ෂයක් කිව්වෙ මෙන්න ගුගලා මරලා තියෙන රුපියල් ලක්ෂයක් දෙනවා රුවිලා මරුවොත් අපි මරනවා එහෙනම් අර කිව්ව කතාව බොරු වෙලා හල්ලි වලට හතු මරනවා කියන එක එහෙනම් හතු නොමරන්නේ නීතියටද නෑ හතේ සත්‍යයේ විහිදියා නම් ලක්ෂය දුන්නා සතා මරන්නේ සත්‍යයේ විහිදියේ නැත්නම් කොහොම හරි යනවා කියලා විනෝදිරා සතාගේ විල්ල කපලා විහි කරලා දෙනවා දැන් කොච්චර වෙනසක් තියෙනවා එහෙනම් අපිට යම්කිසි හොඳ පැහැදිලි මාධ්‍යයක් තියෙනවා යම්කිසි අවලක් අසාධාරණයක් කරන නම් මිදෙන්නේ ඒ තමයි ඇත්ත ඇති ආකාරයෙන් පෙන්වා දෙන සත්‍ය ධර්මය ඒ වගේම අපි විනාශ වෙන මගක් තියෙනවා මුලාවට රවට්ටලා ගැන දෙන මුසා ධර්මය අසත් ධර්මය අසත් ධර්මයේ ලෝකේ රජකනතා කාල මොන නීති පැනෙව්වත් මොන જાතිය ක්‍රියා මේ තහංචි පැනෙව්වත් අසත් ධර්මයෙන් මිනිහ මුදවන්න බෑ සත් ධර්මයේ ක්‍රියාත්මකනා එක නීතියක්වත් එක නීතිමාලාවක්වත් තෝන්නේ මොනවා කළා කරන්න හැදුවත් සත් ධර්මයේ තුලින් මිනිහ මිදෙනවා මේ හොඳ පැහැදිලි මාර්ගය උතනයි තියෙන්නේ එහෙනම් අපි ඕක තියේදී ඔය අසත් ධර්මයේ ක්‍රියාත්මක වෙන ලෝකෙකද සත් ධර්මයේ විද්‍යාමාන කරනවා මිස ප්‍රතික්‍රමයේ හැටියට අපි ඕක තියාගෙන අසත් ධර්ම ලෝකයේ නීතිපනවල පුළුවන් ද කරන්න තර්කවාදී ඉදිරිපත් කරන්න පුළුවන් ද ලෝකෙ අමුදුවා මින් යථාර්ථය උතනයි තියෙන්නේ බුදුරයන් වහන්සේ අසද්ධර්ම ලෝකයේ නීති පනවන්න කියන්නේ සද්ධර්මයේ ඉදිරිපත් කළා සද්ධර්මය අනුගමනය කරපු ලෝකයා ජීවිත හේතු වල කුරා කුඹියක් නමන තත්ත්වෙට අසු මාත්‍යා හොරකම් නොකරන තත්ත්වෙට සුරාවා සූදුවා දුරාචාරයන් නොකරන තත්ත්වෙට බොරුවෙන් අනුන් සවට්ටන්නේ තත්ත්වෙට කේලමෙන් අනුන් බිදවන්නේ තත්ත්වෙට පරුසවතින් සැලබාරපත් නොකරන තත්ත්වෙට ප්‍රලාපයෙන් අනුන් මුලා නොකරන තත්ත්වෙට ලෝභ නොකරන තරහ නොවන මෝඩ නොවන තත්ත්වෙට පත් වුණා දසකොසලෙම වෙගින පැතර පත් වුණා තත පහකට වේදන් කළේ උන්වහන්සේට අර උපස්ථාන කරන්න බලගත්ත මිනිස්සු ඇවිදilla. අන්න සත්‍යයේ ස්වභාවය. එහෙනම් ලෝකයේ යමක් දෙන්න අපිට හොඳ අධ්‍යක්ීමක් ඇතුව පුළුවන් එකවරක් තිබිලා තියෙනවා. ඒක තමයි ධර්මයයි සත්‍යයයි ලෝකයට දෙන එක. ඒ තුලින් මිදලා තියෙන බඩ ඔප්පු කරන් සාධක තියෙනවා. අධර්මයේ ඉඳලා අසත්‍යයේ ඉඳලා නීතිමාලා කොච්චර පැනිවත් කරන්න බැරි වෙච්ච බඩ ඔප්පු වෙන සාකේ ලෝකෙම තියෙනවා. ඒක මොකක්ද කියන්නේ දෙයක්. නෑ කොහොමද තේන්නේ නෑ ප්‍රාණඝාත පාපය සිද්ධ වෙනවා කිසිම දවසක ඒක වෙන්න බෑ පියා මැරූ ජීවිතයේ පියාගේ ජීවිතයේ ක්ෂය වුණොත් ප්‍රාණඝාතයක් යා කිරීමදී ඒක සිද්ධ වුණා නා ඒකෙන් පියා මැරූ පාප කර්මය සිද්ධ වෙනවා එතන සිද්ධ වුණේ දේශයේ උපනිශ්‍රය කරගෙන උ ප්‍රාණඝාතයක් කළා පියාට ගහන්න බැරි නිසා හටගත්ත ද්වේෂය උපනිශ්‍රය කරගෙන ඔවිදි වෙනස් ප්‍රාණඝාතයක් කරගත්තා බල්ලා මරු පාපේ ඔව් ඉඳලා තියෙන්නේ ඔව් මම ගහනවා වෙන කෙනෙකුට වදින්න තාත්තා මම ගන්නෑ වෙයි තාත්තා ඔව් එයා තමයි ආනන්ද වර්මන සිත්තිත් නෑ මෙන්න මෙහෙමයි වෙන්නේ තාත්තා පිළිබඳ දැනුවත් වෙන්න අවශ්‍යතාවයන්නේ ආනන්දේ පාප කර්මයේද ඒක ಗುಣ මහත්වේ ඔව් ඒ ಗುಣ මහත්වේ උඩයි ඒක සිද්ධ වෙන්නේ ඒ වෙන කෙනෙකුට ගැහුවා තාතර වැදුනා දැන් ඒ වැදුනා නම් ඒක වැඩිමේ පාපේ අහුවෙන්නේ නෑ මිනි වැඩිමේ පාපේටම ගැහුව කෙනා වැදුනා තමයි මිනි වැඩිමේ පාපේට අහුවෙන්නේ ගහනකොට වැදුනා නම් වැදීමේ සිද්ධ වුණේ පුද්ගලයාට සම්බන්ධ කරගෙනනේ තාත්තා දැන් තාත්තාට වැදිලා මැරුණා දැන් ගහපු එක තාත්තාම නා එයා දන්නේ නැහැ තාත්තා කියලා එයා වැදිලා මැරුණා නා එයාට මේ ආනතර පාප කර්මය සිද්ධ වෙනවා දැන් මෙන්න මෙහෙම දෙයක් වෙනවා දැන් අපි හිතමු නෑ දැනීම නෙමෙයි දැන් අරිහතුන් වහන්සේ කවුද කියලා දකින්නේ නැහැ නේ හරි දැන් දැනගත්තා කියන්නේ මේකයි දැන ගැනීම කියන එක වෙන මාංශයක් නොදැනීම අවිද්‍යාව අවිද්‍යාව තමයි පව් වලට මුල් වෙන්නේ. අවිද්‍යාව නිසා අය තාත්තා බව දන්නේ නැහැ. තාත්තාගේ ගුණ දන්නේ නැහැ. අන්න ඒකයි. ඒ දන්නේ නැහැ. අනික කාරණේ එයාගේ තිබිච්ච ගුණේ හැඟෙමුණ පැති තියෙන්නේ. ඒක අපි දකින්නේ. තාත්තාගේ අපි දන්නේ නැක්න අපේ තාත්තට මේ නෙවෙන්න පුළුවන්. එතකොට ඒ වගේ තැනක් තිබුණොත් කියන්නේ. ඔය එහෙම නෙවෙයි තාත්තා මැරිච්ච පාපේ සිද්ධ නැහැ ප්‍රාණ කතය සිද්ධ වෙනවා. තාත්තා ඉතින් හරියන්නේ. දැන් තාත්තට
නිසා කියලා හිතාගෙන ඉන්න කෙනෙකුට වෙන කෙනෙක්ම මරනවා. ඔව්. ඒතකොට එතකොට ඒ වගේම ඒ ආදි වශයෙන් බාහිර කර්ම හේතු වෙනවා. අන්න ඒකයි. ඒ ප්‍රවේදී ඉන්නේ ඒකයි. දැන් සෝදාපන්න කෙනෙක් හොයන්න බෑ කාටවත්. මිනිහෙක් මැරුවා කියලා මරන්න පුළුවන්. එතකොට එහෙම වෙනවා. දැන් ප්‍රාණඝාත චේතනාවක් ගොඩ නැගුණා නම් ඒ ප්‍රාණඝාත චේතනාවෙන් එල්ල කරපු යම් සත්වයා Tamange තාත්තා වෙන්න පුළුවන් Taman දන්නේ නැහැ. දැන් ඒකට උපමාවක් දෙන්න කිව්වා මෙන්න මෙහෙම. දැන් ඌර වෙඩි තියන්නේ මිනිහෙක් යනවා. මිනිහෙක් ගිහලා නම් බලා ඉන්නවා කොහේ හරි දිය කඩිටක් ළඟට ඌරෙක් එහෙම වතුර බොන්නේ මෙනවා එහෙම විනා දන්නවනම් ඔහොම වෙලාවක බලාගෙන ඉන්නවා. ඔයාලට දන්නේ නැහැ එයාගේ තාත්තා වයසට ගිහිල් මිනිසියා ඔය මිනිසියා ගිහිල් වැසිකිළියේට ගිහිල් හොදන්න යනවා උදේට. දැන් එයා හොදෝ දින්නකොට අර මිනිහා ඈතින් යන බලනකොට පේනවා ඌරෙක් වාගේ. මිනිහා වෙඩි තියනවා ඌරට කියලා. වැදුනා තාත්තට තාත්තා වළා. දැන් ඌරට වෙඩි තිබ්බා කියලා එකක් නැහැ ප්‍රාණඝාතය සිද්ධ වුණා. ඒ තාත්තා නම් අහුණි අනතර පාප කර්මයක් සිද්ධ වෙනවා. අනේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ මේකයි මේ පෙරභවයේ සම්බන්ධයේ මේ ගුණමහතේ පිය සම්බන්ධයට වැටෙන්නේ. පිය සම්බන්ධයේ වැටෙන්නේ මේ අධ්‍යව ලබාගත මේ ශාරීරියට මෞපිය වෙච්ච දෙන්න. ඒක තියාම පසු දෙයක් නැහැ. අන්න ඒකයි. එතකොට මේ අර මේ වගේ පිටියක් වෙන්නේ නැහැ මේ ඝාතනය වෙන එක්කෙනා කියන්නේ ඝාතනය කරපලිකන ලොකු මේ කර්ම ශක්තිය ප්‍රරත්න කර තියෙන්න ඕනේ නේද? නැති වෙයි ඉතින් නැ චේතනාව කර්මයයි කර්මයේ පාප කර්මයන් නම් පාප කර්මයක් කියන එක විතරයි ඒකෙන් පෙන්වන්නේ මේ චේතනාව කර්මය කියන්නේ චේතනාව තුළින් සිද්ධ කරපු දේ පාප කර්මයක්ද පුණ්‍ය කර්මයක්ද ඔය තීන්දුව පමණයි එතනින් දෙන්නේ මේ පාප කර්මයේ බලවත් එකක්ද මහසාවද්දද අල්පසාවද්දද කියන එක චේතනාවෙන් කරන එකක් නෙමෙයි ඔය ಗುಣ මහත්වේ හෝ ಗುಣ හීනත්වේ උඩ ආදීවන්නා බාහිර දෙයක් තුළින් තමයි ඒක අල්පසාවද්ද හෝ මහසාවද්ද වෙන්නේ එතකොට චේතනාව පාප කර්මයක්ද චේතනාව පුණ්‍ය කර්මයක්ද කියන එක විතරයි නිගමනය කරන්නේ අර කියන්නේ චේතනා කියන මට්ටමේ. චේතනාව නැතේසා එතන කර්මයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ආනත්තර විපාකයක්. නෑ නෑ චේතනාව කර්මයක් සිද්ධ කරනවා. ඒක චේතනාව නෑ. ඒ කියන්නේ එයාට නෑ දැන් ප්‍රාණඝාත චේතනාවයි චේතනාව කියන්නේ. චේතනා 10යි අකුසල් පැත්තට. චේතනා 10යි කුසල් පැත්තට. ඒක තාත්තා මරන්න හිතාගෙන නෙවෙයි. නෑ තාත්තනේ ප්‍රාණඝාතය කිරීම. ප්‍රාණඝාතේ ක්‍රම කිදාය නෑ ඉලහන්නේ. ඔව්. වාර කරනවා. ඔව්. අවුත් නෑ. ඔව් දැන් එහෙම සිද්ධ කළොත් එහෙම එතන සූක්ෂම දෙයක් වෙනවා මොකද දැන් අත්වාසිය මේ ගහන තුවාල කරන්නේ නැතුව නිකන් ගැහුවහම ඒ ගහනකොට අපි සත්ව හිංසාව කරන ප්‍රාණඝාතය කියලා කියන්නේ සතා මැරීම පමණක් නෙමෙයි නියපිටින් ගැහිමත් ප්‍රාණඝාතයටයි තියෙන්නේ ප්‍රාණඝාත පාප කර්මී ප්‍රාණඝාත පාප කර්මයේදී සිද්ධ වෙන්නා වූ යම් බල අඩු වැඩිවීම කියන එක දෙවෙනි කතාවක් දැන් මැරීමේ චේතනාව කියලා කියන්නේ ප්‍රාණඝාත චේතනාව ප්‍රාණඝාත චේතනාවේ එක අවස්ථාවක් තමයි ප්‍රාණියාගේ මරණය කිරිදෝන එකත් එක අවස්ථාවක්. ඔව්. අන්න ඒකයි දැන්. එතෙන් දැන් ඒ රාතන් වහන්සේ පිළිඳ වචේ රාතන් වහන්සේ ශාරීරිය හොඳ මුරුදු යම් කි මට සිල්ලු ශාරීරිය තිබුණ කෙනෙක්. මෙයා ඒ සිවුරු අහ කරලා හිටන් එයා මේ ස්නානය කරන වෙලාවක විතරක් සිටුවරේකට. මේ තැනත මට ගෑණියක් වුණා නම් කියලා හැඟීමක් ඇති වුණා. දන්නේ රාතන් වහන්සේ නම බව දන්නේ. ඔව්. ඒ මොහොතේම ලිංග විපර්යාසයක් වුණා. ඒතර ඇති වුණ වෙනසක් ඒක. ඔව් ඔව් ඊට පස්සේ යාමක දෙන්න එතනින් ගිහිල්ලා වෙලා ඉතින් වෙන ඈත පැත්තක තමන්ගේ යාළු හිටුවරේගේ ගෙදර ඉඳලා මේ සිද්ධිය කියලා හිටියා. ඒ සිටුවේ තමන්ගේ භාර්යාව වශයෙන් තියාගත්තා. එයාට දරුවෝ දෙන්නේ කෙහෙත් හම්බුණා. මෙහෙ දරුවෝ දෙන්නේ හිටියා. ඊට පස්සේ විරින්ද වතේ රතන් වහන්සේ ඒ ගමට වැඩි අවස්ථාවක මට මෙහෙම දෙයක් සිද්ධ වුණා. මම දැන් දුවේ ඒක තේරෙන්නේ කියලා. උන්වහන්සේ කමා කළා ගිහිල්ලා. කමා කරගත්තාම ආශිරයක් ගිරින් බවට පත් වුණා. ඊට පස්සේ ඒකම අධ්‍යව තුල ස්ත්‍රී අධ්‍යවයට පත් වෙලා දරුවෝ දෙන්නේ කුයි පුරුෂ අධ්‍යවයට දරුවෝ දෙන්නේ කුයි දරුවෝ හතර දෙනෙක් ඒ සිටුවරයට හිටියා. අනේ චේතනාව කියලා කියන්නේ චේතනාවක් තිබෙනවා මොකද මේ කාම මිත්‍යාචාරයට වැගෙන පිළි චේතනාවක් ගත්තා ඒකයි ඒක චේතනාව ඔව් අනේ ඒකයි ಗುಣ මහත්ය යනු ඒකේ තියෙන විරුද්ධ වෙලා ආපු හැටි ඒ බාහිර හේතුන්ගෙන් තමයි අල්ප සාවද්දේ මහා සාවද්දේ වෙන්නේ ඒකයි හේතුව
අන් අන්තරය කියන වචනේ අනන්තර කියන්නේ. අන් කියන්නේ ආහාරයට. ආහාරයක් අන්තර්ගත වීමට කියන අනන්තරය. සම අන් අන්තරය කියලා කියන්නේ සමානතර කියන එක. සමාන ආහාරයක් අන්තර්ගත වෙන්නේ සමානතරයේ. අපි ආහාරයක් අන්තර්ගත කරන දැන් අපි දමු දැන් වී ඇටයක් අරගත්තාම. ගොයන් ගහක වතු ගොයන් ගහ කඩගන්න අවශ්‍ය කරන්නා වූ ආහාරයක් වී ඇටේ තුල පෝෂණයක් වශයෙන් අන්තර්ගතයි. අන් අන්තරයක් ඒ වී ඇටේ තියෙනවා. ඕකේ තියෙනවා අටුවේ. දැන් ඉතින් ඕක පැලවෙන්න නම් ඒකට සමාන වූ ආහාරයක් අන්තර්ගත වෙන්න ඕනේ. පැලවීමේ ක්‍රියාවලිය. ඒක තියෙන්නේ මඩේ. දැන් මඩ හදලා ඉවරයි නම් ගොයන් ඇට වී ඇටේ මඩට ගිහිනවා. සම ආහාරය අන්තර්ගත වෙලා අර වී ඇටේ තිබිලා කියන ආහාරය අන්තර්ගතයේ දෙක එකතු වෙච්චාම ඒකෙන් රෝපණිලා එනවා කොණ්ඩියලා වී පැලේ. නැ වී පැලේට අනන්තර සමානතර දෙකක් එකතු වුණා වී පැලේ හැදෙන්නේ. අනන්තරේ අටුවේ තිබිච්ච වී ඇටේ තිබුණා. සමානතරේ කුඹුරේ තිබුණා. අන්න අනන්තර සමානතර එකතු වීම දිහා යමක් ජනිත වෙනවා. අන් පසු වීම හදලා දෙනවා. ඒක අනන්තර සමානතර කියන්නේ. න අන් අන්තරික අනන්තරික. න අන් කියන්නේ අන් ආහාරයක් අන්තර්ගත වෙන්න ඕනේ නැහැ අර විදිහට. න අන් අන්තරික කියන අනන්තරික. ඒ කියන්නේ සමානතරයට අවශ්‍ය කරන ආහාරයක් අන්තර්ගත වෙන්න ඕනේ. අටගත අර මේ අර අනන්තර පාප කර්මයේ බලයේ ඔය අර නිපදවාගෙන ඉන්න බලවත්. එහෙනම් ඒකෙම නිපදවන පසුඵලයි. එනිසා කියනවා අන් ආහාරයක් අන්තර්ගත වෙන්න ඕනේ ඒක බල දෙන්න. ඒ නිසා තමයි ඒකෙන් බේරෙන්න බැරි. ඒක දෙනවාමයි. මොකද අනික් වර සම ආහාරයක් අන්තර්ගත වෙන පරිසරය හැදුනොත් තමයි බල දෙන්නේ. ඒක උපක්‍රමයෙන් හරි නැති කරගන්න පුළුවන්. අනික් පව් බල කර්මවාරයේ අනික් පව් මේ පව් වල යන්නේ ඔය ඔය හේතු නිසා. අනේ ඒකයි. සමාන්තර සකස් කරනවා තමයි පරිසංකේත. ඒකයි. සෝවාන් හෙට අනිවාර්ය මාර්ගධර්මයක් අහන්න ඕනේ. ඒ තුමයි. ඔව්. එතකොට දැන් උන්වහන්සේ දේශනා අපිට අහද්දී අපේ රබ්ගේ සම්සන්දනයක් තියෙනවා. දැන් මේකුන අපේ පිටා මේක නෑ මෙහෙමයි කියලා. ඔව්. එතකොට මේ කොහොමද අපි අවබෝධ කරගන්නේ සෝවාන් ගාන යත් කියන එක වගේ. දැන් මෙහෙමයි. දැන් අපි වෙන අනිච්ච දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණේ විග්‍රහ වෙනවනේ. දැන් මේ ත්‍රිලක්ෂණේ විග්‍රහ වෙනකොට මේ තුලින් අපි දැනගන්නවා. ලෝකේ යථාර්ථය. යථා ධර්මය. ඒ කියන්නේ ලෝකේ කොච්චර ප්‍රියමනාප දේ තිබුණත් ලෝකයේ කොච්චර ප්‍රියමනාප දේවල් තිබුණත් ඒව අපි කැමැතිසේ නෑ කියලා දකිනවා. දැන් මේක ලෝකේ ධර්මතාවය බව දකිනවා. ලෝකේ යමක් අපි ප්‍රිය කරනවා නම් මනාපනවා. ඒ ප්‍රියමනාප දේවල් වලට. අකමැති ඒවා එනවා. ඒ කැමැති ප්‍රියමනාපේ යනවා. මේකෙන් තොර වුණ ප්‍රියමනාපයක් ලෝකේ හොයන්න බෑ. අප්‍රියමනාප දේවල් අපිට එනවා. එනවට කැමැති නෑ. ඒක යන්නේ නැති වෙනවට කැමැති. නමුත් ඒක වෙන්නේ නැහැ. අපිට ඕන හැටියට. දැන් මේ හැරෙන් ඒ දිහා කියනවා දුක හෝ සැප හෝ කියන දෙකම ඉච්ඡසේ නෑ අනිච්ඡයි. දැන් මේක අපි ඉස්සෙල්ලා දකිනවා. අපි දුකට කැමැතිම නැහැ. නමුත් අපි සැප කියන ප්‍රියමනාප දෙයට කැමැති. ඒ කැමැත්ත නිසා අපි මේ පසුපස යනවා. නමුත් මේ සැප කියන ප්‍රියමනාපයේ තියෙන දහසක් දුක් එක්කලා. දහසක් දුක් කරදර වලින් මැදි වෙච්ච එක තමයි මේ සැප කියන ආස්වාද මාත්‍රිය අපිට විද්‍යාමාන වෙන්නේ. එහෙනම් මේ ආස්වාද මාත්‍රිය විද්‍යාමාන වෙච්ච එක අපි අල්ලන්න බැලුවොත් අකමැති කැමැතිසේ නොපවතින දෙයක්ම තමයි අපිට මේ සැප කියන එකේ මාත්‍රියට ආවේ. කොහොමත් අකමැති වන්නා වූ දහස් ගානක ඒක වටා තියෙන දුක් රාශියේ ඒකාන්තයෙන් ගොදුරු වෙන්න සිද්ධ වෙනවා. දැන් මේක තමයි ලෝක ධර්මතාවයේ යථා ස්වභාවය. මෙන්න මේක මෙහෙමයි කියලා දැනගත්තාම අපි ඊට පස්සේ කල්පනා කරනවා. එහෙනම් මම මේ ලෝකේ මොනවද පතන්නේ? මේ ලෝකේ මොනවද මම බලාපොරොත්තු වෙන්නේ? මේ ධර්මතාවයේ ඉක්ම ගිය යමක් මට බලාපොරොත්තු වෙන්නේ තියෙනවද ලෝකේ? අන්න එතෙන්දී ආත්ම විමර්ශනය වෙනවා. මට එහෙම බලාපොරොත්තු වෙන දෙයක් ලෝකේ නැහැ කියලා. මෙන්න මේ බලාපොරොත්තු නැති වෙනකොට මේ එක්තරා අදහසක් බිඳිලා යනවා. මේ ලෝකේ වටිනාකම මම හිතා හිර තරම එකක් නෙමෙයි කියලා. අනේ වටිනාකම බිඳිලා ගියා නම් යම් මට්ටමකදී. ඔය මට්ටමේදී ඒ පුද්ගලයාට දැන් Tamanටම තේරෙන්න පටන් ගන්නවා. මේ ලෝකේ යමක් පිළිබඳව මට බලාපොරොත්තුවක් ඇති වුණා නම් මේක වටිනවා කියලා. වෙනදා මගේ තිබුණේ වටිනාකමේ අසීමිත බව නිසා. ඒක ලබා ගැනීමට මම නුවේක වැරදි වැඩ කරන්න පුළුවන්. ඒ වැරදි වැඩ සීමා ඉක්මවා ගිය වැරදි වැඩ. සමහර වැඩ අනුන්ට ගිනි දීලා ගන්නවා. මගේ වැඩේ කරගන්න. මම ඒ අනුන්ට ලැබෙන ගින්න ගැන මම හිතන්නේ නැහැ. එහෙනම් මල් ළඟ තියෙන ගිනි සංකාර මම ගොඩනගනවා. අන්න නිරේට යන තියෙන සංකාරය ඒවා. නමුත් අද මම ඒ වගේ ගිනි දීලා හිටන් කරන්න තරම් අසාධාරණයක් කරලා යමක් අයිති කරගන්න තැනකට එහෙම වටිනා දෙයක් මේ ලෝකේ මට පේන්නේ නැහැ. එච්චර වටිනා දෙයක් තියෙන බව. එයාගේ මනසෙ එතෙන්ට වැටලා තියෙන්නේ. එහෙනම් එයා විසින් අනුන්ට ගිනි දෙන, අනුන්ට මහ විනාශයක් කරන වැඩ කළා තමාගේ ලාභය බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් ඒකෙ මිදහස්. එහෙනම් එයා දන්නවා ගිනි නිෂ්පාදනය කරන යම් වැඩපිළිවෙලක් මගේ හිතෙන් කයින් වචනේ මෙච්චර කල් සිද්ධ වුණා නම් දැන් මගේ මානසිකත්වය එතන නැහැ.
එහෙනම් ඒ බඳු දෙනකින් මිදිච්ච මානසිකත්වයක් නේ මට දැන් තියෙන්නේ. එහෙනම් සතරපා ගත වෙන්නේ යම් විදිහකින්. ඒ බඳු සංඛාරයක් ගොඩ නැගුණොත්. ඒ බඳු සංඛාරයක් ගොඩ නැගුණ නැත්නම් මට කොහොමද සතරපා උප්පත්තිය ජාතියක් හටගන්නේ? මෙන්න මම සතරපායේ නිදහස් බව දැනගන්න පළවෙනි හේතුව. ඒතර ඒ වගේම යම් කිසි පුද්ගලයෙකුට තිරිසන් විදිහට පත් කරන. දැන් මගේ ලාභය, කීර්තිය, ප්‍රශංසාව බලාගෙන මොනවට හරි දෙයකට. මම අනිකෙක් නීච බවට පත් කරනවා. අනිකෙකුට පහත් බවට පත් කරනවා. යම් කිසි පුද්ගලයෙක් කෙබඳුවන්නා වූ නීච බවට පහත් බවට පත් කරලා මගේ භුක්තිය ලබා ගන්න ජාතිය කෙනෙක්ද මම? තව මම එතනදී ඉන්නේ. අවංකව සමාගෙන හිටලා බලනවා. ඉතින් තමා දන්නවා එතකොට. මම කවදාවත් කිසිම ලාභය, කීර්තිය, ප්‍රශංසාවක් තකා අනිකෙක් නීච බවට පත් කරන තරම් මම ඒ තරම් කඩකිලුට වෙලා නැහැ දැන්. එහෙම ගතියක් මට එන්නේ නැහැ. අනේ සමා පිළිබඳ විවර්තනය කියලා බලගහම එන්නේ නැහැ. එයා දකිනවා. තිරිසන් බවට පත් කරන සංඛාරයක් මට ගොඩ නැගින්නේ. එහෙනම් ඊබන් සංඛාරයක් ගොඩ නැගින්නේ නැහැ නම් මට තිරිසන් ජාති රූපදින්නේ සංඛාරකෝ. දැන් ඒ සංඛාර නිරෝධය නිතර. අනේ තමා දන්නවා තමන්ට ඊබන් සංඛාර ගොඩ නැගින්නේ නැහැ නම් ඊබන් ජාතිය පහළ වෙන්නේ හේතුනේ. එහෙනම් තිරිසන් ජාතියට මට හේතුනේ. ඒ වගේම මට පුළුවන්කම තියෙද්දි අනික රවට්ටලා අනුන්ට අතපාලා ජීවත් වෙන්න නේ නැහැ මම බගයාපත් වෙලා අනුන්ට මේ අනුන්ගෙන් ඉල්ලගෙන කන්ද අනිත් පුද්ගලයා රවට්ටලා ගන්න අනිත් පුද්ගලයා හොරමරවංචාවෙන් රවට්ටලා ඒ විදිහට මං කොල්ල කා ගන්න ගති ලක්ෂණ මල් ළඟ නැහැ අනිකන් ලැබෙන සම්පත්තිය ඔහුට නොවේවා ඒක සම්පතිය මට වේවා කියන්නේ මේ බඳු අධර්ම සහගත හිතිවිලි පහල් කරන තරම් වටිනා දෙයක් මට මේ ලෝකේ නැහැ එහෙම දෙයක් කරලා ගන්න මේ හැඟීම සමන්ත ආවන ප්‍රේත අද්භයවට උපදින තියෙන සංකාරණය ප්‍රේත සංකාර ගොඩ නැගෙන්නේ නැත්නම් ප්‍රේත ජාතියේ හේතුව නේ ඒ වගේම තමාගේ සූර්ය වීර බව තමන්ට කරගන්න පුළුවන්කම තියෙද්දි තමා කම්මැලිකමට පැත්තකලා ඉන්න තමන් අනුක මොන වැඩ කරක් කමන්නේ නැහැ මරවල හරි අනිකාගෙන් මම වැඩ ගන්නවා ඔබන් දෘෂ්ටියක් නැහැ ඒබඳු පාප අදහසක් නැහැ තමන්ට කරන්න පුළුවන් ඇදී අනු කැමැත්තෙන් කරලා දෙන්නුත් වෙනම දෙයක් නමුත් අනුන්ගේ වැඩ ගන්න බලාගෙන සමා විසින් මහේසාකේ ලීලාවෙන් ඉඳගෙන ඒ જાතිය ගති ලක්ෂණ නැහැ තමන්ගේ තමන් කරගන්න බලනවා නමුත් අනිකා කරලා දුන්නොත් ඔහුට යහපතක් වේවා කියලා ප්‍රතිප කාර්යය සලකනවා නමුත් ඒකේ බලාපොරොත්තු වෙන අනි මන් උසස් අනිකා පහක් තියෙන මේ අදහස නැහැ ඉත අසුරේ කියලා උපදින දින හේතු සංඛාර ගොඩ නැගින්නේ. ඉත ඔය තමයි සතර අපා සංඛාර හතර. ඉත ඔය හතර මල්ලක නැන්නා. සේකල නිරය ඇත්තෙන්, සේකල ප්‍රේත විස ඇත්තෙන්, සේකල තිරිසොන් යෝනි ඇත්තෙන්, සේකල අසුරනිකා ඇත්තෙන්. තමන්ට කියන්න පුළුවන්. ඒතර ඉව්වගෙන් මම දැනගත්තේ යම් සත්‍යයක් තියෙනවා මේක අනියතද නියතද? මේ ලෝකේ අසාරයි කියලා මම යම් ධර්මයකින් දැනගත්තා නම්. ඒක ආයි සාරයි කියලා දැනගන්න ධර්මයක් ලෝකේ ගොඩ නැගීද? ගොඩ නැගෙන්නේ හේතුවක් නැහැ. මොකද? යම් දෙයක් අපි බලාපොරොත්තු වෙනකොට අකමැති දේවල් ඒක දෙනවා කැමැති ඒක යනවා මේක ධර්මතාවය මේ ධර්මතාවය ලෝකේ වෙනස් වෙන්න පුළුවන්ද වෙනස් වෙන්න බෑ එහෙනම් මන් දැකේ අනියත ධර්මයක්ද නියත ධර්මයක්ද නියත වශයෙන්ම යථා ධර්මයක් එහෙනම් නියතේ එහෙනම් මේ හේතු කරගෙන මේ යථා ධර්මයේ අවබෝධයේ හේතු කරගෙන මම අත්‍යවින වැඩි විදි යන පැත්තේ ඇයිද අල්ලගෙනීමේ පැත්තේ වැඩි කවදාරි අත්‍යවින වැඩි විදි යන වෙන සම්බෝධි පරායනේ එහෙනම් මේකට කියනවා ආර්ය ආර්යන්ට ගැලපෙන්නා වූ හරි දැකීම මට තියෙනවා ඊට අනුකූල කල්පනාවක් මට තියෙනවා ඊට අනුකූල ක්‍රියාවයි කතාවයි මට විද්‍යාමානයි මගේ ජීවත් වීමත් ඊට අනුකූලයි ඒ වගේ මගේ උසාහයක් තියෙනවා ඊට අනුකූල වන්නා වූ උසාහය මියක් ඒ ඉක්ම වගේ එකක් නෙමෙයි ඒතකොට මගේ යම්කිසි සතියකින් මට මේක වැටහෙනවා දැන් තේරුම් යත්තුත්